ර සරණයි කවනාවන්ත ගුණබර සත්පුරු ස පින්ංවර්ට්නයේ සෑම සංසුරාදා දෙනකම අකන්ඩවම සිදුකරගෙන එන ධර්මසාකච්ඡාවාරයේ විසි නවවැනී ධර්මසාකච්ඡා වාරයයි මේ ආරම්භ කරන්නේ රත්නපුර පටංචි සුපංවත් ව්‍යාපාරික ජේලාල් පේමසිංහ මැතිතුම් එම පිම්බරම සාන්තිරන්තුන්ග මැතිනිය ඒ පින්බර දළුදිපල සත්පුරුසිූ විසි නිර්මාණය කළ මිනිපුර අමාසාධි තපු වනාරණ සේනාසනය සිට සජීවීවයි අදත් ධර්මසාකච්ඡාවන් ආරම්භ කරෙන්නේ. සමන්තාචකවා ලිසු අත්‍රාගච්ඡන්තු දීවතා. सद्म मुनिराजस सुनन्तु सग्मुकदं दं सवनकाल अयन् वदन्ता दं सवनकाल अयन् बदन्ता දම්මා සවෙනකාලු අයන් බදන්තා නමුතසේ බගෙවෙතු අරහතු සම්මාසම්බුත්දස්සේ නමුතසේ භගවෙතු අරහතු සම්මාසම්බුත් දස්සේ. නමුෝතසේ භගවෙතු අරහතු සම්මාසම්බුත් දස්සේ. කවුණාවන්ත ගුණබර සත්පුරස පින්වටන. හත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජෑලාල් පේමසිංහම් මැතිතුම් එම පිම්බර සාන්තරන්තුන්ග මැතිනේ දූතරවා නිර්මාණය කර පූජා කළ මිනිපුර අමාසාන්ත්‍ය තප වනාරාණ සේනාසනය සිට සජීවීවයි අදත් ධර්මසාකච්ඡා රම්භ කරෙන්නේ. විසිනා වන ධර්මසාකච්ඡා වාරයේදී පිවතුම් මුලින් මහලතින පස්්නේ තමයි පිංවත් ස්වාමින් වහන්සේ යම්කිනෙක් තමන්ගේ විනෝදන්සේ විදිට චිත්‍ර අඳිනවා ඔහු අඳන්නේ නනුලිරියන්ගේ චිත්‍ර ඒ වගේ යහළු ඉහිලියන්ගේ චිත්‍ර ඒවා ඇඳලා ඒ දෙස බලා සතුටු වෙනවා ඔහු කියනවා එමග ගොඩක් සතුට වෙනවා මානසිකව. ගෙදර පස්න අමත කරනවා කියලා. නමු සාමීන් වහන්ස එය කෙලිස් ප්‍රහානය කරන කෙනෙක්ට සුදුසුනය නේද. එමගින් කෙලෙස් වර්ධනය වන්නට පුළුවන්නේද වන්නට වීර කරන්නෙකුට චිත්ත ඇඳීම නතර කරන එක වඩා සුදු සුනේද. යම් කෙනෙක් කියනවා එයත් එම පුද්ගලයාට කැමැත්තක් වීවි කියා. එසේ නලුනිලියන්ගේ සිතුුවම් යෙහලියන්ගේ සිතුුවම් කැමැත්තක් වන්නේ කසේද. අනේ සාමීන් වහසමේ පහදා දෙන්න කියලා. කවුණාවන්ත ගුණබර සත්පොරුස පෙන්වත්නේ. නලුනිලියන්ගේ රූපවේවා එහිළියන්ගේ රූපාදිය වේවා ඒ පිළිබඳව රූපයත් එක්ක ඒකෙනාගේ සිතත් ඒවාගම ඒ විතක්ක විචාරාදී ඒ කාරණා එක්ක චිත්ත සන්තතිය තුළ ඇතිවන ස්ොභභාවේ මොනවගේ දෙකිලාපි විමසා බලන්නට ඕන. එතකොට අපට හම්බ වෙනවා තන්හාදිීට්ටිමානාදී ඇති වුණ ස්වභාවේ. පිංවර්නයේ සාමාන්‍යය සොරකංකිරීම කාමි හිවාතවා හැසිරීම බොරුකීම ඒවාගේම පිසුණු වචන සම්පප්පරාප අභීත්‍යාව මිත්‍යයා දෘෂ්ටිය කියන අකුසල කර්ම පතහත කිරෙන්නේ ලූගමූල සිත්වලින්. ඒවාගේ මද්‍රාවිපානයකනයක ඒවාගීම රසවිඳින්න නටන එක ඒවාගේීම නැටුම් බලන එක වීනා වගේීව වාතනය කරන එක ඒවාගීම සින්දුකීම ඒවා ආස්වාතනය කිරීම ඒවාගේීම සුවඳවර්ගය ඇඟගැල්ලීම බොහෝම විසිතුරු සුන්දර ඇඳුමාදී ඇඳීම ඒවාගීම ආසාධී පිණස මේ රසවත් ආහාර ගැනීම මිහිරි ආහාර පානය කිරීම ඒවාගීම ලස්සනදේවල් බැලීම කීදා කිරීම ඒවාගීම විවිධාකාර විදිහට පිංවත්න තමන්ට කැමැති පියවස්තුූම් ලැබීම උදෙසා අවශ්‍ය කරන ආකාරීයට තමන්ගේ ඇහැකණ නාසේ දිවසරීරය ආදීමේ ආයතන හසුරුවමින් පින්වර්ත්නය කටයුතු කරනකොට ඒ ඇත්තන්ගේ චිත්තසන්තතයේ ඇතිවෙන්නේ මෝහයත් එක්ක ලෝභය. මෝහයත්තක ලෝබේ ඇතිවෙනකොට සැත්පුරුස පින්වර්ත්න ඒ ඇත්තු විසින් තමන්ට ඇතිවෙන්නේ අකුසා සිත් බව තේරුම් ගන්නට ඕනේ සාමාන්‍යයෙන් පිින්වත්නී විවිතාකාර විදිහට උදේසන පටන් රා්‍රය දක්වා ගිහි ජීවිතය ගෙවන ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය තුළ ලූපීකෙන හේතූයීත්න අසාසි අකුසාසිත් අට ඇතිවෙන්න පුළුවන්. පින්වුවත්න දැම්ම කියලා තියෙන නළුනෙලියන්ගේ චිත්‍ර. ඒවාගේ යහළු ඉහළියන්ගේ චිත්‍ර. ඇඳලා ඒ දෙස බලබල සතුටි වෙනකොට එතිින්දී වානරූපයත්ය එක්ක තමන්ගේ චිත්්‍ර සන්තතිය ලූභ මෝහාදී කවුණු එක්ක පවත්තා ගැනීමක් සිද්ධ වෙනවා. එහි වෙනකුව චිත්ත සන්තතිය තුළ ඒ අරමුණටම සිත නන්වන ඒ විතක්ක විචාරාදී කවුුණු හින්දා. පින්වුවත්නී ප්‍රපංචියූ ගොඩ් නැගෙනවා. ඒ ගොඩ්නැගෙන ප්‍රපංචයන් තන්හාදිට්ටි මානාදී විදිහට වෙනවා. මනසකාරයට සති සම්පජන්නයට ඒ බාධාවකුත් වෙනවා. ජෝනුසෝ මනසකාරෙන් සිටිමියෙන් සති සම්පජ්‍යව යුත්තව කටයුතු කරන නොනැති පිින්වතුන් ආර්යස්්ටානක මාර්ගම පිළිපදින්නට කටයුතු කරන්නට ඕන රාගය එහෙමන ඇත්තා ලූබාධිය කුමනොහෝ විදිකට චිත්ත සන්තතිය තුළ ඇති වෙනවා කියන්නේ. පල්ී මුත්තුව වගේ පවතින කාමාසවාදය කවනවලටය ඉතාම රුක්කුලක් වෙනවා පින්වර්ත්නය දීර්ග පවතින්නට සසරති සීම භයානක නිසා සසරෙන් එතර වෙන්නට ලූභදය සමෝහාදිය දුරස් කරන්නට කටයුතු කරන්නට ඕනේ. පින්වර්ත්නී දෙවනට අහලතිෙන පස්්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. උතුම් වෝ සංගරත්නයට මාගේ නමස්කාදී වීවා. ස්වාමීන් වහන්සේ මෙ මට ප්‍රායෝගිකව ඇතිූ ගැටලුවක්. එය මෙසේය. මේ කාල වකවානුව තුළ ධර්මදේසනා ධර්ම පොත්පත් අන්තර්ජාලී තුළ දක්නට ලැබෙනවා. ඇතමුන් මේ ධර්මදීශනා ධර්මපුොත්පත් නිදාගෙන සිටි ඉරියව්වෙන් කියවනවා සහසවනය කරනවා. ඇතමුම් මේ ධර්ම දේශනා ධරම පොත්පත් ආහාර ගනිමින් සිටින විට කිීවනවා සහසවනය කරනවා. ඇතමුන් විටික ධර්ම දේශනා නිවස කුමනොහෝ කටියයුත්තක නිරතවන විට සවනය කරනවා. මෙලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලත්තාහූ ධර්මය සවනය කිරීම හෝ කියවීමහි නිරතවීම සුදුසුද. එසේ නොවී නම් ගිහිියන් වන අප විසින් ධර්මේ සවනය කළ යුත්තේ කෙසේද කියලායි අහලා තියෙන්න. පිංවර්නේ ධර්මය ඇසීමෙන් ඔය ඇත්තන්ත ආනිසංස පහක් ලැබෙන බව මුලින්ම කියන්නට ඕනේ පංචිමේ භික්කවේ ආනිසංසා දම්ම සබනෝ කතමේ පංච අස්සුතන් සුනාති සුතම් පරියයෝධ පේති කංකා විතරති ඩිත්තිං උජුම්කරෝති චිත්තමස්ස අසීදති ඉමිකෝ භික්ගවී පංච ආනිසංසා දම්ම සවනෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ තමයි පිින්වර්ටනී ධර්ම සවනය කරනකොට ආනිසංස පහක් ලැබෙනවා අස්සුතන් සුනාති මීට කලින් නොව සූදේවල් අහන්න ලැබෙනවා ඒවාගේම සුතම් පරියෝධ පීති පිවර්ටන ඇසූදී පිරිසුදු වෙනවා ක තමයි කංකාන් විතරති ඒ කියන සැකය දුරුවෙනවා. ඒවාගේ ඩිට්ටිං උචුම්කරෝති. දෘෂ්ටිය සිචිුවෙනවා. ඒවාගේීම අන්තිමක තමයි සිත පැහැදීමට පත්වෙනවා. පිින්වත්නී මී ආනිසංස ලැබෙන ධර්ම අස්වනය කරනකොට ඔය පින්වතුන්ගේ චිත්ත සන්තති බොහොම පැහැපත්ත තියෙන්ෙනත් ඕන. ඒකට ඉතින්දි පින්ුවත්න ඔබේ අවධානය අපි යොමු කරනවා. පිංවත් ධර්මය දේශනා කරනකොට. ධර්මයේ දේශනා කරණ විලාවට සාධකාර දුන්නත් ලැබෙනපටි පල සම්බන්ධවම කවුණු සඳහන් වන මනෝරත පූරණී අංගුත්තර අටුවා වෙතින කවුුණකට. සද්ධම්මදීශනාකාලයේ සාධසාධෝතිභාසතෝ. මොකතෝ නිබ්බත්ති ගන්ඩුව උප්පලංචි ඇතෝදකි. ඒ කිව්‍ය පිින්වත්න ධර්මයේ දේශනා කරනකොට සාදුකාදෙන පින්වතුන්ගේ මොකයිෙන් මානෙල් මල්සුවඳ ඇතිවෙනවකිර තමයි අදහස්සහිතේ දුම වෙන්නේ. ඔය ඇත්තෝ ධර්මස්වනයක අද බොහොම ගෞරවයක් ඇතුව කටයුතු කරන්නට ඕන. නමුත් මෙතනද ස්වාමින් වහන්සේ නමක් ඉදිරිපිට. එහෙම නැත්තං ඔය ඇත්තන්ගේ බුදුමැල්වදි. හැසේන ආකාරයකේ සාමාන්‍ය ජීවිතයේදී සිත රාගදේසාදිීයට අන්න දෙ නඇතුව, ගුවන් විතුලිය ඒවාගේ ජනවාධී විධකානා ඔබේ දුරකත්නාදීහෙන් පයෝජනයට අරගෙන සත්පුරෘස පින්ංවත්නී ඔබට ධර්මස් සවනය කරන්න පුළුවන් ආකාරතියෙනවා. ඔය පින්වතුන් විසින් විසේ සේීම. ඇ ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට ධර්මස්සවනය කරනකොට. ඒවාගේම ඔ ඔබේ නිවසතියන විහාරමන්දීර ධාතුමන්දීයට ඔබේ නිවසතියන බුදුකුටියේඉදිරිපිට එහෙම කටයුතු කරාද බොහෝම සංවරව සංසුන්ව තැන්පත්ත බුදුපියාණන් වහන්සේ අභියස ඉඳමින් මං මේ ධර්මස්සවනය කරන්නේ යාදී හැඟීම ඇතිව කටයුතු කරන්නට ඕන. ඉංුවත්නී එහෙම නැති අවස්ථාත් ඔබට උදාවෙනවා. ඒ තමයි සමහර වෙලාබංවලට ඔය ඇත්තු නිදාගෙන ඉද්දි, ඔය ඇත්තන්ග චිත සන්තති රාගාදී ඇති නොවෙන්නට. ඒවාගේම සිත සංසුන්ව තැම්පත්ත ධර්මී ප්‍රබූධමත් වෙන්නට, ඔබට පුළුවන් ධර්මස්වනය කරන්නට. ඒ ධර්මියට ඔබ කරන අගෞරවයක් නමී ඔය ඇත්තු අගෞරව කරන අදහසක්ක්‍ය තැන නැහැ. ඔේතු උයනකොට වැඩැක්පල කනකොට වෙනදානං හිත අකුසල අරමුණවලේ අනවා නම් ඒ වෙනුවට ඔය ඇත්තුව කුසලා අරමුණුගන්නට බොහෝම භක්තිය ගෞරවේ හිතේ තියෙනවා අඩ කටියුත්තත්කරනවා ගේජීවිතයේ ගතකරන ඇතු ඒ සිහියෙන් ඉන්නවා. හරියට කම්මාස දම්ම නියම්ගමේ පින්වතුන් වගේ. කම්මාස දම්ම නියම්ගමේ පින්වතු මොන කටියයුත්ත කලත් කුමනොහූ සතිපට්ඨානයක තමයි හිටියේ. ඒවාගේ ඔය ඇත්තො මොන කටයුත්තක් කළත්. පින්වත්නය කුම නොහෝ දහම් කවුණ කොස්සය සිහිය පිහිටුවා ගැනීම බොහොම උපකාරත් වෙනවා. පින්වත්න චම්පානුවර ගගරා කියන පොකුණ හිටිය අපේ ගිම්බික්. ඒ ගෙම්බට කිසිම තේරුමක් තිබබනය ධර්මසවනය කළාට එවනාට දහම් දෙසන හඬ විතරක් ආගෙන හිටිය ඒ ගෙම්බා එතනින් චුතවෙලා උප්පත්තය ලැබිේ දිවලෝකේ. ඒ බව විමානවත් උපකණී තියෙනවා. ඒ වගේ පින්වර්ත්න ලංකාවේ. එක්තරා කිරිවුලම්පමානයෙකුත්. ඒ විදිහට ඇපිංවත්නී ධර්මස්වනය කරලා ඉම්පස්සේ මනුස්සභූමි උපත්ය ලැබූ ආකාරය සඳහන් වෙනවා. අභිධර්මය සැරියුත් මහරාතන් වහන්සේ කියලදුන්නේ සැරියුත් මහරාතන් වහන්සේගේ සිතස්වාමින්න් වහන්සේලා පන්සේ නමකටට. හිපන්සිය නමත් අතීතයේදී සත්පුරුස පිංවර්ටනී කිරි බවුලංවිදිහට ගල්ගුහාාවක හිටි ආකායකුත් ඳහං වෙනවා මේ වගේ පින්වත්න සතාසේපාවුම් විවිධ ඉදිියව්වල ඉන්නකොට ඔවුම් ඒ විදිහට ධර්මස්සවනය කළ ප්‍රතිඵල ගත්තානං. ඔය ඇත්ත සංගරාත්නය ඉදිරිපිට බුද්ධරාත්නයේ ඉදිරිපිට ධර්මස්සවනය කිරීමේදී. ඒ ධර්මස්සවනය කරනාආකාරයට කටයුතු කරන අතර අනිතරාජකාරි කුමනකාරණ කළ අදූ දරුවන්ට කිරිපව දූ දරුවන්ට කන්න දුන්නත්. ඇතු පතුගේවත් ඔය ඇත්තන්ට ධර්මඥානයේ ඇතිකර ගන්න පුළුවන් ආකාරයට ඔබේ සිත පිහිටුවා ගන්න පුළුවන්න්න ඒ අති සයිම්ම මහත්වල මහා නිසංස වෙනවා හැම ජවන්සිතකට විපාකයක් ලැබෙනකොට අරකෑමකක්තිවීවා නිදාගත්තිවීවා හැම විලාවකම ඔය පින්වතුන්ට හැකි අවතියනවනන් ධර්මස්ස වනය කිරීම සති සම්පජන්නව සිටින්න යුනිසූ මංසකාරයෙන් කටයුතු කරන්න යම් කිසි කුසා ඇතිවන ආකාරයට කටයුතු කරන්න එයින් ලැබෙන ප්‍රතිපලවේ නාමුරූපවලට මෙ පමණය කියන්න බැරි තරම්. මොහොතක්වත් අකුසල් ඇතිව ඉන්නවාට වඩා පින්වත්නී සෑම විටකම ඔය පින්වතුන් කුසල් උපදවාගන්නත් උපදවාගෙන් තියෙන කුසල් වැඩිදිදියුණ කරගන්නක් කටයුතු කරනවා නම් ලබන්න පුළුවන්පතිඵල අති නිසාලත් වෙනවා. එනිසා ඒ විදිහට ධර්මස්ස වනය කිරීමේදී චේතනාව තුළ ධර්ම අගෞරවයක් කිරීමා අදිය නැතුව ඔය පින්වතුන්ට මෙලෝපාලොව හිතසූපෙන් සූපකාරවන සි සද්ධර්මේශවනය කිරීම දෙලොව හිතසුව පින්ස හේතුවෙනවා.. නි ප්‍රසනේ තමයි අවසරේ පංවස්වාමින් වහන්සේ ගිහිවහින්ද මඟවඩන අයට ගහටට දසසීලිය සමාධංවීම අනිවාර්යද නැත්නම් පෝුවයට අටසිර සහ දෛනික පංචසීලී පමණත්පමානවදද කවුණාවෙන් පහතාදන සේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි කියලා සත්පුරුස පිංවර්ත්නයේ දස සීලී රැකීම ගිහි පිංවතුන්ට අනිවාර්යම නැහැ. ඒ වනාට ඔය සත්පුරුසෝ විසින්. දස සිල්පද රැක්කෝත්. ඒ රකින සිල්පදීෙන් සිල්පදයට ඔබට වෙනම ආනිසංස විපාක ලැබෙනවා ඔය නාමරූප ධර්මවලට. සිල්පද දාහයම රකින්න බැරි නම් පවර්ත්නී ඔය ඇත්තන්ට පොහො ඉදිනවලට උපූසත අට්ටාංග සීලී හරි, නවාංග සීලී හරි සමාදන් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ උපූසත අට්ටාංග සීලී හෝ නවංග සීලේහෝ ඔය ඇත්තන්ට රකින්න පුළුවන්. පවත් එහෙමත් ඔය ඇත්තන්ට අපහසුනං ආජීවට්ටමක සීලේ හෝ රකින්න පුළුවන්. එයත් අපාස්නං දෛනිකව රකින පංච සීලේ හෝ රකින්නට ඕන මෙතන් දීහට සාක්ෂයට අවංකව සිල්වතෙක්ව කටයුතු කරන්න ඕන පලවැෙන සිල් පදේරැක්කෝත් දිතධම වීතනීය වසයෙන්ම ඔය ඇත්තන්ට දීර්කාාවස ලැබෙනවා අතීත කුසලෝ මතුවෙනවා අඩුවාවිසය මානයට පත්තිෙන්න්නේ පෙර අතීතීට ගිය සත්තග. අතනාදී අකුසල කරමිියෝ මතුවෙන්නේ ඉඩක් ලැබින්නේ. ඒවාගේම මානීම්මත්යේ අපර්ගාමි වෙන්නේනෑ මේ වගේ බොහෝ පටිපල් ලැබෙනවසිල් පදියන්සිල් පදේ. ඒ විදිහට තේරුන්ගන්නට ඕන.ෆිංවත්නී දසසිල් රකින්න පුළුවන්නම්. හරියට සාමනේර හාමුදුව නමක් වගේ තමයි ඔය හැත්තන් ඉන්න පුලුවන්කම් ලැබෙන්නේ. එහම සාමනර දස්සීලයේ විදිහටෙන ගොල සිල්ිපද දායම එකට අලගෙන සාමනිරුසාමන් වහන්සේ සමාදංවෙන්නේ ගිහි පින්වතුම්ගෙන වෙනම සමාදංවන ඒ සීලයන්. පිින්වහන්තුෝය ඇත්තු. ඇ කුමන හෝ සීලයක් තුළ ඉන්න. ඔබේ කය වචනය සංගර කර ගැනීමේ ඒ යහපත් කුසලි විපාකයෝ මෙලොවටත් ඔබට උපකාර වෙනවා. පාලුවටත් අතිසයිම්ම උපකාර වෙනවා. සසරින් එතර වන ගමනයේ දී සියලුවම. න්තෝජටා බහි ජටා කියන ගැටලිහාගන්න පුළුවන් මාධ්‍යත් සිල්වත්වීමෙන්ම ආරම්භ වෙනවා. සත්පුරස පිංවටන ඊළඟට ආලතියන පස්්නේ තමයි තෙරුවන් සරණයි පින්වස්වාමින් වහන්ස. මෙම පස්නේමා යුමු කරන්නේ මාද සමාජයේ බහුලව දකින දෙයක් සම්බන්ධවයි. සමාජයේ වත් පෝසත්කම් ඇති. සැපවා ජීවිත ගත කරන මිනිසුන් තුළ. බොහෝවිට හිතී සතුටක් නැති බවමා දැක තිබෙනවා. සමහරි විට සැපවා ජීවිත ගත නොකරන මිනිසුන් තුළ, සැපවා ජීවිත ගත කරන මිනිසුන්ට වඩා සතුටින් සිට්න අවස්ථා දෙක දැක තිබෙනවා. මේට ලබාදිය හැකි ධර්මානුකූල පිළතුරකු මද්‍ය. පිංවාසාමින් වහන්සේ ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පංවර්ට්නී ඔය එහත්තුූ ජීවතන සමාජී. ත් පහෝසත්කන් ඇති සැපවත් ජීවිත ගතකරන මිනිසුන් තුළ බොහෝවිට හිතේ සතුටක් නෑ. ඒ තමයි අසීමිට තන්හාවේ විපාකයෝ ඒ ඇත්තු පින්ගුවන ධනය උපයන්න ඒවා දැකගන්න ඒවායිම් බොහෝදේවල් බුදති විඳින්න ධනේ නැති උදවිට යුසියා කරන්න ඒවාගේම විවිධ ආකාරයට. ඉ සන්තතියේ ලිටි ධර්මවලින් පුරවාගෙන ඉන්න ස්වභාවයි නිසා අර ධනවත්කන් තිබ්බට ඒ ඇත්තන්ට හිතිය සතුටක් ලබන්න පුළුවන්කමක් නෑ. පින්ුවත්න සමහරෙලාට ධනවත්කම නැති. දු්පත් අය එහෙමන ඇත්තන් සැපවාජීවිත ගත නොකරන මනුල්සයු. ඔය ඇතුම අහපු විදිහටම පින්වත්නේ සැපවාජීවිත ගතකරන මිනිස්සුන්ට වඩා. සතුටෙන් සිත්නා අවස්ථා දැකති වෙනවා කිව්වාහම එහෙම වෙනවා. ඒකට හීතුූ තමයි හිතේ නිකලෙස්කම. පවත් බොහෝ තියවල් ලැබෙනකොට බොහෝ දෙනා පිරිහීමට පත්වෙනවා. සංගරත්නයට බුදුපියාණන් වහන් සවවාදත් කරලා තියෙනවා මට සව්පස පත්‍යපාසකම් බොහෝ නොලැබීවා දී විදිහට. බොහෝදේවල් ලැබෙනකොඩ සසිව්පස පත්‍යපාසුකං ඉදිරි ඒහෙම. පින්වත්න හිත වෙනස්වෙන්න පුළුවන්. ලාභ ප්‍රයෝජනාදිය ලැබෙනකොට සිත් වෙනස්වෙන්න පුළුවන්. ඒ විදිහර සිත් වෙනස්සන කොටේ කිිටිධර්මවලින් ගැලවෙන්න පුුවන්කමක් නැහැ. පිින්වර්ත්නය සැපවත්කම ලබන්න හේතුව පෙරපින. හිටේ සතුට නැති වෙන්නට හේතුව තන්හා ඉරිසියා මාන ආදී අධිග කෙලෙස් ඇතිවීම. මෙකට ය පින්වතු නට පින්වරණ සූත දේශනාවක් කවුණු මතක් කරන්න ඒ තමයි අපි සූතපිටකේන මල්ලිකෝවාද සූතයේ. සූතපිටක මල්ලිකෝවාද කියන සූතයේදී. කොසෝරඇත්තුමාගේ අග බෙසව. මල්ලිකා දේවී බුදුපියාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනයේ ඇයි මේලෝකෙ සමහරකාන්තාවක් බොහොම විරූපී කැත. ඒවගේම නපුරු ස්වභාවයක් තියෙන්නේ. ඒවාගේම දුප්පත් වෙන්නේ. ඇ මේ දනය බවගෝග සම්පත්තාදිය නැත්තේ ඒකට හේතුවමකක්්ද කියලා. එතමයි මේලෝකෙ කෙනක් කෙනෙක් ඇැත වෙන්නත්. ඒවාගේ කැතවුණ වගේ දුප්පත් එන්නත් හේතුවමකක්ද කියලා බුදුපියාණන් වහන්සේ වෙලා වීදී කැතවෙන්න හේතුව තමයි ඒ අයිවිසින් ඉරිසියාදිය ඇතිකර ගැනීම. ඒ ඉරිසියාදිය ඇතිව අනිත්්‍ය ඇත්තන්ට දේශේ කිරීම ආදී කවුනහින්ද විරු පීවෙනවා. ඒවාගේ දුප්පත් එන්න හේතුව තමයි දන්දීල නැහැ මේ විදිහට කවුණු හතරක්ගහනවා ඇය. ඇයහනවා ඇකනෙ කැතවෙන්නත් ධනවත් වෙන්නත් හේතවමොකක්ද බුදුපියාණන් වහන්සේ එතකොට දේශනා කරනව ඉරිසියාවෙන් යුක්ත සිතක් ඇතිව. අනුන්ගේ ලාබසත්කාර ගරුසත්කාල ඒවාගේම සැලිකිලි වැඳුම් පූජාවන් වලට ඉරිසියා කරමි. ඒවාට තරහ කරමි. ඉරිසියාවන් කටයුතු කලාද. එහම කටයුතු කරන උදවියගේ සරීර කඇතවෙනව විරූ පීවෙනවා. ඒවාගේම එහෙමඋනාට ධනාදී කටයුතු කරල තිබබාන දනවත්වෙනවා බලවත්වෙනවා. ඒවාගේ ලස්සන වෙන්නත් දුප්පත් තින්නත් හේතුවමකක්ද. කෙනෙක් ලස්සන වෙන්න හේතුව ඇමයිත කවනාදී ඇතුව කටයුතු කළ ඒවාගීම දුප්පත් ඉන්න හේතුව දන්දීල තිබබෙන හැ. කෙනෙක් ලස්සන පැහැපත් වෙන්නත් දනවත් වෙන්නත් හේතුවමකද්ද ඉල්සියාදිය නැතුව. මයිතයේ කවුනාදී ඇතුව කටයුතු කලා, අනුන්ගේ ලාගසත්කාර ගලුකාර සැලකිලි වැඳීම් පූජාවන්ට ඉල්සියා කළේ නෑ කීන් තිගත්තේ නැහැ. ඇ එහෙම නැතුව කටයුතු කළ හින්දා, ඒ උදවීගොහොම පැහැපත් වනාසුන්දර. වනාා ඒවාගේම දානාදී කටයුතු කර ගත්තහින්ද ඒ උදවිය. දනවත්වනාා බලවත්තුනාා ආදීවිදිහට බුදුපියාණන් වහන්සේ කවුණු දේශනා කලා පිින්වත්නී පෙරපින් බලේහින්ද වත් පොහොසත්කං ආදිය ලැබෙන්නේ. හැබැයි වර්තමානයේදී, ආනන්ද සිත්තුමාාවගේ දනවත්කම තිබනාට අකුසල්බලස් අනිත්‍යනු සමාදංකරවල තමනුත් චිත්ත සන්තති කෙලවරයක් නැති ඉසියාදිිට්ටි මානාදීම් පිල්ල කටයුතු කරනවාන පින්වුවත්නී ඒ ඇත්තන්ග දනවත්කම තුළ තියෙන්නේ. බොහෝම දුස්කර ස්වභාවයක් දුකිත ස්වභාවයක් ඒ උදවයට සැපව ස්භාවයක් මිඳින්න පුළුවන්කමක් නෑ එනිසා. හි ජීවිත ගත කරන පින්වතුන් ධනවත්වන ආකාරයට තමන්ගේ කරම වැඩ පිළිවෙල හසුරුවා ගන්නට ඕන සැපවත්වන ආකාරයට අඩ සිංහාලූවාද සූතිහෙම තියෙනවා වගේ ඒකේන බෝගයේ බුංජේයාදී විදිහටත් අන්‍යන් රස්යාදිය කරන්නේ නැතිව ඒවාගේම කෙලිටි ධර්ම නැතුව කෙල්ටිර් දමනය කරගෙන ඒ පංචීතට දම්ම සූතවය අනන සූතතය වැනි සූත දේශනාවල තියෙන ආකාරයට. මංගල සූතවැනි සූත දේශනාවල තියෙන ආකාරයට කටයුතු කරන්නට වගබලාගන්නත් ඕනෑ. පිින්වත්න ඊළඟට අහලතියෙන පස්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ පස්නය සෝතාපන්න පලීට පත්ව පුද්ගලයා උපරිම බව හතක් ඇතුළත පීනිවාම් පාන්නේද යන්න හා බැඳී ප්‍රශ්නේ ඇසීමට පාදක වූ වීඩියෝ එක කියලාීඩියකා සඳහන්කට අපිම දේශනා කළ එක. සාමීන් වහන්ස දැම්මී විස්තරයේ මුලින්ම තියෙන මාතකාවී තියෙනවා සෝහන් පුද්ගලයා උපපත්ති හතකට වඩා සසරී ගමන් කළ හැකි බවට සාක්ෂි කියල සඳහනක්. මේ දේශනාවී එහෙම සාක්ෂයක් ඔප්පුුණී නෑනේ. උදාහරණයක් ගත්තොත් මනුස්සලෝකයේදී පළමු ධ්‍යානලාබී සෝතාපන්න පුද්ගලයක්. වෙනත් මගඵලයක් නොලැබ කලුරිය කරලා ප්‍රටමධ්‍යාන භූමියක උපතක් ලැබුවත් එම පුද්ගලයා කොයි තරම්පමාද වුවත් එම භවයත් ඇතුළුව හතකට වඩා උපදින්න පුළුවන් කියලා සඳහනක් වනේ නෑනීද. වෙනත් ්‍යාන ලබා වෙනත් ධ්‍යාන භූමිවල ඉපදී. අර්හත්තේ ලබා පීනවම් පානු ලබන්න හැකියාවක් තිබ්බත්. පිළිවෙලින් ඉතිරි බැක්මලෝකවල බවහතකට එහා උපදිනවා කියලා සඳහනක් තිබ්බී නෑ. ැක්මලූක ප්‍රමාණයේ අනුව ගැනලා බවහතකට වඩා උපදින්න පුළුවන් කියලා කරපු උපකල්පනය ඒ අනුව වැරදිනේද. මේක පහතා දෙන්න ස්මීන් වහන්ස කියලා කවුණාවන්ත ගුණවර පින්වර්නී. නැවතත් ඒ දේශනාව අහන ඇතිට අපි ඔය ඇත්තන්ට මතා කරනවා. එතකොට ඔය ඇත්තාන්ට හම්බ වීවි කතාවත්තු පැකදනයෙන් අරගෙන. අපි ඒ පින්වතුනට කවුණු පෙන්නලා තියෙනවා, ඒක B.ජ. කෝලංකෝල සත්තක් අත්තු පරම කියයන්නේ කාටදකේලා. සත්තක් අත්තු පරම කියයන්නේ සත්තක් අත්තු පරම පුද්ගලයාටයි. ඒ කියන්නේ ඒක බ.ජ. කෙනට කෝලංකෝල කෙනාට ධ්‍යානලා බී කෙනාට නිමේ කියලා. එතකොට ඒ සත්තාක්කත්තු පරම කෝලංකෝල ඒක බීජී කියන මෙ සෝහන් උත්තමයු සම්බුදු මෑන්්‍යයන් වහන්සේ දෙවමිනිස් සැපවෙන්න මනුස්ස සහ දීවලෝක හය කියන කාම භූම් වොල ජනිත වන පින්වතුම් බව. දේසනා කරන්නට යෙදුනා එතන දෙපිංවත්න ඒ අරිය සච්චානය විභාවයන්ති ගම්බීර පනී නැසුදිය සිතානීකිංචාපිතීහොන්ති බුසප්පමත්තා නැතිී බවන් අට්ටමං ආදියන්ති. ඉධම්පි සංගේ රත නම් පනීතන් ඊතිීන සචීන සුවත්්‍ය හුතුූ කියන රතන සූතියේ ගාථරත්නයට අවධානය යොම කරන්නත් ඕන. ඒ ගාථාව තීරුම වනේ. පිින්වර්ත්නී සූහං ආර්ය පුද්ගලයා බුදුපාණන් වහන්සේ විසි මැනවින් දීශනා කළ ඇචතුරාර් සත්‍යයන් යම් මාර්ගඥාන ආලෝකයකින් තමම්ම අවබෝධ කලාද. ඒ අය කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නැහැ. අටවන පිළිසිඳක් ගන්නේ නැහැ. සංග්‍රයාකිරීමේ රත්න භාවයක් උතුම් මේ සත්‍යයෙන් සත්නට සැපවේවා කියලා පින්වර්ටනී. මෙිතනද බුදුපියාණන් වහන්සේ දේශනාකදී පැහැදිදිවම මාර්ගපල් ලාබීන්ගේ පහළම ඉක්කනා සම්බන්ධව. ඒ කියන්නේ සුස්කවිදාසක සමතයානික කියල දේ‍යආකාරයක් තියෙනවා සමතයානික සුස්ක විදාසය කියන මඟපල් ලාබීන් දේ‍යාකාරීෙන් පිින්මුවත්නී සුස්කවිදාසක අයට තමයි ඒක බීජී කූලංකෝල සත්තක්කත්තු පරමකිනය අයිති වෙන්නේ. පින්වර්ත්නී සත්තා කත්තු පරම කියල කියන්නේ ඒ අයගෙනොත් බාලම එක්ෙන බාලෙන ඒ කෙන තමයි අටවැනි භාවයක් ලබන්න නැහැ කියලා බුදුපියාණන් වහන්සේ දේසනා කළේ. මෙතනදි පින්වර්ත්නී ඔය ඇත්තන්ගේ අවතානයේ තවදෝටත් මේකට යොමු කරන්නට ඕන. ඒ මයි පින්වර්ත්නය සමත භාවනාවක් කරලා. ඇවිදාසනා භාවනා වඩල. මඟපල ලැබීමත් මේ ශාසනයේ ලබන්න පුළුවන් එකකමයක්. හැබැයි ඒකමයිෙන් මාර්ගඵල ලබන්න පුළුවන් අයින ඉතාම ටික දෙනයි. එතමයි සමත භාවනාවක් වඩල. සමතභාවනාවෙන් ධ්‍යානත් උපදවාගෙන. උපදවාගත්ත ධ්‍යානයෙන් විදර්ශනාවට යොමු වෙලා. මාර්කපල් ලබාගන්න පුළුවන් මේ ශාසනේතියන ඒවතුම් කමයිින් මඟපල් ඇබපු අයින්න ටික දෙෙනයි. බොහෝ දෙනා අපිට හම්බවෙන්නේ. පිංවර්ත්නී ලෞකිට දි්‍යාන උපදවාගන්නේ නැතුව කෙලින්ම සුද්ධ විදාසනාවිම්ම කටයුතු කරල මඟපල් ලෞපු අය. ටිකවිලාවක් වුණත් විදාසනා භාවනා වටිනවාන බුදුපාණන් වහන්සේ අතිසයිීම පිංවර්ත්ණ වාර්ණනාත් කලා. එතකොට ටික දෙනෙක් තමයි අපිට හම්බවෙන්නේ ධ්‍යයානත් උපදවාගෙන විදාසන වඩා මඟ පාලාපු අය. පිංවර්ත්නී සුස්ක විදස්සක. සෝතපති ඇ පලස්ත පුද්ගලයාට හම්බ වෙනවා ඇසිත් හතලිස් එකක්. එතගොඩ සමතයානික සෝතාපති පුද්ගලයාට ලැබෙනවසිත් පින්වර්ත්නීඇ පරියටම පණහක්. එතකොට අභිධර්මානුක ූලව ගත්තාහම සුස්ක විදස්සක සෝතාපත්ි පලස්ත පුද්ගලයාට සිත් හතලස් එකක් හම්බවේද්දි සමතයානික සෝතාපත්්‍රි පලස්ත පුදගලයාට හම්බවෙන්නේ සිත් පණහා. එතකොට සූහන් පුද්ගලයා උපපත්ති හතකට වඩා සසර ගමන් කරන්න පුළුවන්ද කියල ඇවහාම මනුස්ස භූමියයි, චාත්‍ර මහාරාචිකයයි තාවතින්සයයි. ජාමී තුරස්තේ නිර්මාණඩතිය පානිින්මිට වසවාතිය කියන කාම සුගති හතේද හම්බ වෙන්නේ අපිට සුස්ක විදාාසක සෝතාපන්න උත්තමයෝ. එ අර කලින් කිව්ව දෙ එතකොට ඒ අය හත්තනි ආත්මභාාවයේදි සත්තක්ගතු පරම උත්තමය අත් හත්වනි ආත්මභාාවයේදී රහත්ව පීණවාම් පානවා අනිත් උත්තම ඒක බ.ජී කෝලංකෝල විදිහයට රහත්ව පීණවාම් පානවා. එතකොට සමතියානික නැත්තන් ්‍යාන උපදවාගත්තු උත්තමයින්ග කතා රීට වඩා වෙනස් වෙනවා. ධ්‍යානු උපදවාගාත උත්තමයින්. බ්‍රහ්ම පාරි සච්චය ඉඳල්ලා අකනීට්‍ය බ්‍රැහ්මලෝකයේ දක්වා ඉහනට ගිහිලා. රහත්ත පීනුවම්පාන සිද්ධ වෙන්න පුළුවන්. පින්වත්නී අප ඔබේ අවධානය මෙතනදී අපි තවත් කවනකට යොද වනවා ඒ තමයි අපේ සක්ක දීවරාජයාගේ කතාව සම්බන්ධව එහෙමන් පින්ුවත්නී සක්ක දීවරාජා යම් දවසක. අකනට්ටකා බ්‍රහ්මලෝකයේ දක්වාගිහිල්ලා ඉතින්දි තමයි ඔහුගේ අවසානයේ සිද්ධ කරගන්නේ. එතකොට අකනීතකා බ්‍රහ්මදෝකයේ දක්කා යන සර්කධීවරාජයන් සූ වහන් මාර්ගීට පත් වනම්. එතකොට අනාගාමී මාර්ගය ලබල ඊට පස්සේ සකාත්මභාවයෙන් හු යම් දවසක චුතවෙනවා චුතේ වෙල්ලා පින්වර්ත්නි. ඉමම්පසයකෙන අනාගාමී මාර්ගයෙහින් ද උද්දන් සෝත අකනිිට්ට ගාමී විදිහට යමින් අවිහාදී ඒතැන්වලු උපත්්‍යය ලබනවා. උප්පත්්‍යය ලබල අවසානයේදී අකනිෙට්ටකා ග්‍රහ්ම ලෝකයේදී රහත්ත පේනවාම් පානවා. මේ විදිහට යන? කීප දෙනෙක් ගැන අපි අටවාාව සඳහන් වෙනවා. ඒ තමයි සක්කදීවදාජය අනේ පවිසිත්තුම විසාකා මහෝ පාසිකාව කියනමනමී අය. මේයි ඒ විදිහට සසරී ඇලනු හැබැයි සසර එතරවන සමාන සම්පත් විදින අයවිදිහට සඳහන් වෙනවා. එතකොට බ්‍රහ්ම පාරි සච්චී නංගත්තාම බ්‍රහ්මලෝක තුනක් වෙනවා එතකොට පරිත්තාබයි නංගත් හම් බ්‍රහ්මලෝක තුනක් කෙනවා එ. පින්වද ඉතිරි බැහක්මලෝකත් ගත්තහම එහෙම පියවරීම් පියවරරි ඉදිරියට යනකොට. ඒ බැහක්මලෝක සියල්ලගේම වාසය කරන්න පුළුවන්කමත් ලැබෙනවා. මේ පිළිබඳ අටුවවල යම් යම් තැන්වල මතවල පොඩිපොඩි වෙනස්කමුත් අපිට හම්බ වෙනවා නමු සමස්තයක් විදිහයට ගත්තාහම සුස්ක විදර්සක උතුමන් ගැනත් සමතියානක උතුමන් ගැනත් මේ විදිහට දැනුවත් වෙන්නට ඕනෑ. පවන ඊළඟට අහලතියන පස්නේ තමයි. ගරු ස්වාමින් වහන්සේ. දහසක්නයින් ප්‍රතිමාණ්ඩීත සෝහාන් පලය පැහැදිලි කර දෙන්න පුළුවන්ද ඔබ වහන්සේට නිවනව වෙත්වා සාධසාධ සාධ කියලා. කවුණාවන්ත ගුණබය සත්පුරුස පිංවර්ටනී දහසක්නයින් ප්‍රතිමාණ්ඩිත සෝවහන් මාර්ගී කියන්නේ මොකද්ද කියල ඔය ඇත්තු අහනකොට. පිංිුවත්නය සෝහාන් මාර්ගයේ ලැබෙන්න්න තියෙනව ආකාර දහසක්. ඒ කියන්නේ පිංවුවත්න දහස් ආකාරයකට තමයි ඒ සිද්ධවෙන්න දහස්සාආකාරයෙන් එක් ආකාරයකට කෙනෙක්ට අවබෝධ වෙන්නේ. එතකොට අභිධර්ම පිටකේ ධම සංගනී කියන අපේ ඇපකරනේ. පත් මේ දහසක් නය විස්තර කරලා තියෙනවා. අටුවාේ තමයි පින්වර්නි මේ ගැන අංගසම්පූර්ණ විස්තරය එන්නේ ඇල දහසක් නය ගැන අහනකොට ඒ ක අපි කෙටියෙන් මේ විදිහට කියන්නං ඔය තන මාත්තුුකා විදිහට. ලෝකෝත්තර මාර්ධපද ඇ පිින්වති දෙකකින් ඒ කවුන කියවෙනවා. සුංඥතමක් අපලිහිතමක් පින්වර්ත්නී මේ විදිහට. එතකොට ඇලෝකෝත්තර ධ්‍යාන තමයි ඒ විදිහට එන්නේ සුං්ඥත ධාන අප්පනහිත ධ්‍යාන කියලා. එතකොට ඒක දෙකට බෙත්නවා. මේ සුංඥත ්‍යානය අපපනිහිත ධ්‍යාන කියන දෙක පිින්ුවනි නැවතත්. දුක්කාපටිපදා දන්දාා බං්ඥා දුක්කාපටිපදා කිප්පා බිඤ්ඥා සුකාපටිපදා දන්දාා බඤ්ඥා සුකාපටිපදා කිප්පා බිඤ්ඥා විදිහට මේ හතරයෙන් වැඩි උනහම අටක් වෙනවා. එතකොට පතිිපදා හතරෙන්. ඇ වැඩි නොවී සුද්ධික මගවසයෙන් කියනකොට සුද්ධික මේ සුන්ඥකත ඒවාගේම සුද්ධික අප්‍ර ණෙහෙත විදිහට ඉක්දි මේක තවත් කොටස් දෙකක් වෙනවා. එතකොට සම්පූර්ණීෙන් දහයක් වෙනවා. මේ දහය වැඩි වෙනවා පින්වන තවත් විසි ආකාරයකට. ඒ තමයි ලෝකෝතර ධ්‍යානභාාවීති. ලෝකුඋත්තර මග්ග භාාවේති, ලෝකුත්තර සතිපට්ඨාන භාාවේති, ලෝකුත්තර සම්මත්්පධාන භාාවේති, ලෝකුත්තර ඉද්දිපාද ලෝකුත්තර ඉන්දිය ලෝකුත්තර බල ලෝකුත්තර බොච්චංග ලෝකුත්තර සච්්‍යය, ලෝකුත්තර සමත ලෝකුත්තර දම්ම. ඒවාගේම ලෝකුත්තර කන්ද ලෝකුත්තර ආයතන ධාතු ලෝත්ර ආහාර ලෝකුත්තර පස්ස ලෝකුත්තර වීදනං ලෝකුත්තර සංඥා, ලෝකුඋත්තර චීතනාන්, ලෝකුත්තර චිත්තාන් ලෝකුත්තර ධාතුන් ආදී විදිහට මේ විදිහට පිංුවත්නි පද විශසකින් වැඩ වුණහාම සම්පූර්ණයම දෙසීයක් වෙනවා. එතකොට දහස ඇපිංවුවත්නි දහය, මේ විදිට දෙසීයෙන් වැඩි වුණහා විස්සයෙන් වැඩ වු හම පින්වැඩි දෙසීයයි ඒ දෙසීය අධිපතිධර්ම හතරින් වැඩිවෙනකොට අටසීයක් වෙනවා අධිපති අමිස්්‍රවතියේ දෙසීයක් වෙන අධිපති මිස්්‍රව අටසීය එකතුුණහම පින්වර්නී. උදහසක් වෙනවා. ඔය තමයි දහසක් නය ප්‍රති මණ්ඩිත සූවහන් මාර්ගඵලයේ කියල කියන්නේ ඔය ඇත්තන්ට මේ විස්තර පින්වර්ටනී ධම්ම සංගනයේ තුළින් තවදුවටත් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය සත්පුරුසියෝ විසින් ධම්ම සංගනී ප්‍රකරණය අටුාවට ගිහාම පිංවර්ටනී ඔය කවුනෝබට හම්බ වෙනවා. සත්පුරුස පින්ංවර්ටනී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. රුවන් සරණයි ස්වාමින් වහන්සේ බුද්ධ වන්දනාව සහ දීවතා ආරාතනාව පටන් පින් පැමිණරීම දක්වා කළ යුතු පිළිවෙල ස්වාමීින් වහන්සේ අපකිරී අනුකම්පාවෙන් පහතා දෙන සේක්වා ස්වාමින් වහන්ස කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නේ ඔය ඇත්තුූ සංගරාත්නය උබීනිවසකට වැඩමකදහම ධර්ම දේශනාව කරනාකාරයට මුල්ටික සිද්ධ කරන්න. ඒ තමයි ඔය ඇත්තන්ගේ නිවසේ. ඔබේ බුද්ධමන්දීරයේ ඉදිරිපිට පින්වුවත්නිි මුලින්ම ඔය ඇත්තුූ ඒ මල් පහන්සුවන්තුන් දල්වල එක තැනකව මේ පරියන්කම අර්ධ පර්යන්කින් හෝ වාඩිවෙලා මුලින්ම සිල් සමාදං වෙන්න ඕනේ. සිල් සමාදන් වනාට පස්සේ. දෙවියන්ට ආරාත්නාකාන්න සම්බුද්ධ බුද්ධ පූජාවනං සමන්තාචක්ක වාලී සු අත්තාගච්චන්තු දීවතා බුද්ධ පූජාය කාලී නාදී විදිහට පින්වත්ී ඔය ඇත්තුූ ඒ යුදලා ඒ විදිහට අධවියන්ට ආරාත්නාකන්න බුද්ධ පූජාවන් සමඟ සම්බන්ධ වන්න කියලා. ඊට පස්ස ඔය ඇත්තු නමස්කාරයේ ආදිය කියමින් පවත්නී සම්බුධ වන්දනාව සිද්ධ කරන්න සම්බුදධ වන්දනාවීදී මුලින්ම තිවිදරත්න ගුණ සජ්‍යානා කල ඉම්පසි ඥාන වන්දනාදය සිද්ධ කල්ල පටික්ෂ සමුපාද. ඒවාගේ එම පින්වන තිවිට චෛත්‍යස්ථාන වන්දනා කරලා සස් සතිවන්දනා වේවාගේ සොළුස්මස්ථාන වන්දනාවාදිය කළ සතර කමටහන් ගාතාව ඒෙන් අමාමි බුද්ධන් ගුණසා ගරන්තන් ආදිය ගාතාතුන සජායනා කළ මල් පහන්සුන්තුන් ආදිය පූජා කරමින් පින්ුවත්නයි අවසානයේදී කානයමිත සූතවාදිය සචජායනා කරමින් බෞ සබ මංගලං ආදී ගාතා සච්්‍යායනා කරමින්, පින්වර්නේ ඔය සත්පුරු සවවිසය මිය ගිය. ඔබේ මේ භවයට අතීත භවවලට පවා සම්බන්ධ ඥාතීනට පින් අනමෝදන් කරන්න. ඒ ඥාතීන්ට පින් අනමෝදං කරලා දෙවියන්ටත් පින් අනමෝදන් කරන්න, සමරුන් දෙවියන්ට පින් අනමෝදංක, ඥාතීන්ට පින් අනමෝදං කරන සමරුන් ඥාතීන්ට පින් අනමෝදං කරලා. වියටින් අනමෝදන් කරනවා ඔයකම දෙක කොහම මුණත් ගැටලුවක් නෑ වඩා තැබෑ සුදුසු වෙන්නේ ඥාතීන්ට පින්දුන්නාට පස්සේ දෙවියන්ට පින් අනමෝදන් කරන එක. පින්වර්ත්නී ඒ විදිහට කටයුතු කරලා අන්තිමට තුනුරුවන් කමාකරවාගෙන ඔබේ සිතින්ඉන් පස භාවනා කටයුතුත් වඩන්න භාවනා කරන්න කලින් අස්මිං විහාර ගරපබ්බතරකගාමේ සබ්්‍ය සුදීපනගදයේසු හිචක් වාලී. දවාසුරා ගෞන්ඩ රැක් අසනාගයක්කා රක්කන්තුමාන් සකනු බාබලීන නිච්චන් විදිහයට පින්වත්නී ඔය තු දෙවියන්ටසිරුම සත්වයෙන්න්ට එහෙම පින් අනමෝදන් කරල භාවනා වදන්න භාවන කළට පාසිමමාය දම්මාන්දම්මට ප්‍රතියා බුද්ධැන් පූජමි ආදී විදිහට පංවත්නී ඔය හත්තු අනතුරුව කායනවා ජාචිත්තේ නාදී විදිර කටයුතු කරමින්, තෙරුවන් කමාකරවා ගන්නත්, කටයුතු කරන්නට ඕනෑ තෙරුවන් කමාකරවා ගන්න අතරි. පෙහි අවසානයේදී ඔය ඇත්තු ඔබේ සුජීවත්වසට්න ආධරනීය අම්මාට ආධනය තාත්තාට සෙනෙහ බරම ඇන්න් වහන්සේට ඒ සනහ බරපියාණන් වහන්සේට ගාතා කියලා වන්දනා කරන්නත් වගබලාගන්න නෝමිය ගිහිල්ල නං ඉන්නේමියගේ අයට කියන ඒ කතාගම් මේ ආදීයේ ගාථගමින් ඔවුන්ට පින් පමණුවන්නත් කටයුතු කරන්න ඊළඟට අහල තියෙන පස්්නේ තමයි කල්යානමිත පින්වසාමින් වහන්සේ. මාගේ දහම් ගැටලූ වනුජී. ඒ එහිබික්කූ භාාවීෙන් පැවිදිවීම සඳහා අටපිරිකද පූජාකිරීම ප්‍රමාණවදද. පින්වසාමින් වහන්සේ කවුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට ධර්මතානය ධර්මතානමය. නිදුක් නිරෝගීචිත ජීවනය ලැබීවා බුදු සරණයි කියලා සත්පුරුස කවුණාවන්ත ගුණපර පින්වර්ත්නී. මෙතනදී එහිබික්කූ මහනුප සම්පදාව සඳහා අටපිරිකර පූජාකිරීම පමණත් පමාණවද දෙකෙළ ඇව්හාම අටපිරිකර පමණක් පූජාකිරීම සම්පූණයම පමාණවත් වන්නේ නැහැ. ඔය එතු බලන්න එහිබික්ක වූ මහනුපසම්පදාවෙන් පැවිදි උපසම්පතාව ලැබූ. අපේ බුදුපියාණන් වහන්සේගේ ශාසනයේදී අපට හම්බවෙන්නේ මොන තරන්නම් අඩු පින්වත් මහරාතන් වහන්සේලා ප්‍රමාණයක්ද. අපිට හම්බවින්නේ සත්පුූස පින්වර්ණනි. විසි අද්දස්ගානක පින්වත් මෙ මහරාතන් වහන්සේලා ප්‍රමාණයක් තමයි එහි භික්කූභාවීෙන් පැවිදුප සම්පදා වුණු. එතකොට ඒ සීලුම මහරාතන් වහන්සේලාගේ අතීත චෛතාපධානවලට යනකොට අපිට හම්බවනි සැරියෝුත් මහරාතන් වහන්සේ මගලම් මහරාතන් වහන්සේීමම අනෝමදැස්සි බුදුපියාණන් වහන්සේගේ කාලිට අදාළව. ආටමි ධර්ම පුරමින් ආ ගමම් මග. ඒවාගේ මසූ හාසාාවකයන් වහන්සේලාගේ චෛතාපදාන අපට හම්බ වෙන්නේ, සත්තුලුස පින්වුවත්නි පදමුත්තර බුදුපාණන් වහසේ ක පිවු මතුරා බුදුපාණන් වහන්සේ කාලීඉඳං වගේ. ඒවාගේම බොහෝ ඒ බික්කූ භාවයෙන් පැවිදි උප සම්පදාව ලැබ ඒ මහරාතන් වහන්සේලාගේ චෛතාපදානවල අතීතයේ අපට හම්බ වෙන්නේ පිින්වත්නය වගේ ඇතඒ පිටට ගිය බුද්ධ ශාසනවල ඉඳන් සිද්ධ කරගත්ත බොහෝ නපුන කර්මයු සමහලාවට පැවිදි වෙලා තියනව තවත් සහරි වෙලාවං වලට ප අතර මග බුද්ධ ාසන වලදී බොහෝ පින්කං කරගෙන තියෙනවා දානාදී කටයුතු සිද්ධ කරලා තියෙනවා ඒ විදිහට බොහෝ කටයුතු කරලා තියෙනවා. එහි එක අංගයක් තමයි පින්වත්නී අට පිරිකරත් පූජා කල තිබීම අට පිරිකර විතර පූජාකිරීමෙන් එ අංග සම්පූර්ණ වෙන්න හැ අංග සම්පූර්ණ වෙන්න නං පාරමිතාදිය සම්පූර්ණ කරන්න ඕන අට පිරිකරා සාමාන්‍යයෙන් ඔය ඇතු කඩයකට ගිහිල් අරගෙන ගෙනල්ලා පූජ කලා කෙලව හරිියන්න. නෙත්නැ ගොබේපූර් චේතනා බලවත් එෙන්න්න ටෝනි මුංචන චේතනා බලවත්ෙන් ඕනේ අපට චේතනා බලවත් එෙන්න්න ටෝනි ප්‍රතිග්ගහකයන් වහන්සේලාගේ සීල සමාජි ප්‍රඥාදය බලවත්වෙන්න ට ඕනි දෙපාර්සවීම එකට එකතු වෙලා සිද්ධකරන අංග සම්පූණ වූ. දෙපාස වීම දායක පින්වතුන්ගත් ප්‍රතිග්ගහක පින්වතුන්ගිත් ඒ කානා සම්පූර්ණවීමෙන් තමයි පින්ංවර්ත්නි ඒ උතුම් ප්‍රතිඵල් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ කෙටීන් අපි මේ කවුණු මතක් කළේ. සත්පුරුස පිංවර්නී ඊළඟට අහලතියෙන පස්්නය තමයි පිංවත් සාමින් වහන්සේ, කාමාවචිර සිත්වලට අයත් අහේතුක අකුසල විපාකසිත් හත සහ. සවිපාක සිත් අටහි. අකුසලවිපාක උපේක්කාසාගත චක්කු විඤඥාන සිත උපෙක්කා සහගත සෝතවිඤ්ඥාන සිත ආදී ලෙස ඇති සිත් පහත් දුක්කසාගත කායවිඤ්ඥාන සිතත් පහළවන්නේ සතර අපාගත සත්ව ඉන්ටද. නැතහොත් මේ සිත් සුගතියේ ඉන්න මනුස ආදී සත්වයන්ට අනිෂ්ට අඩමුණක් ඇති වනවිට හලවන සිදත ඒ ලෙසටම අහේතුක කුසල විපාක පහලවන්නේ සුගතියේ පමණද. සතර අපාගත සත්වයන්ට තමන්ට පියාරමුණක් ලද විට ඇතිවන විට පහලවන්නේ කවර සිද්ධ කෙතියෙන් සඳහන් කළොහොත්. අකුසල සහ කුසල විපාකසිත් ඇතිවන අවස්ථා සහ ඒවා ඇතිවන භූමි පිළිබඳවයි මගේ පැනය නිවන්සුවේම වේවා කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුස පිින්වර්ත්නී ඔය ඇත්තන්ග ඔය ගැටලුව ඉතාම හොඳින් නිරවුල් දෙෙන්න්න අපි සියලු පුද්ගලයින්ට ලැබෙනසිත් ගැන සඳහන් කරන්න. එතකොට ඔය ඇත්තන්ට හොඳ ඇචිත්‍රයක් සිතේ ගොඩ නැගේවි. පිංවත්නී බුදුපියාණන් වහන්සේට ලැබෙන සිත් මුලින්ම දැනගමු. බුදුපියාණන් වහන්සේට මොනවගේ සිද්ත පහළවෙන්නේ. අහේතුකසිත් දහ අටෙන් බුදුපියාණන් වහන්සේට ලැබින්නේ නැත්තේ හසිතුඋපාද සිත පමණයි. හසතුූපාද සිත හැර අහේුතුකසිත් දා හතම හම්බ වෙනවා. ඒවගේම මහාවිපාකසිත් අටම ලැබෙනවා. ඥාන සම්පයුත්ත මහාත්‍රයාසිත් හතර ලැබෙනවා. බුදුපියාණන් වහන්සේට ඒ කිව්ව සිත් විසි නවය පහළ වෙනවා. ඊට පාසේ රහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට පින්වර්ණය අහයුතුකසිත් දහ අටයි. දහටම ලැබෙනවා. මහා කියාසිත් අටයි, මහා විපාගසිත් අටයි කියන මේසිත් තිස් හතරම ඇතිවෙනවා. එතකොට අනාගාමය උත්තමයින්ට අනාගාමී උත්තමයින්ට ඩිට්ටිගත සම්පයුදධසිත් හතරයි. දෝමනාසසිත් දෙකයි. විචිකිිච්චා සිතයි කියන. මේසිත් හතහැර ඉතිරී අකුසාසිත් පහත්. ඒවාගීම හසිතු පාදේ හැර ඉතිරී අහීතුකසිත් දා හතත්. එ මහා කුසාසිත් අටත්. මහා විපාගසිත් අටත් කියන සිත් තිස් අට ඇති වෙනවා. ඊට පන්සේ අපිට හම්බගෙන සූහාං උත්තමව සහ සක්කදාගාමී උත්තමයු. සූවාං සකදාගාමී උතුමාන්ට දිට්ටිගත සම්පයුත්තසිත් හතරත්. විචිකිචා සිතත් හැර ඉතිරි අකුසරසිත් හතාත්. ඒවාගේම් හසිට උපාදේ හැර ඉතිරි අහතුකසිත් දහ හතාත්. ඒවාගේම මහා කුසාසිත් අට මහාවිපාකසිත් අට කියන සිත් හතලියම හම්බ වෙනවා දැම් පුතක් ජනයිීන්ට පුතක් ජනයකි වහාම පින්වන සියලම පුතක් ජනයෝමටින්ට අයිති වෙනවා සියලම පුතක් ජනයෝ ඒකන් සතර අපාගත අයකි නන් සියල පුතක් ජනයෝ. සියලිම පුතක් ජනීන්ට අකුසාසිත් දොලා ඇති වෙනවා. ඒවාගේ මහසිතු උපාදේ හැර ඉතිරි අහීතුකසි දා හතම ලැබෙනවා. මහා කුසාසිත් අට මහාවිපාකසිත් අට කියන මේසිත් හතලිස් පහ සියලිම පුතක් ජනයිීන්ට ලැබෙනවා. මේ කරුණු ටික කියනකොටම ඔය ඇත්තු මේ අහප ප්‍රස්නේ එතනීම විසන්ඳලා ගියා ඒතම ඇපංවර්න අකුස ලිබිපාක උපේකාසාගත චක්වවි්ඥාන්සිත උපේකාසාග සූතවිඥ්ඥාන්සිතාදී සිත් පහත්. එයිවාගේීමඒකිව අකුසලීපාක සිත්තාදිය සතර අපාගත් සත්්‍යයන්ට විතරක් දඇතිවෙන්නකි ලැව්වාම සුගතිීන්නයට අනිස්ටර්මලක් කමුණාව ලැබින් ඇැද්දකි ලැහ්ුවට පස්සේ සත්පුරුස පින්ංවර්ටනි. සියලි පුතක් ජනීන්ට තමයි සතරාපාගත ඇත්තොත් ඒවාගේම මනුස්ස දිව්‍යාදී සිරදිනා අයිතිවෙන්නේ. ඉතින්දි මංසූ වහන් නොවනු සකදාගාමී නොවනු අනාගාමී නොවනු රහතන් වහන්සේලා නොවනු ඒවාගේම සම්බුධිමයන්යන් වහන්සේ නොවනු පිින්වත්ී අෙකුත් සියලුම පුතක් ජනයීන්ට ඇතිවනසි අපි තැන් ඔබට සංඛ්‍යාවසයෙන් කිව්වා පින්වත්නි හතලිස් පහක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඔයිෙක් ොහැමෝටම අකුසාසිත් දොලහා හසිතුඋපාදය ඇරන්න ඔය කතාකරන අහතුසිත් දහටී හසතුපාදී හැර ඉතිරි අහේතුක සිත් එකන අකුසල විපාක හතයි කුසල විපාකාටයි කියාතුනී කියා දෙකක් කියන මේ දා හතම ලැබෙනවා මහ කුසාසිත් අට මහා විපාකසිත් අට කියනසිත් හතරිස් පහම ලැබෙනවා. සත්තුරුස පිංවත්නී. නඟට ඔය පින්වතුන් අහලතින පස්්නේ තමයි අවසරයි ගරුපින්ව ස්වාමින් වහන්සේ ආනාපාන සතිභාවනාව යෙදිනවිට කිසි විට එකත් හිතා හුස්ම නොගත යුතු බව ඔබ වහන්සේ සමඟ පැවැත්වූ ධර්මසාකච්ඡාවකදීමම අසා තිබෙනවා. නමුත් නාස් තුඩ අග සිත පවත්තාගෙන සිටියදී බොහෝ උස්සා කරත් හුස්ම ගැනීන්නේ සිතා මතාමයි. නමුත් ආනාපාන සති භාවන වඩනෙවිට. සිතා හුස්ම නොගත යුතු හෙයින්. මා කරුණාවෙන් ඔබ වහන්සේගෙන් සිතා මතා හුස්ම නොගින ආනාපාන සති භාවනා වැදීමට ආරම්භයේදී කළ යුත්ත කුමක්ද බවට පිළිතුරක් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට බොහෝපින් අනමෝදංවීවා තෙරුවන් සරණයි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නී සිතාමතා හුස්ම ගැනීමෙන් ආනාපාන්සති භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඔය පින්වතුම් පින්වත්නී පරිියංකයෙන් වාඩිවෙලා නාසේ අගසිත පිහිටුවාගෙන ස්වභාවික ඔබේ සරීරයට කිහිපවර හුස්ම ඇතුල්වන්නට පිටවන්නට ඉද දෙෙමින්. ර්න ඔබේ නාසේ අග සිත රඳවගන්න කොයි වෙලාවකවත් සිත නාසේ අගෙන් සරීරයට ඇතුළට හුස්මත් එක යන්න දෙන්න එපා ඒවාගේම නාසයෙන් එලියට හුස්මත් එක්ක ඔබේ සිත පිට කරන්නත් එපා පින්වත්න පිට කරන්නෙක්හමොහම තිහෙම යවන්න බැහැ අරමුණත් එක්ක යවන්නේ පැයි කලකි අරමුණ ගන්න එපා කලකිවවේ. ඔය පින්වතුන් නාසේ අග තමයි සිත පිහිටවා ගන්නට ඕන. පින්වති නාසේ අගම ඔය පින්වතුන්ට ආශසාස පස්වාස අරමුණගන්නට පුළුවන් විදිහට පුරුදු පුහුණු කරගන්න. අර විදිහට වාඩි වෙලා නාසේ අග සිත පිහිටුවාගත්දී ඔබට දැනේවිී. ස්ොභාවිකම. බොහෝ වේලාවක් ගන්නාහුස්ම සරීරයට ඇතුල් වෙනවා කියලා. ඒවාගේම බොහෝ වේලාවක් පිටකන හුස්මක් සරීරීම් පිට වෙනවා කියලා. කෙටවේලාවක් ගන්නාහුස්මක් සරීරයට ඇතුල් වෙනවා කියලා. කෙතිවේලාවක් පිටකන හුස්මක් සරීරීම් පිට වෙනවා කියලා. පින්වතුම් ඒ ඔස්සේ සිත පිහිටවා ගන්න. එතකොට බුහෝ වේලාවක් ගන්නාපිට කරන හුස්ම දිග හස්මක් බව දැනගන්න පුළුවන්කම ලැබෙනවා. කෙටවීලාවක් ගන්නාපිට කරන හුස්ම කෙති හුස්මක් බව දැනගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්න ඔය තත්ව ට දියුණ වෙන්නට ඔබට. පූර්ුවවක් කුත්යන් සිදු කරගෙන ඉන්න එකනම් අතිසෙම උපකාරී වෙන බවත් කියන්න ඕන පූර්ුවක් කෘත්යන් ඔය ඇැත්තන්ට ඒ පත්තිකානැත්නං අපි ආරන්සේ නාසනය ටබ පනිවිධත්ති යන්න අප පින්වත්සාමන් වහන්සේ ඒවාවී පින්වන්ත ඔය ඇත්තන්ට පින්වත්නී ඒ අවස කරන පූරක් කෘත්්‍යයන් ප්‍රතිිකාව පින්වන්ත ඔය ඇයට පූර්කෘත්්‍යයන් සම්පූර්ණ කරගන්න එසේ. ඒ විදිහට පින්වර්ත්නිි පූර්ුවක් උත්්‍යන් ආදිය සම්පූර්ණ කරගෙනත් ඔබට ආශවාස පස්සා ස්වාතය ස්වභාවිකව ගැන් එක ඔය පින්වතුන්ට දැනගන්නට අප හසනා පින්වත්නිි ඔය ඇත්තු ගණන ආදී විදිහට කටයුතු කරන්නට ඕන ගණන් කරන්න ඕන. හුස්ම ආශවාසේ එකයි පස්වාසේ දෙකයි ආදී විදිහට ගණම් කරනකොට. ඔ වෙලාවකවත් පහට අඩුවෙන් ගණන් කරන්න එපා පහට අඩුවෙන් ගන්න නවත්තන්න එපා එහෙම කළෝතින් හිත කැලබන්න ගන්නවා. ඒවාගේම දහයට වැඩියෙන් ගණන් කරන්නත් එපා. එහෙම කලාම හිතර ගණම් කිරීමත් එක්කය පිහිටවෙන්නේ සත්පුරස පින්ංවර්න ගණන් කිරීම ආදිය කරනකොට අරශවාසබස්වාස ඇත්තික සිත පිහිටෙනවා. ඊට පහසේ ගනාං කරන එක නතර කරලා. ඔය ඇත්තන්ට ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන් අර කිව් ආකාරයටය. සත්ස පින්වත්න ඊළඟට අහලතියන පස්නේ තමයි අවසරයි පංවසාමින් වහන්සේ. යමරජු කියන්නේ වේමානිික අසුරේක් බව නව්‍යනේ අරියදම්ම මාහිමිපානන්ගේ පොතක තියනවා. එවැනි යමරජවරු හැටහතරක් නිරයේ ඉන්න බව සඳහම්. කාන්තාවකට කවදාවත් යමරජුවිය ැකි යමරජු වීමටත් පාරමිතා පිදියයුතු. යමරජුට අනේ මටත් සම්මා සම්බුදුවරයක්ගින් ධර්මය අසා නිවන්දකින්නට ඇත්නම් යයි සිතිවිල්ලක් පහළ වූ බව බුදුරජාණන් වහන්සේ දීසනා කළ බවමා අසා තිබෙනවා. මුගලම් මහරාතන් වහන්සේ නිරයේ ගිනි දැල් ඒදීෙන් නිවා දමා නිරිසත්වයින්ට ධර්මය දීසනා කළ බව අසා තිබෙනවා. එවිට යම රජවරුන්ට මාර්ගඵල ලැබිය නොහැකිද. කියල ඇහු අට පස්සෙ පිින්වත්නී අපි සම්පූර්ණ පස්්නැටික කියලක් ඉන්නා යමරජට මාර්ගපල ලැබිය නොහැකි මේ ප්‍රශ්නේ තිකක්දිකට මහලා තියෙනවා. එවගේම ස්තියකට කිසි දවසක පත්විය නොහැකි පාරිමිතා පිළිය යුතු. යම රජු තනතුරවට පත්වන්නං වීමමාණික අසුර යම් බවට පත්වන්නේ ඇයි කියලා. පිංවත්න යමරත මාරගපල් ලබන්න බැහැ. ඒ ඔවුන්ගේ කරම ආදිය හින්දක්. එතකොට වීමමානික අසුරයු කියන කාණාවත් එක්ක ඔබ මේ පස්නේ ඇහුවට පස්සෙ කරුණෝඔබට පැහැදිලි කරන්නට ඕන ඒ තමයි පින්ංවර්ත්නී සැමරත්තුමා කියල කියන්නේ ඔහු කරගත්ත කුසල තර්මයෝ හින්දා සැප අනුභව කරන කෙනෙ. හැබැයි ඔහු පින්වර්ත්නී එක් විලාවක් කර්මවිපාකනුව සැපා අනුබව කරද්ද තවත්වෙලාවක් කර්මවිපාකනුව දුක් අනුභව කරනවා. එතකොට ඇමී කනාා ධාර්මික රජකිෙනෙක් නෙමි. දොරටු හතරේ මේ ජනතාව තියල පිංවත්න කටයුතු කරනෙක් කෙනෙක්, නරකයි ඉන්න කෙනෙක් එතකොට නරකයි උපංකනෙත්ට නරකේ ඉන්න කෙනෙක්ට මඟපල් ලබන්නට පුොළුවන්කමක් නැහැ. මෙතනද අසුර කියන නම කිය අද්ද පිින්වත්න අසුර කියන නම සත්වකොට්ටහස කීපයකටම අපි කියනවා. ඒ සත්වකොට්ටාස අතර පිින්වර්ත්නේ සතරාපායෙන් එකක් වන අසුරනිකායට අයිති කාලකංජික කියල පේතියොත් ඉන්නවා. ඒවාගේම මහවෙර පතුලෙ අසුර භවනය ඉන්නවා ඒපචිත්ත පහරාද වගේ නම් තියන අසුරයෝොත්. ඒ අයටත් අසුර කියනවා. දෙවියන්ට සතුරහින්දා එයාලට අසුර කියලා කියන්නේ. ඒ වගේම පින්වර්නය. ඒ තවත් පිරිස්ගත්හම් ඒ අරකීවකට්ටිය අයිති නැහැ සතරපායට ඔවුන් අයිතිවෙන්නේ දේවකොට්ටාස වලටමයි විනිපාතික කියලා අසුරකොට්ටාසයක් තින්නවා. එතකොටට චාතුරුමහාරාජික දේවකොට්ටාසයටම අයිති පිළිසක් තමයි ඒ විනිපාතික අසුරකොට්ටාස වෙන්නේ. එතකොට පියංකරමාතා උත්තරමාතා වගේ කට්ටිය පිංවත්න අයිතිවෙන්නේ විනිමාර්තිික නැතවේමානික. ඒ නිමාතික අසුර කොට්ටාස වලට එතකොට ලෝකාන්තරික නරකී තින්නව පිින්ුවත්නී සත්්‍යකොට්ටාසේ අයටත් අසුරයෝ කියලායි කියයන්නේ. අසුරෙන් පිළිබඳ ඇහුවාට පස්සේ ඒ අසුරයු අතර මෙ කතාකරන පිින්වත්නී යම රජුරුව සම්බන්ධ වනන් කතා කරද්දී යම රජ්ජුරුවන්ට ඒ විදිහට මඟ පල් ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ පස්නේ මහල තියෙනව තවත් ප්‍රස්නයක්. ජෝතිසය තිරස්්චීන විද්‍යාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළබව මාසා තිබෙනවා. රුවන්වැලි සෑද විසාක නම් නැකතකින් ආරම්භ කළ බව මහාවන්සේ තිබෙනවා. උන්වහන්සේ ජෝතිසේ අනුදැන වදාරා තිබේද. තිරස්චීන විද්‍යාවක් ලෙස ප්‍රතිස්සේපකොට තිබේද කියලා. සත්පුරුස පින්වත්නිි ඔබාහල තියන ඒ පස්නයේදී. බුදුපියාණන් වහන්සේ ජෝතිසයාදී කානා සම්බන්ධුව මෙන්න මෙහෙමයි දීශනා කළේ තීවිච්ච සූත්‍රයේ අනුව. පින්වත්නී බුදුපියාණන් වහන්සේ පින්වාද ස්වාමීන් වහසල සම්බන්ධව මෙහෙම කියනවා සැදහැයින්මිස් ඇතැම් මහන බමුණු. එක සැදැහැයිෙන් දුලු භෝචන වලඳලා. අංගසාාස්තයේ, නිමිති සාාස්තයේ, උත්පාත ලක්සණය සප්න ශාස්තයේ ලක්සන ශාස්තයේ, මූසකච්චින්ද මෙවිද්‍යාව, අක්නිහෝමේ, දර්විහෝමේ, තුසහෝමේ, කනහෝමේ, තණඩු හෝමය, තර්පිස් හෝමේ තයිල හෝමේ, මොකහෝමේ, ලෝහිත හෝමය. අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, නස්්‍රස්්‍රවිද්‍යාව, සිවවිද්‍යාව, භූතවිද්‍යාව, බූරිවිද්‍යාව, අභිවිද්‍යාව, විසවිද්‍යාව, වාස්වික විද්‍යාව, ක විද්‍යාව සාකුණ විද්‍යවායස විද්‍යාව පක්වද්‍යානය සරිපාත්‍රාණය මග පක්ෂය මේ විදිහට කියන. මේ තිරස්චීන විද්‍යාවන්ගේ. මිත්‍යදීවයෙන් තමන්ගේ ජීවිත පවත්වනවාන. ඒ මහනතමි තිරස්චීන විද්‍යාවෙන් කටයුතු කරන කනෙ එයින් වැලකිලා කටයුතු කරන්නට ඕනේ එයින් වැලකී කටයුතු කරණ එකත් උතුම් සීලයක් කියලා තීවිජ්්‍ය සූත දීේශනාවී සඳහන් වෙනවා. එතකොට සත්පුරුස පින්ංවර්ත්න ඔය එත්තුමහල තියෙන පස්නයේදී. ජෝතිසේ තිරශ්චීන විද්‍යාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දීශනා කරලා තියෙනවා. රුවන්මරිස් සෑ විසාකනකතින් ආරම්භ කළ බව, මහාවන්සේ තියෙනවා උන්වහන්සේ ජෝතිසය අන්දන වදාරා තිබේද තිරස්්චීන විද්‍යාවක් ලෙස පතිස්සේභ කර තිබේද කියලා ඇහුවොත් ඇයි ඔබ පටලවාගෙන ඉන්න පින්වර්නේ ඒක සංගරත්නය විසින් කලා වගේ. සංගරත්නය පිින්වර්ත්නී ඒ බුදුපියාණන් වහන්සේ නොසුදුස් දෙයක් විදිහට අර කලින්කිව දියශනාපාට සඳහන් වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ විදිට ජෝතිසය නැත්නම් ඒ තිරශ්චීන විද්‍යාවී විමුක්තිය ලබන්න බෑ නිසා බැහැර කලාමසක් සම්බුදු මෑණියන් වහන්සේ විසින් පංවර්ණී සංගරාත්නයට ඒ කරන්න එපයි කෙළ දේශනා කලාමෙසාක් එ තිරශ්චියන විද්‍යාවක්විද ශාසනයෙන් පිට තයි තිබ්බේ. ශාසනයෙන් පිට තිබ්බ යම්යම් ඒ විද්‍යාවංගෙනුත් පිින්වදි පෙයෝජන බොහොමයක් තියෙනවා. දැන් අර කතාකරපු විවිධාකාර කවුණු අතර පිින්වත්නි විධාකාර ප්‍රයෝජින ඇතිවෙන්න පුළුවන්. ඇනමුත් එතනදී ඒ දේවල් නිවම්මඟට උපකාරවන කාරණා නෙමේ. එනිසා ඔය පින්වතු රුවන්මලි චෛතරාජාණන් වහන්සේගේ ඒ විසාක නම් නැකතින් ආඩම්භ කරපු බව ඒ කියන්න කාරණාවට සංගරත්නය පටලවා ගන්නත් ඒවාගේීම රුවන්මලි චෛතරාජාණන් වහන්සේට දුස්කීමක් එහෙමන ඇත්නම් මහාවන්සේට දොස්කීමක් ආදීක පැතිවලඩි හිතන්න එපා පින්වත්නී මෙතන ජෝති සේකයානයම්කි සිවිද්‍යාවක් ඒ විද්‍යාවතුළින් කියවෙන කාණා අනුව දුඩටිග රත්තුවා. රජවරු ඒ විශ්වාස කරමින් ඔවුන් ඒ පිළිපැත්්දා ඔවුන් පිළිපදමින් ඔවුන් විසිම් මංගල් මුළල් ගල්ටයලා ඒ කරපු කාරණාවට මහරහතන් වහන්සේලා අනුගහයදක්කමින් ඒ සඳහාවස්ස සහයෝග මඟ පෙන්නීම් ආදී කානාා සිද්ධ කලා ශාසනක කාරණාවයි සම්මුතිලෝකී රජවරුන්ගේ කානා ආදියයි පටලවා නොගෙන ඉන්නටත් වගබලාගන්නට ඕනේ. සත්පුරුස පින්වර්ත්නි ඒ වගේ ඒ පස්නීතිම අහල තියෙනවා මේ ඔබ අහල තියෙන්නේ කලින් කලටල් කලින් කලට ගල්පැලිෙන බොරු අනාාවකි මේ අහල තියෙන විදිහටම එමං කියන්න. කලින් කලට එ මේ මගේ වචානෙම මේ අහල තියන කෙනාගේ වචන. කලින් කලට ගල්පැලෙන බොරු අනාවැකි පවසන ජෝතිසවේදීන් ජෝතිසය තිරශ්චීන විද්‍යාවක් ලෙස දේශනා කලින් මොන සූත්‍රයේද. බුදුහාමුදුරුවෝ ජෝතිසේ ප්‍රතිස්සේප කොට ඇත්තේ කොතනද. ජෝතිසයේ බොරු නම් සත්්‍ය සොළයුග්ගමන සූත්‍රයේ බොරු. ජෝතිසේ බොරු කියන අය කරතරයක් උන ගමන් දුවන්ගන්නේ අපි ගාවට යැයි පවසන ඔවුන් බුදු හාමුතුරුවන්ගේ නම පාවිච්චිකොට බොරු පචාරය කරන්න එපායයි දෝසාරෝපනය කරයි. ඔවුන්ට දී යුතු දර්මානකූල පිළිතුර කොමක්ද කියලා ඇහු හාම සත්පුරුස පිංවත්නිමී මොහොතේම ඔය ඇත්තෝ තේවිච්ච සූත්‍රේගන්න. තේවිච්ච සූතය අරගෙන පින්වන්ත ඔය ඇත්තු එයින් කවුණු අරගෙන විස්තර කරන්න. පින්වර්නී සමාජයේ යම්යම් විද්‍යා ආදිය තියෙනවා සසර ගමනින් ඉතරව වන ගමන්ටේ උපකාරි වෙන්නේ නැහැ නමුත් සාමාන ලෞක ජීවිතය විධ කවුණුවලට ජෝතිස්සේ යොදාගන්නවා විශේසයම ශසනක කාරණාවේදී. නිවම් මඟට හානිකර නොවන කාරණා පිළිබඳව පින්වති මධ්‍යස්ත මැදහත්පතිපදාවක් තමයි තියෙන්නේ. සේසේම නිවම් මගතම අදාළ නොවන කාණාවල ඔය ඇතු සලණය යමක් වෙන්න එපා නමුත් ඔබේ ඉදිහදා කටයුතුවලට ඒ මුදව් ගැනීමේ වරදක් නැහැ. හරියට වෛත්‍ය විද්‍යාව මුදව්ගන්නා වගේ ජෝතිස විද්‍යාවෙනොත් යම් සහයක් ඔබ ලබා ගැනීමේ වරදක් නෑ නමුත්ය අසම්පූර්ණ අංගසම්පූර්ණ නොවන එකක් බවත්තේරුන් ගන්නට ඕන ඒ විමුත්තිය ලැබෙන්නේ නැති බවත්. රුගන්නට ඕන එය සරණ ගිහිල තේරුමක් නැති බවත් නමුත් යම් සහයක් ඔබේ දෛනික ජීවිතයට ඒ ලබාගත හැකි බවත් පින්වර්ත්නී වර්්‍යනය කරනකොට පේනවා. ඊළඟට එතන මහල තියෙනවා කෝතුහල මංගලකානා යනු කුමක්ද. අප හට ඉතාම අනුකම්පාවෙන් පහතා දෙෙනසේක්වා කියලා. සත්පුරුස පින්වර්නී කෝතුහල මංගලකානා මොනවද කියල ඇහුවට පස්සේ. එතනදී ඔය ඇත්තන්ගේ අවධානී යොමු කරන්න ඕන තොනුරුවන් සරණ ගිහිල්ල ඉන්න බෞද්ධ පිින්වතුම්. වෙනත් බාහිර ආගමික නොවන ඇදහිලි විශ්වාස ඒවාගේම අභිචාරවිදි පිළිගන්දී නැතුව කටයුතු කරන්නට ඕන. ඒකට හේතුව තමයි පිංවත්නී ඒඒ අයගේ උපාසක භාවයට පත්වීමත් එක්කම පින්වර්ටනී බුදුපියාණන් වහන්සේ ගැෙන ඇතිකරගන්න විශ්වාසය සද්ධාව. සද්ධාවේ පිහිටල ඉන්න හින්දා. පින්වර්නී කෝතුහල මංගලික කියන හඳුන්වන විිවිධ මිත්‍යා විශ්වාස, භූතවිද්‍ය, ගොප්ත සාස්ථාධිය පිළිගන්නයකින් වැලකිලා කටයුතු කරනවා. මේ පින්වර්නී කෝතුහල මංගලික කියන එක ඔය ඇ එත්තො මේ විදිහට තේරුන්ගන්න. කෝතුහල මංගලික කියන එකට පින්වත්න සබ්දකෝසවලෙහෙමත් විධ අදහසෙනවා එතනදී මංගල සම්මත අභිචාරවිදි. පෙරනිමිති, අනාවකි, භූතවිද්‍යා, ඉරණම් පලාපල ආදී විදිහට කෝතුහල මංගලික කියන කාණා විස්තර කරනවා. එතනදී අටුවාවල ඒක අදහස් කරෙන්නේ නිිට්ට සුත මුත ආදී කියන නම්වලින්. ඒ කියන්න මංගල සම්මත දේවල් විදිහට. මේ විදිහට මේ සියලු කනෝ බැලුවහාම තුනරුවන් සානගේ උපාසක පින්වතුම් මේ දේවල් පිළිගන්න පිළි අරගෙන ඒවා සාරණ ගියවොත් ඔවුම් උපාසක බවින් පිරිිහෙන්න කානාවක් වෙනවා. පින්වත්නී තුනුරුවන් සානගේ උදවිය. මේ කිව්ව දේවල් සරණයන්දේ නැහැ. සාණු නොගීයාට පින්ංවර්ටන ජෝතිස්සවැනි යම් යම් ශාස්ත්‍රකම වලින් කියවෙන කවනු යම් යම් අයට උපකාරය වෙලා තියෙන ආකාරයක්ක එවැනි විද්‍යාවන් ඇපින්වර්ටන මැද හත්ව තමයි පරිහණය කරන්නේ තමන්ගේ උපාන්සක බවකිලිටු නොවන ආකාරයට නුවනෙන් කටයුතු කරන්නත් වග බලාගන්නට ඕනෑ. පිවත් ඒ වගේ මොය පින්වතුන් පස්න අහනකොට එතෙදි කෙටියෙන් අහන්න පුළුවන් හොඳයි. එක පස්න එකට එකක් විතරක් අහන්න පුළුවන්නන් හොඳයි. පින්වර්නි එක් අවසකට එක්කෙනෙක්ට එක් පස්්නයක් විතරක් අහන්න පුළුවන්න අනිත් ඇත්තන්ටත් අවස්ථාව ලැබෙනවා. මෙතනද බොහෝ විස්තරවසයෙන් අහනකොට පිංවර්ත්න ඒ එකකට එකක් එක්කට එකක් උත්තර දෙනකොට බොහ වේලාවයනවා පැහ දෙකක වගේ කාලයක් ඔබට වංකරල තියෙන කොටේ වෙලාවෑමේදී අනිස්ත් ඇත්තන්ට උත්තර දෙන්නට අවස්ථාවක් නොලපී යන්න පුළුවන්. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසර පින්වත් සාමින් වහන්සේ. මගපල ්‍යාන ලබා ඇති පින්වතෙකුට තුන්තරා බෝධියකට සමවදින්න හිතුනොත් නොහැකිද. මඟපල ලබා ඇති ගිහි පිින්වතික්, පෙර භවයකදී, තමම් මඟපල්ලාබී අයකු බව දැනගන්න පුළුවන් භාවනාව පගුණ කිරීමෙන්ද. ඇමික ප්‍රශ්න ගොඩා කෙතන තිය නවමංහිතන්නේ එතෙන්දි මම පලවෙනයකට උත්තර දීගෙන එන්නම්. මඟපල්‍යයාන ලබා ඇති පිින්වතකුට න්තරා බෝධීකට සමවදින්න හිතුනොත් නොහැකිද කියලා ඇහුවාම පින්වර්ත්න තුන්තරා බෝධිය කියන්නේ බුදු පසේ බුදු මහර හාත් කියන මෙන්න මේ ඒ උත්තම බෝධිතුනට එතකොට ඒ තුන්තරා බෝධියයට සමවදින්න පුළුවන් දෙ කිය ඇැවොත් එය හරියට තාම තීරුම් ගිහිලනෑ උත්සාහ කරන්න ඔබට තේරුම් ගන්න පුළුවන් වේවියම් වෙලාවක සත්පුරුල්ස පිංවර්ත්න බුදු පසේ බුදු මහර හාත්කෙන තුන්තරා බෝධියටයි එතුන් තරා බෝධිය කියලා කියන්නේ. මඟපල්ල බා ඇතිගිහි පින්වතියෙක්. පෙර බෞවලදී තමම් මඟපල්ලාබී අයෙකු බව දැනගන්න පුළුවම් භාවනා ප්‍රගුණ කිරීමෙන්ද කියලා. ඇහුවාම පින්වවත්න භාවනාජය ප්‍රගුණ කිරීමෙන් දැනගන්න පුළුව. ඇ ඒවාගේ පෙර භවයන්හි දැද අධිස්ථානයෙන් සිල් ගුණදම් පිරූ නිසාමද මෙලොව සෑම පිරිමියෙක්ම පුරුස ආත්ම ලැබුවේ. නමුත් උදේහවස බුදුබණ ඇහෙන. බුද්ධ සාසනයේ පිහිටපු සමාජයක් වන අපි රටි. ප්‍රතිපත්තියක් මැති නාමික බෞද්ධ පිරිමීම් බහුලයි. අති බෞතරයා සීලයෙන් ඉන්දීය සංවරීන් දුඩුවලයි. විකෘති ආසාවන් කෙලෙස් බහුලයි. සල්ලාලකන් දුරාචාරයන් දුස්සීල හැසරීම් බහුල පිරිම සමාජයේ තුළ හිරියොතක් ගුණයිම් පුරසියන් ස්තීන්ත වඩා දුඩුවලයි. පංචකාමීෙන් ඇසන්ද කරගෙන පංචින්ද්‍රයම් පිනවීමට අධර්ම කාමේම ස වෙන දඩයක්කාර පිරිමි සමාජ ජාලවල්ලත් මේ අපි වචන්නේම ඔප මෙලී රතියන්නේ කොහම ලිගු හරදන්න පින්ුවත්න ඔබලිය රතියෙන්නේ බහුලවසයෙන් සරසානවා. සමාජයේ ආධ්‍යාත්මික සීලාචාරය පවුරු සස්ථාවන් දුලබ. මෙවැන් නොමනා හැස්රීම් හේත්වයෙන් මට ඇති ගැටලුව. පෙභවයන් වල සිල්ගුණදම්පිරු ආනිසංස නිසා පුරිසාත්ම ලැබුවත්. බහුතරයක් දෙනා දුස්සීල ප්‍රතිපත්ති නැති උම්මාත්තක සල්ලාලයන් උනේ කොහොමද. සීලවන්ත ප්‍රතිපත්තිගරුක කාන්තාවන්ට මේ බවයේ සිලිකුණදම් වඩන අනුහසින්. පුරුස ආත්මයක් අධිස්්ඨානයන්ට අනුව සැකසින්න පුළුවන්ද. කියලා පිින්වත්නි අහලා තියෙනවා. එතනදී. පින්වාන්ත ඔය ඇත්තන්ගේ අවධානී යොම කරන්න වෙන්නේ ඒ කවනේදී ස්ථීභාව පුලුසේ ලැබෙන්න්නේ කොහොමට පුරිුසභාව රූපය ලැබන්නේ කොහොමද කියන එකට. පින්වර්ත්නී සාමාන්‍යයෙන් සියලුම සත්වයින් ගැන ගත්තාම විශේසය හැම දෙයක්ම හැම මේ රූපයක් මැතිවෙන්නේ පටව්‍යාපූතීජවායෝකෙන් සතල මහභූත රූපයන්ගින් එතින්දී එකම ජාතියකට අයිති, මහාභූතයන්ගෙන් ඇතිවන සරීරයම් පින්වර්ට්න කාන්තා සරීර විදිහට පිරිමසයිරය විදිහටවෙෙන් වෙන්න විසේෂ හේතුවත් තියෙන්න්න ඕන. අපි ඒ හේතුව හඳුන්වන්න පින්ංවත්න භාවරූපයේ කියලා. භාවරූපයේ ඇතිවෙන්නේ කර්මයම්. සත්වයින්ගේ සරීරවල විතරක්. පිවර්ත්න මේ භාවරූපයේ සම්බන්ධව කතා කර අදේ සත්ව සරීරවලි විතරක් ඇපිංුවනී තුස්නාවේදී ස්ථේ පුරුසබේදී තියෙනවා. කාන්තාවන්ට විතරක් අයිති කවුණු පිළිබඳව ඔවුන්කිෙරහි ඇතිවන තන්හාවට අපිකන් ස්ථී තන්හාව කියලා. පුරුසියන්ට විතරක් අයිතිවන කවුණු ගැන ඕුනට ඇතිවන තන්හාව හඳුන්වන්නේ පුලුස තන්හාව කියලා. බවහි සත්වයින්ගේ නැවත නැවත, ඉපදීමට තන්හාව බලවත් හේතුවක් වෙනවා. ප්‍රහීන නොවුනු ස්තේතන්හාව තියෙන කර්මයෙන් ප්‍රතිසන්දය ලබා දෙනකොට ප්‍රතිසන්දිි සිතා සමඟ පිින්ුවත්නී ස්ත්‍රභාවරූපයේ ඇති වෙනවා. ප්‍රහීන නොවුනු පුලස තන්හාවත් ඇති කර්මයෙන් ප්‍රතිසන්ධිසිත. පහල වෙනකොට පිංවර්ත්නී ඒ එක්කම පුරුසභාවරූපය ඇතිවෙනවා. ප්‍රතිසන්දී සිතේ ඉස්ථේ පුලුස බේදයක් නැහැ. එවුනාට ස්තීන් ගැන ඇතිවන පිංවර්ත්නය කරම ප්‍රහීන නොවී තියෙද්ද. ඒ ස්ථීතන් හා සහගතහින්ද. පිංවත්නී පුලුසයන්කිරහි ඇතිවන කර්ම පුරුසතන්හා සහගත වනහින්ද උපදේ උපපාත්තිය ලබනකොට ස්ථීකට්ටිය ස්තීයින් විදිහටත් පිරිමිකට්ටී පිරිීම් විදිහට උපපත්තිය ලබනවා. පින්ුවත්නී මේ විදිහට කවුණුකාණ තේරුන්ගන්නට ඕන මේක වෙනස් වෙන්නේ ඒක මේ වෙනස් වෙන ආකාරයට එසේ නොවීමට යම්කි සි. හේතුවක් ඇතුවුණොත් විතරයි. විශේෂ හේතුවක් ඇතිවුණොත් මේක වෙනස් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. කවුණුකාණ ඒ විදිහට තියෙන්නේ ඒ තේරුම් ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ ඒට මහල තියෙනවත් තව ප්‍රස්්නයක්. සප්ත භාරයා සූත්‍රයේ. පුරුසියන් විසියෙන් පීදාවට ලක්කරත්. නොසරැකුවත් යුතුකම් වගකීම් ඉටුකරන ගැහැනුම් සුගතිගාමී වන බවක් කියවෙනවා. ඒ වගේ භාරියාවන් නොසලකුවත් පීදාවට ලක් කරත් යුතුකා වගකීන් ඉටුකරණස් පුලුසියන් සුගතිගාමී වී හැකිනේද. තව අර අසපුෝක නමක් තියෙනවා වැනි අසපු සමාජගත කරන්නේ සැමියයා විසින් බීඳට තේකක් සාධාතුන්නත් අපයගාමී වීමක් ගැන. පිින්වත්න ඒ කවුන කියනකොට ඔය ඇතු කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා. කාන්තාවත් සුගතිගාමීවෙන්නේ ඔවුන්ගේ කරම අනුව. පිරිමියෙක් සුගතිගාමීවෙන්නේ ඔවුන්ගේ කරම අනුව. කවුරු හරි කෙනෙ සුගතිගාමී වෙන්නේ කොහොමති කියලා ඇහුවත් ඒඇය සුගතිගාමී වෙන්නේ ඒඇය රැස් කරගත්ත කරම අනුවයි නැත්තා මහම වුණ ආසපුුවක්කෝ නැත්තා යම්කිසි තැනක් කියන ආකාරයට නෙමේ තම තමන්ගේ කර්මවල හැටියට තමයි පිින්වත්නේ. ඒ ඇත්තු ඒ විදියට සුගතියකු හෝ දුගතියකු උපාත්තිය ලබන්නේ. ඒකෙම හතරවැනි පස්නය මෛතයේ බෝධි සත්වයන් සුගතියේ වැඩවසන්නේ නාත දෙවියන් නමින්ද. උන්වහන්සේ බුදු ඔොවුනනිසා පුතර්ජන සමයත් දුෘෂ්ටික දෙවි කෙනෙක්්ද. බුද්ධ පාරමීපිරූ උන්වහන්සේගින් බනාසා දිව්‍යතලයේ දෙවියන්ට මඟපල් ලබා ගත නොහැකිද. තෙරුවන් සාරණයි ඔබහන්සේ පතන බෝධියයක් වේ නම් නිවන් දකින්න මේ ධර්මදාන මේ කුසලයන් හේතුවේවා සත්පුස පින්වි බොහො අගේ කරන ඔබ ඔබට සක්ති පමණින් ඔබට තේරණෙ විදිටහන්න. ඔය ඇත්තු ඔබට හැකි විදිටහන්න නමුත් අපි ඔබෙන් ඉල්ලනවා පුළුවන්ම් අහන පස්නෙ කෙටි කරන්න පුළුවන් ඒක බොහොම පහස් වෙනවා අපිටත් පිළතුව ලබා දීමට පිංුවත්නේ ඔබට තේරෙන ඔබ හිතෙන ඔබට ධර්මය පිළිබන් දැන්ට ඇති වැටහීමේ හැටියට ඔබ පස්න අහන්න ඒ ගැන ඔබට බනීද දොස්ක අඇදාදී කිසිේ විදිියකට හිතන්නට එපා. ඔබට හිතනේ විදිහට ඔබට තියෙන ආකාට ඔබ දන්න ආකාරයට අහන්න පින්වර්තිය නොදැන තමයි. දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ.මිතින්දී මයිති බෝධිසත්්‍යයන් වහන්සේ ගැෙන අහනකොට ඇපින්වර්ත්න මයිති බෝධෂත්්‍යයන් වහන්සේ කියර කියන්නේ වීරියයාදිික බෝධිසත්‍යයන් වහන්සේ නමක්.මයිතිී බෝධෂත්්‍යයන් වහන්සේ සොලසාසාංක්‍ය කල්පලක්ෂයක් පාරමීතම් පුරන්න ඕන දැන්වැඩයින්නේ. තුස් දවලෝකේ තෘෂ්ට දීවලෝකෙ වැඩයින්න මයිතී බෝයෂත්වයන් වහන්සේගින් දෙවවරූ ආරාත්නා කළ කලනවා මවකුස පිළි සිඳගන්න කියලා එතකොට පස්මහ බැලුම් බලල මනුස්සලෝකෙ උප්පත්තය ලබනවා. අනාගතයේදී කේතුමතී කියන රාජතානයේ සංග කියන රජකෙනෙක් පහළ වෙනවා අන්න ඒ කාලයේදී පුරෝහිත ප්‍රහක්්මයාව නිස්සු බ්‍රහ්ම. මයිති බෝෂත්වයන් වහන්සේගේ පියානං වෙනවා. බැහමවතිී බැමිණී ඇවිල්ලා මෑණියන් වහන්සේ වෙනවා. මයිති බෝතත්වයන් වහන්සේගේ අග මිහසේවෙන්නේ චන්දමකි බිසව ඒවාගේීම බැක්මවාර්ධනයකන පුතා තමයි පුත්කුමරු වෙන්නේ. සත්පුරුස පිින්වත්නි මේ විදිහට ඔය පින්වතුම් අහපු ඒ පස්න වලදි. ඔය සත්පුරුෂයෝ විසින් පිංවර්ටනී ධර්මය පිළිබඳ නිරවුල් වැටහීමක් මොලීම ඇතිකර ගන්න උත්සාහවන්ත වෙන්නේ. තම තම නැනපමණින් ඒ දැනගන්නට උත්සාහවන්ත වෙන්න හැම වෙලාවීම සූත්‍ර විනය. අපි තර්මය ඒවා අටුවා ටීකා අනුටීකා, ඒවාගීම ටිප්පනි සන්න ගැටපද. පරිවාර ගන්ත ආදී තිිපිටකයේ මැනෙවින් සම්බුද්ධ වචනය මැනෙවින් විස්තර කල්ල තියෙන්න ඒ කරුණුවලීම පොත්පත්වලින්ම ඒ කවුණු දැනගෙන ඒ පින්බර ගුරුසාමින් වහන්සේලා චාදැන් වහන්සේ ලගේ ඇසුර පින්වර්ටනී ධර්මඥානයේ නිරවුල් ඇතිකරගෙන සසරින් එතරවෙන්නට උත්සාාවන්තවෙන්නට ඕනෑ ැ. සත්පරුස පින්ංවර්ටනී ඊළඟට ඔය ඇත්තුව හලතියෙන ප්‍රස්නේ තමයි. අම් උප ප්‍රස්න ටිකක් දිගටයි අහලා තියෙන්නේෙ. අද අහල තියෙන හැම ප්‍රස්නයක්ම කියවන්නත් අපිට ටිකක් වෙලාව වැඩි පුරේ යනවා. කෙතිෙන් අහන පුළුවන්නන් අපක බොහොම අගීත් කරනවා. සත්වස ෆිංවර්ත්නි ඊළඟට අහලතියෙන පස්නේ තමයි. අප පිින්වත් කල්යානමිත්ත ස්වාමීන් වහන්සේ. අපි අහල තියෙනවා මනුස්සලූක දීවලෝකහා, බහැක්ම ලෝක අතර කාලයේ වෙනසක් තිබෙනවා කියලා. නමුත් සිතක ආර්ුසීවන චිත්තක්සනය ඔය සෑම ලෝකයකටම එකක් නීත ස්වාමින් වහන්සේ. මිනිස්ලොව යම්කාලයක පහළ වන සිත් ගණනටම. එම කාල පරාසීම දිවලෝකී සිත සත්වයාටද එම සිත් ගන්නම පහළ වනවාද. උදාහනයක් ලෙස දීවලෝකයේ මල්නිලමින් සිටියදී. එයින් චුතවී මනුලොව ඉපදී. එහි වසර ගණනාවක් ජීවත්වී. එයි මැරි. නැවත එම දිවලෝකයේම මල් නෙලමින් හවස පහලඋන කතාවක් අපි අසා ඇත්තෙමු. එහිදී ඇය මනුලොවදී පහල ඇ ඉතා විශාල සිත්පමානේම. එම වෙලාවේදී දෙවුලොවීන් චුත එහි සිටියානම් එහිදීද පහලවීද. අපකිරේ අනුකම්පාවෙන් යුතුව මේ පහතා දෙනමෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ගායස ලැබේවා. අතනබෝධියකින් නිවන් අවබෝධියම ලැබේවා මෙම උතුම් ධර්මදානයට සහභාග වන සිරු දෙනාටත් නිවන් අවබෝධකර ගැනීම සඳහාම මේ පිනහිීතුවාසනා වීවා කියලා. කවනාවන්ත ගුණබර පිින්වත්නේ. ඔහු! ඒකිෙහෙම තමයි වෙන්නේ. දීවලෝක බැක්මලෝක මනුස්සලෝක අතර ආයුකාලවල වෙනස්කන් තිබ්බාට. ඔවුන් ඒ ඇැංවල කාල වෙනස්කන් තිබ්බාට පංචුපාදානස්කන්දය වල පින්වර්ත්න ස්වභාවයන්ගේ වෙනසක් වෙන්න නැහැ. රූපයේ ඇවිල්ලා චිත්තක්ෂන දාහතක මහචිත්තාක්ෂන දාහත කායුකාලයක් තියෙන්නේ මනුසලූකීදත් දිවලෝකවලදිත් බ්‍රහක්්මලූකවලදිත් සතරපාගත තැංවලදත්. ඒවාගේම සිතෙත් එහෙමයි. ඇන්සිතත් න කුඩාචිත්තාක්සන තුනක් මහාචිත්තාක්සන එක ආයුකාලයක් තියෙන්නේ. ඒ සිතත් ඒ විදිහට පින්වර්ත්න දීවභැක්මාදී හැම තැනකම එකහා සමාන ආයුකාලයක් තමයි ඇතියෙන්නේ. එතනද පින්වර්ටනය දීවලෝක මනුස්සලෝකාදී විදිහට ගත් තහම කොත නැක තිබ්බත් රූපීට තියෙන්නේ චිත්තාක්සන් දාහතා කුඩාචිත්තාසන පනස් ආයුකාලයක් සිතකෘතියෙන්නේ මහා චිත්්‍යක්ෂණ එක කුඩාචිත්තාවසන තුනක අයුකාලයක් පින්වන්ත ඔය ඇත්තෝ පින්ුවත්න දීව්‍ය මනුස්සාදී සියලු සත්වය උදිහාගලුවහම ඒ අය අත්තර මනුස්සයින්ගේ වයසටයෑම පැහැදිලිව පෙන්න්නට දෙවියන්ගේ එහෙම නොපිෙනෙන්නේ ජරාධර්මය මනුස්සයින්ගේ පකට දෙවියන්ගේ අප්‍රකට හින්දා. මේ විදිහට කවුුණු තීරුන්ගන්නට ඕන නාමුරූප ධර්මාදිය ගත්තහම නාමරූප ධර්මවල ආයුකාලා ආදී වෙනසක් වෙන්නේ ඒවායේ ආයුකාල ආදිය අර කිව්ව ආකාරයටම වෙන බව තීරුම්ගන්නට ඕනෑ. පින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි තෙරුවන් සරණය සාමින් වහන්සේ සටිපට්ටාන භාවනාවී දක්වන සතිසම්පජන්නේ සහ. ඉරිාපත යන භාවනා දෙකී වෙනස වඩන ආකාරය. උදාහන තුනකින් ගෙනහැර දක්වන සේවා අනේකවාරයක් පින් සිද වීවා කියලා. සත්පුල්ස පිංවර්ත්නී. සතිසම්පජන්නේ සතිසම්පජනයකෙ වවහාම සිහය හා යහපත් ප්‍රඥාව, ඒ කියන්නේ පිංවර්ත්න සම්යයක් ප්‍රඥාවෙන් සියලු කටයුතුවල නිරතවීමට කියනවා සති සම්පජන්නේ කියලා. සතිසම්පජන්නේ වගේම ඔඇත්තුො හලතින් ඉදිාපත භාවනාව ගැන ඉරිාපත භාවනාව කිව්වාම ගච්චන්තූවා ගච්චාමීති පච අනාති. ගමයි යන මම කියල කෙනෙක් නැහැ. ගමයි යනවා කියල සිතක් ඇති වෙනවා. ඒ සිතින් සිත කිරියේ වායෝදාාතුව ඇතිවෙනවා. ඒ චිත්තකිරිය වායෝදාාතුවෙන්කායවි්ඥක්තිය ඇතිවෙනවා. ඔවුන්ගේ එකතුවේ පින්වර්නී චතුසමුට්ඨානික රූපකාය කියන අට්ටිසංගාතය ගමන් කරනවා. ගමයියාමේදී සිත කියල කියන අරමුණු දැනගැනීමේ ලක්සනය වුණු විඤ්ඥානස් කන්දීවෙන්න නාමය. ඒත් එක්ක එකට ඒෙදනු අරමුණු රස විඳීමේ ලක්සණය වුණු වීතනාස්කන්දී නාමය. අරමුණු හැඳිනීම් ලක්සණය වුණු සං්ඥාස්කන්දයේ නාමය. අරමුණු ඉස්පර්ස කිරීම් ලක්සණය වුණු පස්සේසා චීතනාදී ඉතිරිචයිසික ඒතරම සංකාරාස්කන්දය කියෙන නාමය. එතකොට ගමයි යනකොට චිත්තකිරිය වායෝධාතුව රූපේ කායිවිඤ්ඥත්තිය රූපේ. ඇැතු සමෘර්්තාානික රූපකායි කියන අ ඇත සැකලි රූපයේ රූපය මේ විදිහට ගමයි යන සත්ව ඒ කාරය. පුද්ගලී කරි ආත්මයක් හරි මම කියල කෙනෙක් කරිනැහැ, නාමුරූපදිකක් යනවා ඉස්කන්ද පහක් යනවා ආයත දොළහක් යනවා දුක්ක සත්්‍යයක් යනවා කියලා තේරුම්ගන්නට ඕන සත්පුරුස පින්වර්ත්නී මෙතනදි චිත්තකිරිය වායෝධාතුව කියලා අපි කිවවේ හිතහින්ද හටගෙන මුළු සරීරහම පැතිරී ඇතිකන. නැමීම් දිගහැරීම් ආදී කියියාවන් කරන අංගමංගානුසාරී භායෝධාතුවට නමක්. අට්ටි සංගාතය කියලකිවේ එකසිය අස්ුවුවක් සන්දිහෙ කලපුනො තුන්සීකට අධික ඇට සැකිරි සිවරට නමම්. කායවිං්ඥාත්තිය කියලකිවේ බලං ඉන්න කෙනෙක්ට මේ කෙනා මේ මේේ දේකරනවායයි හැඟීම් ඇතිකරන සරීරචාලනය සමඟ ඇතිවන, පේට නමක්, ඔන්න ඔය විදිහටම අනිත් ඉරියවත්තේරුන් ගන්න ඕන? සිතුවවා තිතුවම් හීති පජානාති සිටින්නා වූ මම කියා කෙනෙක් නැත සිටගන්න මේ සිතක් ඇතිවේ. නිසින වවා නිසිනොම් හිීති පජානාති ඉඳග හිඳින්නා වූ මම කියා කෙනෙක් නැත. ඉඳගන්න මේ සිතක් ඇතිවේ. සයානෝවා සයානෝම් හිීති පජානාති නිදන්නා වූ මම කියා කෙනෙක් නැත නිදාගන්න මේ සිතක් ඇතිවේ. යථ යථාවා පනස්ස කායු පණිහිතූහූති තතා තතානම් පජානාති ඉරියව පවත්වන්නාවූ මම කියා කෙනෙක් නැත. ඉරියව පවත්වන්නේ මේ සිතක් ඇතිවේ කියලා ඔය පින්වතුන් ඉරිාපත භාවනාව ඒ විදිහට වඩන්නට ඕන. එතින්දිම පින්වත්නී චතුසම්පජන්නේ ගැන ඇවුහාම. චතුසම්පජන්නයේදී ඒකත් දීර්ගවකන් ඕන කවුණා. චතුසම්පජනයේද. පිංුවර්ත්නය අභික්කන්තයේ පටික්කන්තේ සම්පචානකාරී හෝති. ඉදිරිීයට යන මම කියල කෙනෙක් නෑ ඉදිරියට යනවකි ලසිතක් ඇතිවෙනවා. ආපසු හැරී එෙන මම කියල කෙනෙක් නෑ ආපසු හැරී එෙනවකි ලසිතක් ඇතිවෙනවා. ඒ වගේම ආලෝකිතේ විලෝකිතයේ සම්පජානකාරී හෝතියි, ඉදිරිය බලන්නා වූ මමකයා කෙනෙක් නෑ ඉදිරිය බලනම කෙල සිතක් ඇතිවෙනවා. සම්මින්ජිතයේ පසාරිතයේ සම්පජානකාරී හෝතියි. ඇපිංවත්ති අත්පාදී සරීර අවේව නමන්නා වූ මම කියා කෙනෙක් නෑ නමනවා කියල සිතක් ඇතිවෙනවා. සංගාටිපත්ත චීවරධාරණය සම්පචානකාදී හෝති. අඳනයේ පටිය තනිපට සිවුර දෙපට සිවර ඒවගේම ඇඳුම් පැල්ඳුම් ආදිය දාන්න මම කියල කෙනෙක් නෑ එවැනි සිතක් ඇතිවෙනවාදී විදිර කලින් කිව විදිර නාමරූපවල ස්වභාවේ විමසා බලමින් කටයුතු කරන්නට ඕනේ ඒ විදිහට ඒ කාරණා තේරුන්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්ටනී ඊළඟට අහලතියෙන පස්්නය තමයි තෙරුවන් සරණයි පින්වස්ස්වාමින් වහන්සේ අවසරයි. සිත සහ සිට විලි ගැන පහදාදින්න කරුණාාවන්. එමම අතර සිත බාදා දම්ම පැහැදිලිව කීව ගන්තිකක් අ අපසුකමක් තියෙනවා සත්පුරස පිින්වර්ත්නී කොහොමද කියල පහත්ලා දෙන්න කිය ඇහු හාම ඒවාගේමතිනි සඳහන්කලතින ඔබහන්සේට චතුරාර්ය සත්‍ය තර්මි අවබෝධ වීවා සාධසාධසාධ කියලා. පංවර්ත්නී ඉතින්දී සිතසා සිතිබිලි ගැන පහත්ලා දෙන්න කෙල කිව්ග හාම සාමාන්‍ය සම්මතලෝකීරි තමයි අපි, හි වගේම සිතිවිලි ගැන කතා කරන්න. ඉතින්ද සිත විදිහට ඒක පරමාත ධර්ම විදිහරි විස්තර කරන්න පුළුව අංගුණාත්. සිතිවිලිකිව්වවා හම හොඟක් කලාවට සාමාලෝකයා හිතන්නේ කල්පනාකරන දේවර සිතට ගලාගරේන අදහස් සම්බන්ධවයි. නමුත් මේක අභිධර්මකමේට ඌට වඩා ගැපුඩින් වෙනම පැහැතිලිබ දකින්නට ඕන. ඉතින්දී සිත් ඒවාගේ ඔබ සිතිවිලි කියල කතාකරන එක චෛතසික විදිහට තේරුම්ගන්නට මහන්සිගන්නට ඕන. සත්පුස පින්වුවත්නී චෛතසික විදිහට. ඇය කියන්න තේරුම්ගන්න උත්සාහකර අද සිතිවිලි කියන වචනය කියනවට වඩා හොඳම වචනය තමයි චහිතසික කියලා. එක මොකද සිත ඇවිල්ල රජුණං සිතේ යත්න පින්වත්නී ගති නැත්තංග රාජපටයෝ හමුදාව සහ ඒ සියලුම චෙම්පතියාදි ඔක්කෝම චෛස්්‍යක ධර්ම වෙන්නේ. ඒ තමයි සිත රජනා සිතේන ප්‍රධාන සෙම්පති අ චේතනාව එතකොට යනකුත් ධර්මතා හරියට හමුදාවගේ තමයි පින්වති චෛ්‍යක ධර්ම. මෙට එද සිත කියන්නේ අරමුළු දැනීමේ ස්වභාවේ. ආරම්මණ විචාා ලක්ඛනාං චිත්තන් කියන සිතය ස්වභාවය ඇවිලා අරමුණු දැනීමේ ස්භාවේ. ඒ අරමුණු දැනීමවන සිත බලවත් හෝ දුරුවල හෝ කරන්නේ සිතේත්න මේ චෛතසික ධර්මයි. චෛතසික ධර්ම ඔක්කෝම් පනස් දෙකක් තියෙනවා. චෛත ධර්ම පනස් දෙකාතර වීතනා ෛතය වීතනාස්කන්දී වෙනවා සංඥා චෛතසිකය සංඥාස්කන්දී වෙනවාචේතනා චෛතසකගේ තමයි එතන දී. කරම විපාක පැත්තම් බලපාන කාරණාවන්නේ එතිචීතනාව වෙන්න සිත සහ චෛසික ඒ කටයුතුවල යුතුවාදන සිතේයෙත්න බලවත් ධර්මතාවට නමක් සිත සහ චයසක විජර තීරුන්ගන්නට ඕනෑය. සත්පුරුස පිින්වත්න ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි. සත්පුරුස පිින්වත්නී පිංව ස්වාමීන් වහන්ස, සෝතාපන්න, වීම කියන්නේ සම්මාධත්තියට පැමිණීමද. ආර්ය අස්ටාංගික මාර්ගයේ කියන්නේ අංග අට එකවර වැඩිය යුතු එකක්ද. තෙරුවන් සරණ ස්මීන් වහන්ස කියලා. සත්පුරුස පින්වර්ත්නය මෙතනද මේකවන මේ විදිහට තේරුම් ගන්න. සෝතාපන්න වීම කියන්නේ සම්මාදිත්්‍යයට පැමිණීමද කියලා මුලින්ම ඇව්හාම. සූහන් මාර්ගයේ කියලා කියන්න පින්වත්නි ඔය ඇත්තන්ගේ අපයගමනීය ශක්තිය නැති කරලා ඔය හත්තු එක්ක ඒක බීජ. විදියට එක්වරා පමණක්කාම සුගතිය ඉපදලා නිවන්දකින නැත්තං. ඒක මේ කෝලංකෝල විදිට දෙවැනි වරසිට හයවැනි වරදක්වා ආතභව පහක ඉපදලා රහත්ත පීනුවම් පාන නැත්තං සත්තාකත්තු පරා විදිට හත්තනි බවේ. රහත්ත පිීනාම්පානාදිය සුස්ක්‍ර විදාසකෝ සමතියානිික ්‍යානාදී රහත් පීවම්පාන පින්වර්ටනී ඒ උතුම් කමේට තමයි සෝතා පන්නවීම කියල කියන්නේ. එතකොට සූහන් මාර්ග සිතින් සහමුලිීම නැති කලදාන දරම වගේයක් තියෙනවා. සත්පුරුස පින්ංවර්ත්නී සූහන් මාර්ග සිතින් නැති කරලදාන් දරම අතද. අකුසා සිද්ද ලහි ලෝගමූල සිත්වල, දිිතිිගත සම්පයුත්ත සිත් හතරත්, මෝහමූල විචිකිච්චා සම්පයුත්ත සිතත් කියන අකුසාසිත් පහ, සූහාන් මාර්ගසිතයෙන් සම්පූර්ණයම නැති කල දානවා. දිටිගත වි්පයුත සිත් හතරි, දූසමූල සිත් දෙක. දෙකී පිින්වර්ත්න අකුසාසිත් ඒකිව අකුසා සිත්හයේ අපාය ගමනීයශක්තියත් මේ සූහන් මාර්ගසිතින් නැති කරලදානවා අපය ගමනීිය සක්ති විතර නැති කරන්නේ. දස සංයෝජයන් ධර්මයන්ගින්. සක්කාදිීටි විජිකිච්චා සීලබ්බත පරාමාස කියන ඕරම්භාගීය සංයෝජයන් ධර්ම තුනමත්. මේ සූහන් මාර්ගසිතින් නැති කරලදානවා. කෙෙ සතරීින් දිත්්ති විචිකිච්චා කියන කෙලෙස් දරම දෙක නැති කරල දානවා. මිච්චාත්තයන් අතරීින්, මිත්‍යා දෘෂ්ට මිත්‍යා වචනය මිත්‍යා කර්ුමාන්තයේ මිච්චා ආජීව කියන මේ වා නැති කලදානවා. ඒවාගේීම පින්වරනි මාස්සර්යම් පහත් නැති කල දානවා. විපාර්යාසයන් අතරින් අනිත්්‍ය නිත්ති කියන ස්වභාවේ. අනාත්මී ආත්මක කියල ගන්න ස්වභාවය. මේ සංඥාචිත්ත දිත්ති විපරයාසයන්, ඒවාගේම දුකී සුව කියලගන්න ස්වභාවේ අසුභිහි සුභ කියලගන්න දිිත්ති විපරයාසයනුත් නැති කළ දානවා. ගන්තයන් අතරින් සී ලබබත පරාමාස ඉදන් සත්‍යාබිණනිවේසය කියන මේ කාය ගන්තිි දෙක. පිංවර්ත්න නැති කරල දානවා. මේ විදිට පින්වර්ත්නිි බොහෝ කවුණු තින්දි කියන්න ඕන ඒ විදිහට නැති කරලදානවා. සූතා පන්නවීම කියන්නේ සම්මාධිත්්්‍යියයට පැමිණිීම දෙ කියලා. ඇහුවත් පිංවර්ත්න සම්මාධිට්ටිය ඇති තැන තමයි. ආර්ස්්ථායක මාර්ගයෙන් පිළිපදින්න පුළුවන් සම්මාධිට්ටියල්. ලැපිංවර්ත්න චතුසච්ච සම්මාධිත්්‍යය කම්මසකතා සම්මාධිත්‍යය සමත සම්මාධිත්්‍යය විපසනා සම්මාධිට්්‍යය මග පල සම්මාධිට්්‍ය ආදී විදිහයට තේර උන්ගන්නටත් ඕන සම්මාධිට්්‍යියය නතුවමී ගමන් මග යන්න බැහැ. ආර්යෂ්ටායක මාර්ගය කියන්නේ අංග අට එකවර වැඩිය යුතු එකක්ද කියල ඇහුවට පස්සේ. සත්පුර්ස පිින්වර්ත්න ආර්යස්ථාංගික මාර්ගයේ කියලකින්නේ ඔහ පින්වතුම් බෝධි පාස්සික ධර්මති සතත් එක්ක එකටම යදෙන තත්වයට දියුණු කර ගත යුතු. ඔබ අනුගමනය දන්න ඕන මධ්‍යෙන්පතිපදාවයි. ආර්ය්‍යස්ථායක මාර්ගයේ පිළිපත්තවා කියන්නේ අනිවාර්යෙන්ම ඔබට නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා කියන එක. මෙත නති පින්ංවර්ත්නි වෙන වෙනමත් ඒ අංග. වැඩීම සිද්ධ වෙන ආර්යෂස්ථායක මාර්ග සම්මාකම්මාන්තයගත්තාම ඒ වැදි කියාවන්ගෙන්වෙෙන් වෙල නිවැදි කියාගත්තාම සතුන් වැරීම සොරකන් කිරීම කාමේවාද හැසිරීම සම්මා සමාවාචාගත්තා බුරුකීම කේලාම්කීම. සැ පවසවත්න කතාකිරීම හිස්වත්න කතාකිරීමකිනී වගින් වැලකීම. ඒවාගේම සම්මා ආජීවකිව් හම් ඔයකිව්ව සම්මා කම්මාන්තවාචා දෙකින් යුක්තව දහැමූපයාගත් දෙහෙමිතනය චීවත්වීම. ඒවාගීම සම්මා භායාමයකිව්හම් නූපං අකුසල් නූපදවන්නට කරනවීර, උපං අකුසල් දුකරන්නට කරනවීට, නූපංකුසල් උපදවන්නට කරනවීද, උපංකුසල් වැඩිතවුණු කරගන්නට කරනවීදිය. ඒහතර ඒවාගිම සම්මා සතියකි වහාම, සදර සතිපට්ටාන සිිය සම්මා සමාධියකිලකි වහාම. ධ්‍යානාදී විදිහට පින්වර්තිි බලවත් කුසාසිති ඒකාගතාවේ සම්මාදිිට්ටිය කිව්වාහම එතින්දී මේ සියල්ලය වැඩින සම්මාධිට්ටිය හින්දා සම්මාධිත්්‍යය නිවැදි දැක්ම ඕනමයි සම්මා සංකප්පය ක එක්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකප්වය සිල සමාධි ප්‍රඥාදී විදිහට මේ කවුණු තේරුන්ගන්න ඕන ඔග සසරින් එතරවන පින්වර්ට්නී පහුර වෙන්නේ ආර්යෂ්ඨයික මාර්ගයයේ. සත්පුරුස පින්වර්ටනී. ළඟට ආලතියන පස්නේ තමයි නොදැනුවත්ත වන වරදකදී. අපි පුරුද්ධට සමාව ඉල්ලනවා. ඒක හරි නමුත් වරදක් වෙලා කියලා දැන දැනත්. හොඳ වැඩිය කියලා සිදවීම ආස්වාදය කරනවා. කටින් සමාව ඉල්ල නමුත්. සිතින් හොඳ වැඩිය කියලා ආස්වාදය කරනවා. එහිදී වාදකරන වෙලාවේ චීතනාව නැතත්. පසුවේ ඇතිකරගා චේතනාවක් නිසා පවක්සිදු වීද කියල අහලා තියෙනවා. ඒවාගීම සත්පුරුස පිංවර්ණි ඒක තවදරටත් අහනවා පිංවර්ත්නී කෙනෙක් අපිට වරදක් කනවා. එය අපි විසින් ඉවසනවා. නමුත් ඉබීම එම පුද්ගලයාට යම් අනතුරක් වෙනවා. අපි ඉවසන්නේ පවකට හෝ නීතියකට බයිමෙස ඒ පුද්ගලයා නිවැති නිසා නොවී. ඒ පුද්ගලයා කෙරෙහි අප තුළ දේශ සිත සකස්වී අවසං. ඒ පුද්ගලයාට තවත් කෙනෙකු අතින්. ඒ පුද්ගලයාව තවත් කෙනෙකු අති මැරෙනවා යෑ සිතමු. අපිට කියවෙනවා හොඳ වැඩි සාධසාධ ඕකාමා මැරුවනම් මරන්නේ කියලා. මෙතනදී සිදුවන්නේ කුමක්ද. මෙතනදී කෙනෙක් කරපු පවක් සමාධක්වීමත් සිදුවෙනවාද. කියල ඇව්හාම ඔය පින්වතුන් විසින්. ඇතිකරගන්න ඕනෑමාකාරයක අකුසලැචේත් න ඔබට නරක නපුරු විපාක ලබා දෙනවා. කරම වෙන්නේ කායකර්ම විතරක් නෙමේ වචීකර්ම විතරක් නෙමේ. මනුවකරමත් කරම වෙනවා. එතකොට මනුවකරමවලදි වනත් පින්වත්නී ඔය පින්වතුනට විපාකයෝ ලැබෙනවා. ඒ ලැබෙන විපාකු බොහොම අපපුරුදේවල් ඔබට උපදවන්න පුළුවන්. හැම වෙලාවීම හිත මෛත්‍රයේ පිහිටවාගන්නට ඕන මයිතීසිත් ඇතිකරගන්නට ඕන. පින්වර්ත්නී ඒකාටහරි කෙන ඇත්ත හිරිහැරයක් ආදරයක් වීවාකයට හිතනකොටම අනිවාරීම ඉතින් දියචීතනාවහින්ද, ඔය ඇත්තන්ට මනහකරම රැස්සෙනවා දල් සේම්පිුණු ඔබේචිත්ත සන්තානයේ පින්වර්ටනී දීේශයත් එක්ක අනකුත් කිලිටි ධර්මත් මතුවනහින්ද, ඔබේ සිටි ඉතා වීගෙන් දූසනය වෙනවත් එක්ක. ඒ දේ සාදී ඇතිවෙන්න හේතු වෙන්න ඇත සමහට මානයේ හෝ ඉන්සයාවාදී තවත් ගලි දරම වෙන්න පුළුවන්, ඒ ෙලිටි දර්ම දිකින් දිකටම චිත සන්තතේතුව අරක් ගන්නවක්යන ඔබට පාඩුවක් වෙන්නේ. ඒ වගේම පින්ුවත්න ඔබ අකමැති පුද්ගලයාට යම්කිසි කරදරයක් වුණහාම හදිස්සේ ඒකනාා මාන්‍ය යටටිහෙන් පත් වනාාම. ධසාධවාදී විදිහට පිින්වර්ත්නි කියනකොට ඔය ඇත්තන්ට ඉතාම නපුරක් වෙනවා. මොකද ඔය ඇතු ඉතින්ද අකුසලේ සමාධංවීමක් කලා තියෙනවා. ඔයත්තු ඇපිංවර්ත්න අර අකුසලේ යහපත් හොඳයි කියලා ඒ උස්සේම සිත මෙහේවෙලා තියෙනවා. ඔබයි ඔබට ඇතිවන මනෝකරම බොහොම නපුරක් ඇතිකරනවා අනාගතීදී පින්වර්ත්නී ග්‍රහතන් වහන්සලාගේ චෛතකතා සහ බොහෝ දෙනාග චෛතකතා බැලවාම. අ්‍යයන් කරපු අකුසල් පින්වත්නය සමා දංවුනාට පස්සේ ගැන සතුට වනාාට පස්සේ ඒ සතුට වීමෙනුත් ඇතුවුුණො විපාක බොහොම දවුණු විදිහයට බුද්ති වින්දාකාර අපිට චෛත කතාවලදි හම්බවෙනවා. ඒවගේම ඔය ඇත්තෝ අහලතිීන ඉතුන්ව නිපස්නයකෙම දැනකන කුසලේ බලවත්ය. නොදැනකරන අකුසලයේ බලවත්්‍යය මේ පහදා දෙන්න කියලා. පින්වත්තිී දැනකරන කුසල බලකුසලේ බලවත්ය, නොදැන කරන අකුසලයේ බලවත්්‍ය කියෙලා කිව්හාම. මෙතින්ද ඔය පිින්වතුන් කුසලයක් කියල දැනගත්තහම, ආයුස ලැබින්දී මේ වගේ පින්කමක් කළහම. ලැෙන්නේ මේ වගේ පින්කමක් කළහම. සැපේ බලයාදිය ලැබෙන්නේ මේ වගේ පින්කමක් කළහම කියල දැනගත් අහම ඔබ ඥාන සම්පයුත්ත බොහෝම පබලව පූරමුංචන අපරචීත්නා බලවත තබාගෙන ඒක සිද්ධ කරගන්නට උුණ අන්දු වෙනවා. පින්වත්න යනිසාබ දැනකරන කුසලේ අතිසීම බලවත් වෙනවා. නො දැනකරන කුසලට වඩා මොකද කර්මකාරම් පල විපාකදන විදිහ දැනගෙනයි ඔය ඇත්තව පින්කම කරන්නේ. හැබැයි අසේ. ගත්ත හම නොදැනකරන අකුසලේ බලවත්ය නොඒකට හීතුව තමයි අකුසල කරමයක විපාක දෙන ආකාරී දන්න නතිහින්ද කම්මසකතා සම්මාධිට්්‍යයක් නැතිහින්ද කරමකනපල විපාක දෙන විදිහ දන්නේ නැතිලිස සත්පුරුස පින්වර්ටනී ඇති කරගන්නවා ඔය ඇත්තුූ ඉතාම තදබල විදිට ලූභයයි, මෝහයයි දේස මෝහයයි, මෝහය කියන හේතුවෙත් න අකුසාසිත්. ඒවාගේ අකුසාසිත් ඇතිකර ගත්තාම ඔබ රස කර කර අකුසල කර්මය කරනවා. අර කරන කලට පව් මිහිරිය මිසේ වින්නකාලට දුක් දැඩිවී ගිෙනසේ විදිහට පින්වත්නී ඔය ඇත්තුූ කරමකරම්පලි විපාකරනය විදිිය දන්නේ නැතුව නමුත් අකුසලය කරාධියක බොහොම නරකපතිඵල ලැබෙනවා. ඒක හරියට ඔය ඇත්තු කැලෑපාරක යනකොට පිින්වත්න පොළගේ කොබේ කකුලට පෑ ගුණොත්. ඔබ දන්නේ නැහැකිලනය පොළඟ දස්්ට කරනවා. පින්වත්නි අන්න ඒ වගේ තමයි. ඔය ඇත්තු දන්නවානම් මේ පොළගේ කියලා ඔබ පොළගාව පැත්තකට කරනවා එහමන ඇත්නම් තව කෙනෙ කියරවන ඔන්න පොළගේඉන්නා පරිස්සමින් මේ පැත්තේ යන්න කියලා ඔබ කුසලයකොත් රැස් කරගන්නවා. ඒ විදිහයට ඒකවන තේරුම්ගන්නට ඕන. ිංත්න ලෞකික සම්මාධිට්ටිය, ලෝකෝත්‍ර සම්මාධිට්්‍යිය පහදා දෙන්න. ඇමි විදිහට ඔය ඇත්තුූ අහනකොට ඇපිංවත්නී ලෞකික සම්මාධිට්ටිය. ලෝකෝත්‍ර සම්මාධිත්්‍යය කිය කියත්ද. ලෞකික සම්මාධිත්‍යය වෙන්නේ පෘතක්ජනයින්ගේ පුතක්ජන ස්වභාවයත් එක්ක පවතින නිවැදි දැක්මයි. ඒ පුතක්ජනයින්ගේ පුතක්ජන ස්වභාවයත් එක්ක පවතින ඒ නිවැදිි දැක්ම ඒ ලෞකික සම්මාධිත්‍යය වෙනවා. ලෝකෝත්‍ර සම්මාධිතත්්‍යය වෙන්නේ මඟ පල් ලැබූ උතුමාන්ගේ ඒ ඇතිවන සම්මාධිට්ටියයි. ඒ විදිහට ඒ කවනු තේරුන්ගන්නට ඕනෑ. ප ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වාත් කල්්‍යයානමිත්්‍ර සාමින් වහන්ස. කවුණාවින් පහදාදිනු මැනවි. අප විසින් සම්බුද්ධ පූජාවකට පෙර, නමස්කාරයේ සම්බුද්ධ ගුණ වන්දනාව මල් පහන් පැන් සුවන්ඳුම් පූජාආදී ගාථාවන් කියනවා. මෙහිදී තෙරුවන් ගෞරව කිරීමට අමතරව විශ්වජීවීන්ගේ ආකර්ශනයවීමක් සිද්ධ වෙනවාද කියලා. පින්වුවත්න මෙතනදී විශ්ව ආකාශනයක් සිද්ධ වෙනවාදකල් ඇහු හාම එහෙම දෙයක් වෙන්න නැහැ. හැබැයි ඔය ඇත්තු එවැනි දෙයක් බලාපුොරොතු වන්න එපා. ඔය ඇත්තු කර මේ විශ්වාස කරන්න පිින්ුවත්න ඔබ විසින් සම්බුද්ධ පූජාවට පෙර නමස්කාරය සම්බුද්ධ ගුණවන්දනාව මල් පහන්. පැන්සුවන්දුූමාදී, ගාතාවන් කියනකොට, තෙරුවන්ට ගෞලවකිරීමට අමතරව. එස ජීවීන්ගේ ආකාශනයක් සිද්ධ වෙනවාද කියල ඇහුවොත් ඔය පින්වතුනට සම්බුද්ධ වන්දනාවට කලින් නමස්කාරයට කලින් සිල් සමාදන් වනාට පස්සේ දෙවියන්ට ආරාත්නා කරගත්තොත් දෙවරු ඔබේ නිවසට පැමිණෙනවා. පැමිණල ඔබේ සම්බුද්ධ වන්දනා එක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඔබේ සම්බුද්ධ වන්දනාවෙන් ඔබේ ඔය ඇත්ව කර ගත තිහේතුකු උත්කෘෂට ඥාන සම්පයුත කුසාසිත්තය එක්ක ඔබට මහත්බල මහනසහන්සිේ ඒාක ැබෙනකොට දෙෙවරුද්බොම මහත්වල මහනිසංස විපාක ලබා ගන්නවා. ඉම්පාස දෙවරූපට ආසිර්වාද කරනවා. ඔය ඇත්තන්ට උදවකරනවා. ඔබේ ගැටලි විසදනවා. ඒ දෙවියන්ට පින් අනමෝදංකරාද දෙවරු අතරා ඔබට කල්ලි ආනමිත්‍රිය ගොට් නැගෙනවා. ඒවාගේම මියගියඇයටත් පින් අනමෝදන් කරන්න. ඔය ඇත්තන්ට ආත්මේ මම සත්්‍යයා පුද්ගලයා කළ ගන්න දෙයක් නෑ උතන තියෙන නාමරූපධරම. ඔය නාමරූප ධදර්මයෝ හටගන්න හේතුවන්ගේ. පිංවත්නී ඔය නාමරූප ධර්මවලට, කුසල කරමයේ පබල හේතුවක් වන පබල යහපත් හේතුවක් වෙනවා. ඔබේ මියගේ මේ ජීවිතේත හරි කලින්බාවලට හරි සම්බන්ධ. මවපිය අඹ සැමිතූ දරුණෑ හිතමතුරං අතර හිටිය කෙනෙක් පාදත්වූප ජීවී වද. ඔය ඇත්තුූ වට ගැවසෙනවාන ඔබ පින් අනමෝදංකරද්දි. ඔන්ට ආහාර පානආදිය අවස්්‍යකණ දුංහිටුන් ආදිය පහළ වෙනකොට ඔබෝ බී අසර්රණ ඥාතියෙක්්‍ර සූපත් කිරීමේ පිනා සිද්ධ කරගෙන දෙවියන්ට පින් දෙමින් අසර්ණ ඥාතියෙන් සූපත් කිරීමේ පින්කර ගනිමින් ඔබේ කර්ම වැඩපිළල බොහොම් පබල තත්වයට පත්කරගෙන. පින්වත්ී ඒ විදිහට කටයුතු කරගන්නට ඕන එතකොටේ හැමුවූමත් එක්ක සමේපකමුත් ගොඩ නැගෙනවා. ඒගේ ඉතින් දහලතින ඉළඟ පස්නේ සබභපාපස්ස ගාතාව, කිහිපවරක් කීමින්, සරීරීයට අරක්්ගෙන සිටි, අමනුස්සෙක් ඉවත්කරනවා හෝමියෝපති වෛද්‍යවරිය, YouTubeු ඔස්සේ පකප්‍රචාරය කරතිබනාා. අවස්ථාව ගාථාවේ බලේ පෙන්වන්නේ දෙකලා ඇවවාම සබ පාපස්ස ගාථාවෙන් විතරක් නෙමේ. පිින්ුවත්නී බොහෝ පිරිිත්වලින් බොහෝ ආශ්චරමදදේවල් සිද්ධ කරන්න පුළුවන්. පිරිවානා පොත්වහන්සේගේ විධ ගාථාවලින් පිවිධාකාර ආශ්චාර මධදේවල් වගේම ඔය ඇත්තන්ට බොහෝ ප්‍රටිපල් ලබන්නක් පුළුවන් විසේසේම අමනුස්්‍ය දෝ දිය තියෙනකොට ඒවා ඉවත් කරීමමාදී කවුණුත් සිද්ධ කරන්න පුළුවන් අනිවින කොඩිවිනා හධිෝනියන් ආද. විධ දේවල් නැති කරල දාළීවත් කරන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒවාගේම ඔයත් වහලතින් ඒ පස්නී ලංකොටස. විසාාලා මහනුවර, රතන සූතිය සච්ඡායනා කිරීමේ. කෝවි දහනවේ වැනි. වසංගත දුරුකිරීම පිරිතේ බලය පෙන්වීමක්ද. ඔබහන්සේ පතනබෝධියකින් සසරදුකින් මිදෙත්වා කියලා. පිින්වත්නීඉතින්ද විසාලා මහනුවරට, රතනසූතිය සම්බුධිමෑණයන් වහන්සේ දේශනා කර අද්දී දෙවරුන්ගේ සම්බන්ධතාවයක් ගොඩ්නැගුණු ආකාරයත් අපේ අටුවාාවේ සඳහන් වෙනවා. ඔය ඇතු රතනසූත අටුාව ගත්තහම තුනරුවන්ගේ ගුණසාච්ඡායනා කරනකොට දෙවරුම් පැමිණිය ආකාරයත් අමනුස්සයින්ට ඉන්න බැරවුණු ආකාරයත් ඔවුම ඉවත් කරපු ඉවත්තුුණුආකාරයත් වැස්සවහලා සම්පූර්ණීම්ම පරිසරීම පිරිසුදුනු ආකාරයාදී බොහෝ කවුණු. දැනුවත් එෙන්න්න පුළුවන්කමත් ලැබෙනවා. පින්ුවත්නි වසංගත රෝගතත්්‍යයාන්ට ඉතාම බලගතු පරිත්‍රාන් ධර්ම ද්‍රස්නාවත් තමයි රතන සූත්‍රයේ කියලා කියන්නේ. රතන සූත්‍රය වසංගත රෝගවලට විතරක් නෙමේ ඔය ඇත්තන්ගේ දෛනික ජීවිතයේ දියුණුවත් පිින්වති බොහෝ ප්‍රතිඵල ඔබට ලබා දෙනවා. උදේර හවසට ඔබ රතන සූතිය සච්ඡයනා කරනවන එයින් ලැබිෙන ප්‍රතිඵලත් අති විශාල වෙනවා. ඊළඟට අහලතියෙන පස්නය තමයි තෙරුවනී පිහිට ලැබීවා. කදනි මිතුරු පින්ව සාමින් වහන්සේ අපකිරී අනුකම්පාගන සේක්වා. ගිහිවිනය සහ. සාමනීර භික්ෂූ විනය අතර වෙනස කෙටියෙන් පහදා දෙන්න සේක්වා. සාමනීර භික්ෂූ විනය සහ. උපසම්පදා භිස්සූ විනේ අතර වෙනස කෙටියෙන් පහදා දෙන සේකවා. ආරිකාන්ද සීලයේ යන කුමක්්ද. ඔබවහන්සේට චතුරු ආර් සත්‍ය අවබෝධ වීවා කියලා සත්පුරුස පිින්වර්නී. ගිහිවිනේ සහ සාමනීර භික්ෂූවිනයේ අතර වෙනස කෙටියම් පහදා දෙන්න කියලා කියනකොට. ගීවිනිය සා බිස්සූවිනේ අතර පින්වර්නී ලොකු වෙනසක් තියෙනවා. ඒතමයි සාම්නීර පින්ව ස්වාමින් වහන්සේ නමක් පින්වර්ටනී දස සීලේ රකිනවා. දසරි දස පරිජි කියන දස නාසනාංග රකිනවා. දස දඩු අංගවත්තියෙනවා. සේ කියයා මෙහැත්තෑ පහරකිනවා. ඒවාගේම පින්වත්නී උන්වහන්සේලාට නියමිත වත් පිළිබවෙත්තියෙනවා. ඒ දේවල් උන්වහන්සේලාගේ සාමනීරසීලීටම අයිති දේවල්. ඒවාගේ පිින්වල තව බොහෝ දේවල් සාමනීර පින්වත් සාමීන්වහන්සේලා රකිනවා. එතකොල සාමනීරයන් වහන්සේලා රකින ඒතත්වේ ගිහි පින්වතුන් තුළ නැහැ. ගිහි පින්වතුන්ගේ ගිහිවිනේ තුළ. සිංගලූවාද සූතයේ ආදී කවුුණකා අනාතියෙන්නේ. බොෝ විට ගිහි පින්වතුන් අතර පංචසීලේ විතර ඇ තියෙන්නේ. ගේ පින්වතුන් ඉදිරියේ සාමනීයට පින්වස්වාමෙන් වහන්සේ නමක් කියන්නේ ඉතා පබල උත්තමයන් වහන්සේ නමක්. යම් වෙලාවක සසුම්ගත වුණු අය? අතර ඉන්න ඒ සාමනීර ස්වාමීන් වහන්සේ නමක්ම තමයි උපසම්පදාභූමියටත් පය තබන්න ඕන. ගිහිකෙනට සාමනීර නොවී උපසම්පදාවෙන්න බැහැ. ගිහිකෙනෙක් අනිවාරීම සාමනීර වනොත් තමයි උපසම්පදාාවන්න පුළුවන්කම ලැබෙන්නේ එතුොට ගහි අය සාමනීරයන් වහන්සේලාට වඩා බොහෝම පාලීින් ඉන්න පිරිසක්. ඒවාගේම සාමනීර භික්ෂූ විනය සහ, උපසම්පතා වින්න භික්‍ෂූ විනය අතර, වෙනස කෙටීම් පහදා දෙන සේක්වා කල ඉල්ල ඇත්ති. සත්පරුස පෙන්වර්ටනේ සාමනීර භික්ෂූවිනයයි, උපසම්පදා භික්‍ෂූ විනේ ඇත ලොකු වෙනසක් තියෙනවා. ස්ථීර බිස්සූන් වහන්සේ නමක් වෙන්නේ උපසම්පදා බිස්සූන් වහන්සේ නම එතනදි උන්වහන්සේලාට පාරාජිකා හතරාත්තියෙනවා. සංඝාශේෂ දහතුනාත් තියෙනවා. අනීයට නිස්සග්‍ය පාචිත්‍යය පාර්ටිදේශනීය සේකයාදීවිදිට. පින්වත් එතන තියෙනවා පින්වත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාර් දෙසී වි්සසා පදධිකන සමතත්ක දෙසී විසි හතක් වෙනවා. ඒ කෝටිය සංගල සීලයාදී විදියට බැඳෙනවා. මේ විදිට. පින්වර්ත්ී විනේගන්ත පහවස්සේ කවුණු තේරුන්ගන්නට ඕනේ සාමනිර ස්වාමීන් වහන්සේ නමකට ඒ තරන්න ැහැ සාමනිර ස්වාමීින් වහන්සේ නමකට අඩාපි කලින් කිව්ව වගේ. ඔය ඇත්තූ එක සිල්පදී සිල්පදී සමාධංවන නමුත් එසිල්පද දහයම එකක් විදිහට ගණ්ඩ ඕන. දස සීලයකුත් ඒවාගේම දස පරිචි දස දඬුවන්වත් සේකයා හැත්තෑ පහ නියමිතවත් පිළිවෙත්තාදී විසාල වැඩපිළිවෙලා සාමනේයට බිස්සූ විනේ තුළ තියෙනවා. ආරිකාද සීලේ කියන්නේ මොකක්ද කියලා අහනකොට. පිින්වත්න ආරිකාන්ත සීලේ කියයන්නේ ආරයන් වහන්සේලා කැමතිවන සීලයට නමක්. සියලුම ආර්යන් වහන්සේලා කැමතිවන සීලේ වෙන්නේ පංච සීලයයි. ආරිකාන්ත සීලී ගැන පංචසීලීටම නමක්ක. සත්පුරස පිින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. අවසරයි පිින්වත් කල්්‍යයානමිත්ත ස්මීන් වහන්සේ. මම දැනට මර්නීම් පසු මුළුසිරුරම සහ අවයව දන්දීම සඳහා ලියා පදිංචි වී ඇත. මානීම් පසු. නෑයන් විසින් මළසිවර දන්දීම සිදු නොකළහොත්. මාහට පින් සිදුවේද කවුණාවින් පහදාදින සේක්වා කියලා. සත්පුරුස පින්වත්න පින්වන්ත ඔය ඇත්තු ඒහලතියන ප්‍ර්නය අයට තවත් තියෙනවා ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධි වීවා තිරුවන් සරණයි කියලා. මෙතනදී ඔය පින්වතුන්ගේ අවධානය යොමුවෙන්න ඕන පින අගසම්පූර්ණවීම කියන කාරණාවලට. පින අගසම්පූර්ණ වන්නට කල්ගොස් හරි ක්‍රියාව සිද්ධවෙන්නට ඕන. නමුත් පිංවත්නිි ඔය ඇත්තන්ගේ. තුන් සිතානුව ඔබට විපා කළබෙනවා. පූර චීතනාවන් වු විපාක ලැබෙනවා මංචන චීතනාවන් වු විපාක ලැබෙනවා. අපට චීත්නානු විපාක ලැබෙනවා. ඔයත්තුො ඒ විදිහට ඔබේ මුළු සවරුලම දන්දීලා තියෙන්න කියලා නිත නිතරම ඔබ ජීවාතින්න මේකාලේ ගැන කල්පනා කර අද්දි. ඔබ ඒ දන්දින්නට පෝම් පුරෝල ලබා දුන්නුවත්. දවත් බාන්න කලින් හිතපු අවස්ථාත් දැන් වුණත් පින්වර්ත්නි නිතර නිතරී ගැන සිහිපාත් කරද ඔබේ හිත මිතුරාන්ට කියනකොට ඔය ඇත්තන්ගේ පින්වර්ත්නී පූර චේතනා ආදී චේතනාවල හැටියති විපාක ලබෙනවා ඔය ඇත එ අරමීරිසිත්ක ඒ විදිට ලබාගත්ත දවසීදල්ලා ඊට කලිනොත් ඒක කරමින් ඉද්දිත් දැන් වුණත් පින්වත්නි ඔබට නැවත් නැවතේ පින්කම කල්පනා කරන්න පුළවාන්. නමුත් ඔය ඇත්තෝ මානයට පත්වනාට පර සිද්ධවෙන්න මොකක්දකි ලොබ දන්නෙ නෑ. ඔබේ සරීරයේ දුන්නද නැද්ද ඒ කිසිවක් දන්න. නමුත් හරියට ජීව මතකවස්ත පූජාවක් වගේ. ඔය ඇතු ජීවත්ත ඉන්නකොට. ඔබේ මුලු සරීරම් එහෙම දන්දීලා දන්දුන්නු එකේ කුසරසිත් ඇතිව ඔය ඇත්තන්ට බොහෝ පිංරැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. සත්පුරුස පිංවර්නී ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි තෙරුවනී පිහිට ලැබේවා කලන මිතුරු පින්වත් සාමින් වහන්සේ අපකිරේ අනුකම්පාකරන සේක්වා. කලකට පෙර බුදුසාණ පුවත්පති රම්භූපත්මැයින්. කැලනී විස්වවිද්‍යාලී ආචාර්ය දිලාංගනී කවුනාරත්න මහත්මී විසින් බෝධීන් වහන්සේ පිළිපන් සිදු කළ ගවේශනයක විස්තර සඳහන් වුණා. එහිදී පෑයන්නං විසින් වසංගතරෝග සුවකිරීම උදෙසා ජැසීම හා බෝධීන් වහන්සේ පාමුල පැන්කල පිරිත් කර නොනවත්තා දිනතුනක් හතක්වැනි අවසන පැකරවලින් මහබෝධීන් වහන්සේ දවනය කරනවා. ඉන්පසු වසංගතරූග සූපත්වන ආකාරය අධ්‍යක තිබෙනවා මහබෝධීන් වහන්සේගේ බලේ එතරම් ප්‍රබලවීද. එසේ නම් මෙවන් කියාවකින් වත්මන් කෝවිත් දහනාවේ වසංගත තත්ත්වේ මැඩලිය නොහැකිවේද. ඔබ වහන්සේට චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා සත්පුස පිින්වර්නී පිම්බර අපේ ජැසීමා බෝධීන් වහන්සේගේ බලය අතිපබලයි තාමත් පබලයි පමණයි කියන්නට බැරි තරන් නමුත් පිංවර්ණ වර්තමානයේදී මේ පවතින වසංගත රෝග සමයේ. පින්වර්ත්නී හරිතියක අතීතීති බහිවාතක රෝකයේ වගේ මේ වගේ වසංගත රෝග සමයක පිංවර්නී පරිසංවීම්සාහයේ කළ යුතු සෞඛ කාණාරාසියක් තියෙනවා මෙටනදී එය මර්තනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ පින්ංවටන අවසදාදී කාණාවලින් නාමරූප ධර්මවලට පත්්‍ය වන හි තුදිහා හොයාගෙන ගිහිල්ල මේ කවුණුකානා තේරුම්ගන්නට ඕනේ. සත්පුරුස පිංවර්ට්නේ ඊළඟට අහල තියෙන ප්‍රස්්නේ තමයි අවසරය සාමීන් වහන්සේ. අපි හිතාමතා කරන කියා කර්ම පත වෙනවා. එසේ නොමැති වුවත් කරම වෙන බව මා ධර්ම දීශනාවකදී ඇසුවා. උදාහානය විදියට සිතාමතා ප්‍රාණගාතය සිදු කළහොත්, ඒ කරමපතයක් වනවා. සිතාමතා නොකලත්යේ ප්‍රාණගාතයක් සිදු වුනොත්. එය අකුසරයක් බැවින් විපාක දෙනවා. ඒ එස්සේ නම් කුසිකරමාන්තීවැෙන් යහපත් රැකයා ගණයේ රැකියාවක් සිදුකරන්න විටද. අපිට ඉහතක ආකාරයට අකුසල්කරම රැස්සෙනවාද කියල ඇහුහාම ඉතින්දි පින්වර්ත්ණ කරමපතයට අවධානීයමු කරන්න ඕනේ. කර්මපතයේ කියල කියයන්න සියලුම අංගයන්ගින් පරිපූර්ණ වූ කුසල හෝ අකුසලහෝ කර්මය. සුගතිය හෝ දුගතිය තීරණය කන කර්මයට අනාගතී ප්‍රතිසන්දී ලබන්නට සමත්වුණු බලවත් කර්මයට කර්මපතය කියලා කියනවා. එතකොට පින්වත්න ඔය ඇත්තු කුසිකර්මාන්තය වැනි යහපත්යැකයා කනකොට. ඔය ඇත්තන්ට ඉහතාකාරීට අකුසල කර්ම රැස්සනවාද කියල ඇහුවත් පින්ුවත්න කර්ම පතයක් වෙන්න නම්. සියලුවංගයන්ගින් පරිපූර්ණකමත් තියෙනට ඕන. අකුසල කර්මයේදී පානූභවේ පානසඥී වදකචිත්ත මපක්කමු. තියෙන ජීවිත නාසූය අංගාපංච වදස්හිමි. පානූ භවේ පණ ඇති සතයක් වෙන්නට ඕනේ. පානසංඥී පණ ඇති සතක්්‍යැයි දැනගන්නට ඕන. ඒවාගේම. වදක චීත්ත මානචීත්නාවතියෙන්න්න ඕන මුපක්කොමය සඳහා උපක්කමයි තියෙන් ඕවන තියෙන ජීවිත නාස් ෝ එයි ජීවිතයේ නැති කරන්නට ඕනේ මෙන්න මේ අංගපා සම්පූර්ණ උනහම තමයි පින්වත්න පරපණ නැසීමේ සිල් පදයකඩෙන්නේ ඇමේ විදිහට බැලුවවාම් කුසිකර්මාන්තයදී කවුණුවල්දිී ඔය ඇත්තන්ට එවැනි සත්තු මැරීමේ චේත්නාවක් නැහැ. කෙනෙක් ඊළගේක, තෙනෙකු නියම ආකාරීෙන් තිසරණයේ පිහිටීම යනු කුමක්ද. එය කරන්නේ කෙසේද. තිසරණයේ සරණගිය අයකු දෙවියන් උදෙසා මල්පූජාකිරීම පහම් පූජාකිරීම වැනිදෑ කිරීම සුදුසුද. අනුමෝ පින් අනුමෝදන් කිරීමට අමතරව කියලා අහලා තියෙන්නේ. සත්පුරුස පින්වර්ත්නී. ඔය සත්පුෘුෂයෝ විසින් සත්්ධර්මය ඇස්සවනය කරන්නට ඕනේ. සත්පුරෘසියෝ සේවනය කරන්නට ඕනේ. ොරුවන් හඳුනාගෙන තොනුරුවන් කෙරේ සිත පහදවාගන්නට ඕන. ඔය ඇත්තන්ගේ තනුරුවන් සානෑමට බාධක වුණු පින්ුවත්න විවිධාකාර දුස්තිී විචිකිච්චාදී ලේසධර්මයා ඔබේ චිත්ත සන්තතිය තුළ ඇතිවන්න ඉඩ දෙන්න හොඳ නෑ. ඔය ඇත්තෝ තොනුරුවන් සරණයන්නට ඕනි. තොනුරුවන් සානයමේදී පිින්වුවත්නිි කරන්න පුළුවන් ආකාරය කීපයක්ත් තියෙනවා. පින්වතුන්නට වැඩි විස්තර අපි තරුකාණය අතිපූජනීය චන්දයමල නායක නායපාණන් වහන්සේගේ බෞද්ධයා අත්පොතාරගෙන්න්න. ඒ තිසරණයේ පිහිටන ආකාරයේ පිළිබඳව කවුණු දැනුවත් වෙලා තේරුම්ගන්නට පුළුවන්කම ලැබෙනවා බෞද්ධයාගේ අත්පොතාරගෙන පින්වත්නිික ඒවන්න එතනදී සරණාගමනය සම්බන්ධ බොහෝ විස්තර සඳහාන් වෙනවා. පින්වර්ටනී ඒ සිද්ධ කරන්න පුළුවන් ආකාරය ගැනහම ආත්ම සනීයතා සානාගමනය තත්පරායන්තා සානාගමනේ, ස සිස්්‍ය භාවෝපගමන සානාගමනේ, පනීපාත සානාගමනය ආදී විදිහට සානාගමනේ බල විස්තර සඳහන් වෙනවා එය තවදුරටත් ඔය ඇත්තන්ට අපි අටවා ටීකාවලින් දැනුුවත් එන්න පුළුවන් අටුවාටීකාවල තියන කවුණු තමයි පින්වාතනායක නහම් පාණන් වහසේ විදිහ සටහන් කල තියෙන්නේ පින්වත්න ඔය හැත්තෝ තුනු රුවන්ම සානයන්නට ඕන. එතනදම ඔය පින්වතුන් අහර තියන තවත් ප්‍රස්නයක් තමයි. එතනදිම, දෙියන්ට පින් අනුමෝදන් සිදුකන අතරීදී ඔය පින්වතුන් විසින් දෙවියංගු දෙෙසා මල්පූජා පහම්පූජා කිරීම වැනි දෑ සුදුසුද කියලා. ඇහුවාම සත්පුලස පින්වර්ත්න දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පමණක් සිද්ධ කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කළටයුතු කරන්න නමුත් ඔබට කඩදරයක් ඇතුූනුවතින් හරියට මහපිරිද්දේශනා පවත්වදදී. පිරිත් ම්ඩපේ හතර කුණේ සතරවරන් දෙවියන්ට පහන් දල්ලනවාගේ. එළිය දේවතා කොටුවක වෙනම දෙවියන්ට පහන් දල්ලනාවාගේ පිින්වනි දෙවියන්ට ආරාත්නා කරලා කැඳවගෙන ඔය ඇත්තන්ට ඒ තියෙන කයිදර පීධාදිය මගහරවාගන්න අර ආටනාටයම සූත්‍රී තියෙනෙ විදිහට එහෙම කටයුතු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. දෙවියන්ට පහන් දල්වන කානාවක් යත්නවාන ඒක කාරුණුකාණ මැනවින් දන්න සංගරාත්නයේ අවවාදු පදස් අනුව සිද්ධ කරන්න. එතුකොට සංගරත්නයක මැනවින් මෙහෙවමින් කටයුතුු සිද්ධකරාව කොයි වෙලාවකවත් පින්වර්ටනී. ගොනුරුවන් සරණයන්නේ නැතුව දෙවියන්සාරණයන්නේ එපා දෙවරු කියන්නේ ලවකික පිරිසක් ඔබද සද්දාසීල සුතතියාගේ ප්‍රක්ඥාදී ඇතිව ජීවත්තුනොත් මිය ගියාට පස්ස ඔය ඇතු උපත්තිය ලබන්නේ දිවාදී තැනක එතකොට ඔබහි ඔබ දීවලෝකයකින්නකොට මනුස්සයෙක් ඔබවසාහණ ගිහිල කටයුතු කර අද්දි ඔබ දීවලෝකයෙන් කවදහැ දවසක චුත වෙලායද්දී අර මනුස්සයයක්. ඒ ඔබට කලින් ඉතා අඩු ආයුකාලයකින් චුතවෙලා යද්දිී පින්වර්නී දෙන්නට දෙන්නගේම ලැබුණු කාරණාමනවද කියල්ලත් තේරුන්ගන්නට ඕන. ඉතිං හැමූමි ඉපදලාමිය දෙන ඇත්තු පුතක් ජනයිීම් පුතක් ජනයිංව සාරණයන් නැතුව පුතක් ජනවතුමා ලූකූත්තර ඒවුතුම් තුනු රවාන්සානයමින් සසරින් එතරි වෙන්නට කටයුතු කරගන්න ඕන. ඒ පස්නෙම අහලා තියෙනවා. සම්යත් දුෘෂ්ටික වීම යනු බ්‍රහ්මජාල සූත දේශනාවේ සඳහාන් දුස්ටි හැට දෙකට ඇලී නොසිටීමද. ගිහියකු එදිනදා ජීවිතයේ දියම දුෘෂ්ටීන්ත හස වීම තුළින් සරණ අහිමි විය හැකිද කියලා. සත්පුරුස පිින්වර්ත්නී, සම්යත් දුෂ්ටික කියල කියයන්නේ ඔය පින්වතුන් විසින් කරම කරම්ඵල විපාක දෙන විදිය පිළිබාන්නේ වැහදි දෙයක්මාක් ඇතිකර ගන්න ඕන. චතුරාර්ය සත්‍ය ධරමයේ ගැන නිවේදි දැක්මක් ඇතිකරගන්නට ඕන ඒවාගේම ්‍යානය විවිදාස්සනා මාර්ග පරාදිය ගැන නිවැදී දැක්මක් ඔය ඇත්තන්ට තියන්න ඕන මේ විදිහට පින්වත්නි නිවැදි දැක්මක්. ඔබට කරම කරම්පල් චතුරාල සත්්‍ය ධරමාදිය පිළිබඳවතියෙන්න්නට ඕන ඒ දෙසට මිස්ත්‍රයම දෙස්සට. මිතයා දස්තීන්තු ලත් පින්වනි වැෑජ් ඩැක්ම වල්ටයෙන්නේ ඒවාට හසු ොවීම විතරක් නෙමේ කර්ම කරම්පලාදීස්වභාවයන් ගැන මැනවින් දැනගෙන ඔය ඇත්තෝ නිවන් දකින්න ඕන කරන ආර්ස්ථායක මාර්ගේ පිළිපදින්න අවස්ස කරන නිවැද් දැක් ඇතුව කටයුතු කරන්නට ඕන. අද පින්වන්ත ඔයත්තු අහලතියෙන පස්්න අතරීළඟ ප්‍රස්්නේ තමයි සාමීන් වහන්සේ. මා මිතික් කලක් මිත්‍යාදුෘෂ්ටික අදහස් වල සිදවී සිටි අතර. YouTubeු ඔස්ස ඔබවහන්සේගේ දීශනයක් සවන්දී දැනට දින පහක් පමණ ගත වී ඇත. මාහට උබවහන්සේ ධර්මී පෙන්වාදුම් ආකාරී ගැන පැහැදීමක් ඇති අතර. මාහට බුදුදහමී මූලිකිි ඉගැන්වීම් ගැනද අවබෝධයක් නොමැත. මා පිටිදවී සිරිදම්ම හිමිද දෙසන කරුණු මෙතුවක්කල් සත්‍යයයි පිළිගතිමි. ඇන් මිනිස්සුම් එම දහම වෙට යන්නේ එය ඔවුන්ගේ ක්‍රියාකලාපීට වාසි නිසායයි මට වැටහුණ. මාහට පස්්න කීපයක් පවතින අතර. ඒවා බුද්ධධර්මී පිළිබඳ මෝලික දැනුම ඇති අයකු වුවද දන්නා කවුණු විය හැකි අතර. මාගේ නොදන්නාකමට අනුකම්පාකරමින් මාවැනි තවත් අයකුගේ දැනගැනීම පිණෙස මාමිම පස්්න යොමු කරමි කියලා. සත්පුරස පිංවර්ත්නී එතනැති හරතියන පලවෙනි පස්නේ මා. එතරම් පින්දැස්කර නොමැති අතර. මාදැම් පටන් සිල් හැකීමෙන් ජීවත්වීමට පුරුදු පුහුණු වෙමින් පවති. මාහට මෙම මැරී ඉපදින සසර බිය ඇතිවී ඇති අතර, මාහට මේ සසරින් එතරවී හැකිද. එයට පෙරපින් අවස්ස දෙ කියල ඇහු හාම අනිවාරයම පින්වර්නි මේ පවයේදීහෝ ඉක්මම් භවේකදීහෝ, ඒසත් පුරුස ඉනට සසදීන් එතර වෙන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුපියාණන් වහන්සේ මොනගෙහින්නට සමහාරයේ ඉතා දැදි දුෂ්ටිවල හිටිය. සමහර අය බොහොම දවුණු ගණයේ අකුසල යුනුත් කරගෙන තිබ්බා. සන්තතියම තුමාහිෙම. කරැල්ලක් සංසිඳවන්න ගිහිල්ලා බොහෝ කටයුතු සිද්ධ කරල ආපු කෙනෙකුත් වුණ අංගුලිමාලහිමත් බොහොම දවුණු ජීවිතයක් ගව්පු කෙනෙකුත් වුණ පිින්වර්ත්නී ඕනෑැම කෙනෙක් උත්ස හවන්තව කටයුතු කළොත් සසරින් එතර වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකට අතීත පෙරපීින්තිය නෙහින්ද තමයි වර්තමානමී විදිහට කවුණු තේරුම්ගන්නත් පුළුවන්කම ඔබට ලැබෙන්නේ. පවත්න වර්තමානයේ ඔය සත්පුරුසියෝ ධර්මයේ හැසරුන හම ඉක්මා භවේක ඔබට මඟ පල්ල බන්න පුළුවන් ඒකමිය මනුස්ස ජීවිතයේ ද වනත් වෙන්න පුළුවන් මතක් කරගන්න ජෝතිපාලමානවකයා අපේ මහා බෝධි සත්වයන් වහන්සේ වනත් එදා කාසය බුදුපියාණන් වහසේ මොනග හැනවෙලාවේදී. ඒ තමන්ගේ යහළුව ගටීකාර එන්න යමු වෙන්න යමු කියලා කිය අද වුණත්. ආවෙනහැ ඔය මුඩු මහනළඟ මොන බුද්ධත්වය අදාදිවි දොස්කීමක් තමයි සිද්ධ කලි පසුව තමයි කවුණුකානාතේ රුම්ගත්තේ මේ විදිහට පින්ව ධර්මය හරිම ආශ්චාර්යමත් ඔය පින්වතුන්ට මේ මනුස ජීවිතය සසරෙන් එතර වෙන්න පුළුවන්. එතනද ඊළඟට අහලතයන පස්නේ තමයි. අධිස්ථානයේ වීද පමණක් ප්‍රමාණවත් නැද්ද ස්වාමීන් වහන්සකි ලැහ්වාම අධිස්ථානයයි වීරයි පමණක්්‍රමාණවත් නැහැ. සත්පුරස පින්වත්නි ආර්්‍යෂ්ඨායක මාර්ගම ඕන වෙනවා. සම්මාධිට්ිය කියන්නේ නිවැදිදැක්ම. ඒ කියයන්නේ කර්මකාරම් පල විපාක දෙනෑ විදිහ සහ. පින්වර්නී චතුරාර්ය සත්්‍ය ධ්‍යානමාරක පලාාදීග නිවහ දැක්ම. සම්මා සංකප්පකයන් එක්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකප්යූ. සම්මාවාචය කන මුසාවාදා පිශ්නාවාචා පරිසාවාචා සම්ප්පල අපා කියන හතර. සම්මා කම්මන්ත කියන්න පානාතිපාතා අධිනාදාානා කාමෙසු මිච්චා චාරාකයෙන් තුනින් වැලකීම. සම්මා ආජීව කියල කියන්නේ සම්මා කම්මන්තවාචා දෙකින් යුක්තව දහැමවූපයයාග දෙැමදන. ජීවත්වීම සම්හාවායාම කියන්නේ නූපං අකුසල් නූපදවන්නට කරනවීර, උපං අකුසල් දුළු කරන්නට කරනවීද, නූපංකුසල් උපදවන්නට කරනවීදේ, උපංකුසල් වැඩිදි වුණු කරන්නට කරනවීදය. එතුකො සම්මා සතියකයන් සතර සතිපට්ඨානසිය සම්මා සමාධිය කියන්නේ. මෙ බලවත් කුසාසිතය බලවත් ඒ ආගතාවයා පිින්වුවත්නි ඒ විදිහට කටයුතු කරන්නට ඕන ආර්යෂ්ඨායක මාර්ගයෙන් පිළිපදින්නට ඕන. එතනම දෙවනි ප්‍රශ්නේ තමයි, බුලත් විට මගින්, මත්තන බව ඇතිවන බැවින්, බිස්සූන් වහන්සේ වලා, ඒවා වැලඳීම අකප නොවේද කියලායි අහලා තියෙන්නේ. සත්පුල්ස පින්ංවර්ත්න මත්වන ද්‍රාවී එකතු නොකර වැලඳීම වල දක්වන්නේ නැහැ. එතින්දී මුකය පිරිසුදු කර ගැනීමදී කවුණකානා වැනි බොහෝ කවුණු ඉතින්ද ඇතුළත් වයෙනවා මත්වන දේවල් එකතුූ නෝතින් තමයි එතන වර දක් වෙන්නේ ගැටලුවක් වෙන්නේ. තුම්වෙනි පස්නේ කාමය වාර්තවා හැසිරීම යනු කුමක්ද. බිඳක් සිටියදී අන් අඹුවන්කරා යෑම පමණද. එය එසේ නම් අන්තපුර තිබූ රජවරුන්ට පවක් නැතිද කියලයි අහලතියෙන්නේ එතනද සත්පුරුස පිින්වර්ත්න කාම මිත්‍යාචාරී කියල කියන්නේ කාමීවාතවා හැසිදීම. ඒ කියන්නේ සාමාන්‍ය ලෝක සිරිත්වීතවට අනුකූල නොවනැ විදිහට කාමී හැසිරීමට නමක්. ඒ කියන්නේ සැමියෙක් විසින්. හරි එහමන ඇත්නම් මවුපිය සහෝ සහෝදරියන් විසින් හරි ආරස්සා කරන ඉස්තියක් එක්ක බලයෙන් හරි ඇයව සතුටු කරවා ගැනීමෙන් හරි කාමයවාදවා හැසිරීමෙන්, පිරිමියයට පමණක් කාමිත්‍යචාරපාපේ වෙනවා. එතකො තමර ආරස්සාකරන පුරුසයකු ඉද්දි. පරපුරුසියන් හා කාමී හැසරීමේ ස්තීන්ට කාමිත්්‍යචාරපාපේ වෙනවා. එතකොට ස්වාමිපුරුසියන් නැති. මෞපියන් විසින් ආරස්සාක ස්තීංගික කාමී හැසරීමේ පුරුසියන්ට පමණක් කාමිත්‍යචාරපාපේ වෙනවා. සැමියක්විසින් ආරස්සා කන ස්ථේකහා කාමීවාදදවා හැසරීමෙන් ස්ථීපූස දෙන්නට පාපේ වෙනවා. මෙතින්දි පින්වර්ට්න මෙන්න මේ කවුණු ටික සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි සේවනයේ නොකළ යුතු ස්ථයක්හෝ පුලු සේක්වීම. සේවනචිත්තේ ඇතිවීම සේවනයට උත්සහකිරීම සේවනයේ ඉවසීම කියන ඒ කානාහතර. මේ අංගහතල සම්පූර්ණ උන හම තමයි කාම් ඉත්‍යචාර කර්මය වෙන්නේ. මෙටින්දී ප්‍රවූගාදී බොහෝ කවුණුකානා තියෙනවා නියෝගීකීන් කළත් පිින්ුවොත්නිි අනට කීකරුව කළත් මෙටන්දි කරපු කෙනාට තමයි ඒ කාමේවාතව හැසිරීමේ අකුසලය සිද්ධ වෙන්නේ. ඒ විදිහට ඒ කවන තේරුම්ගන්නට ඕන අන්තපුර පිළිබඳුව කතා කළාම සම්මතයේදී රජතුමාටි අවස ලබා තීමමාදී කවුණු ඇති බත් තේරුම් ගන්නට ඕන. හතරවෙනි ප්‍රශ්නේ තමයි. යුද්ීමද යුද්ධකිරීමේ දී. සටන්කරන රණවිරුවන් හට පවසිදුවන්නේ නැතිද වෙනවා නම් එයට සංගරාත්තය ආසිර්වාදය හිමිවන්නේ ඇයි කියලා සත්පුරුස පිින්වර්නී මෙතනී ඇ චේතනාවයි කර්මය වෙන්නේ. සන්තති ඇමත්තුමා. ඇයුද්ධයක් කරල ඇවිල්ල තමයි මත්‍රව්‍යත් හොඳට පානේ කරලා ඉ්දි හත්වැනි දවස අර නාටිකාංගනාව මියගියාට පස්සේ පුුදුපියාණන් වහන්සේ මොන ගැහෙන්න්න. ඇවිල්ල රහත්ත පීනවාම් පෑවි. සංගරත්නය ආම ආසිර්වාද කරන්නේ කරුණාවේ මෛත්‍රයෙන් තමන් වහන්සේ ළඟට එන පුද්ගලයාටයි. සංගරත්නයට සතුන්න හැ. සංගරාත්නය කාටවත් සතුරකන් කරන්න දේසයම් බලන්න හැ. නමුත් තමන් වහන්සේලා ළඟතියන. ඒ අයට සංගරාත්නය අසිදවාද කරනවා. එතනදී මාරණචීත්නාව ඇති වෙනකොට එකවුරු හරි කෙනෙක් කෙනෙක් මැරුවොත් පානෝ භව පනඇති සතයක් වීම. පානසී පණඇති සතේකයි හැඳ නීම. වදකචීත්ත මරණචීත්නාව. මපක්කම ඒ සඳහා උපක්ගමය තයන ජීවිත නාසුව ඒ මානයට පත් කිරීම කියන මේ අංගපහා සම්පූර්ණවීමෙන් එ සිද්ධ වෙනවා ප්‍රාණගාත සිල්පදී කැඩෙනවා නමු සංඝරාත්නය එහි කොටස් කඩුවන් වන්නේ නැහැ සංගරාත්නය බොහොම කවුණාවේ මෛත්‍රීයෙන් කවුරුවාවත් ආසිර්වාද කරලා ඔවුන්ට නිදුක් නරෝගී දීර්කාස් ලැබෙන්න්නට ඒ ආසිර්වාද කරමින් කටයුතු කරනවා. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ ඒකෙම ගිහියකුට ගිහියකු වී සිටියදී. නිවාං අවබෝධ කර ගත හැකිද. අවබෝධකර ගනිමින් ගිහියකු ලෙස කිසිදයකට නොවැලී කාලේ ගත කර ඇනොහැකිද කියලා. සත්පුරුස්ස පිංවර්ත්නී. ගිියකුව ඉඳලා නිවං අවබෝධ කරගන්න පුළුවන්ද කියල ඇහවුවොත්. ගිහියකුව ඉද්දි සන්තති ඇමැත්තුමාවාගේ. පර්ත් රහත් වෙන්නක් පුළුවන් සුන්දෝතන රත්තුමා වගේ රහත් වෙන්නක් පුළුවන් මේ අනාගාමී සක්‍රදාගාමී සූවාආදී අනෙක් මාර්ග පලවලටත් ගිහිේ ඉදිම ඉපත්වෙන්න පුළුවන් හැබැ රහත් වුණනොත් පින්ංවර්ත්න ආයස්තතියෙන්නේ ඉතාම අවම කාලයක්හින්ද පැවිති වෙන්නත් ඕනකම තියෙනවා. එතකොට මේ ආකාරයට ඒ කාණාවත්තේ රුන්ගන්න ඉතින්දී අවබෝධ කරගනිමින් ගිහියකු ලෙස. කිසිදේකට නොවැලි කාලේ ගතකර නොහැකි දෙකෙල. ඇහුවාම ඔය සත්පුරුසියූ ගතකන ගිහිජීවිතයට අදාළව කවුණුකාණ, පිංවර්ත්නී පිළි පදිමින් සසරින් එතර වෙන්න කටයුතු කරන්න නිවේදි ගුරු ඇසුරක් ලැබුණාට පස්සේ මීට වදා ඔය කවුණ නඔබර දැනගන්න පුළුවන්කම ලැබෙනවා.මිටන් නොෑලී කාලයේ ගතකරගත් නොහැකි දෙකිල ඇව්හාම ඔබ පංචසීලී නිත්‍ය සීලයේ විදි රකින්න පුළුවන්නා ඒ ඉතාමත්ම වටිනාකානාවකුත් වෙනවා. භාවනාකිරීමේදී මුලාවීමකට හසුවෙනවා යනො කුමන්ද කියල ඇහු අට පස්සේ.

භාවනා කිරීමේදී සමහරු නිමිති වලට රැවට එන්න පුළුවන්. අරමුණවාදයට රැවට එන්න පුළුවන්. ඉතින්දි තවත් බොහෝකාරණා තියෙන්න පුළුවන්. ප්‍රතිභාග නිමිති ඒවාගේම උද්ගානිමිති ඒවාගේීම විදර්සන සමාධ්‍යදී තැන්වලට පින්වදි මුලාවට පත් එන්න පුළුවන්. ඒක භාවනා පිළිබන දීර්ක වශයෙන් විස්තර කරන්න ඕන කවුුණ මේ ප්‍රශ්නේ අහලතින් ආකාරය තවත් මිස්තරවසින් දැන ගත් තහම තමයි. ඒ තවත් පැහැදිලි කර දෙන්න පහසු වෙන්නේ. ඊළඟ හත්වනි පස්නේ කුමන ආගමක් ඇදහුවද. ඔවුන් පවු නොකරමි මානුසීයව ජීවත් වූවානම්. මිත්‍යාදුෘස්තිිකයැයි ඔවුන් නිරේටයන්නේ ඇයි කියලා. පින්වත්න කුමන ආගමක් ඇදහුවත්. ඔවුන් පවුනොකර මානුසීයව ජීවත් වෙනවා ඇනම් මිත්‍යාදුෘෂ්ටිකයයි ඔවු නිරේටයන්නේ ඇයි කියලා. අහත්ති ආගම කුමක් වූවත් කියද්ධි පිංවත්නි ගමනාන්තය කොතන්ද කියලා දැනගන්නට ඕනෙ දැන් අල්ලා දෙවියන් අධහන කට්ටිය. ගවීමමානව විවිධ විදිහට ඔවුන්ගේ කුරාණය තුළු උගන්නන විවිධාකාර සටකපට වෙළදාමාදී බොහෝදේවල් කරමින් එහි අනුගතව චිත්ත සන්තතිය පවත්තා ගන්නවා. සරබල්ධාරයේ දෙවියන් වහන්සේ විදිහයට කිතුුණුආගම් පිළිපත්න කට්ටිය පින්වත්නි ඒ ඔස්සේ ඇවුරම් ඇැරීමමාදී බොහෝ කවුණුකාණයෙක්ක කටයුතු කරනවා. එහි එවැනි ආගම් අදහන විවිධාකාර අයාත සමහරුන් එහෙම සත්්‍යඝාතනාදිය නොකරත්තින්නවා. මේ සම්බුදු සසුනය පිටතත්. පිංවත්නී ධර්මය හැසන සරකිෙන අයිඉන්නවා. හැබැයි සම්බූසස්න තුළ ධර්මය හැසේන කට්ටියය තමයි බොහොම පබලව ඉන්නේ. එතනති පිංවත්න මිත්‍යයා දුෘෂ්ටිකවෙන්නේ ඒකෙන් ඒ අය. සමන් ආත්මේ විදිහට සත්‍යයා විදිහට පුද්ගලයා විදිහට මම විදිහට කෙනෙක් ඉන්නවාය සිතමින් විවිධාකාට වැති දුෘෂ්තිිත් එක්ක නිවන් දැකීමේ අරමුණෙන්වෙෙන් වෙලා වෙනත් මිත්‍යා අදහස්සෙක්ේ යනවා. සමහට යාඥා කරමින් කන්නලව් කරමින් දීරිකාවසි ඉල්ලනා වෙන්න පුළුව. දීරිකාවසිහෙම යාඥා කිරීමකින් කන්ලව කිරීමින් ලැබේ නෙනැහැ. වානය සපේ බලයේ බවබෝග සම්පතුත්, ඒ වගේ යාඥාකිරීමකින් කන්න ලවකිරීමකින් ඉල්ලීමකින් ලැබෙන්නේ. මේවා රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥානකෙන හීතුඵල ධරමයන්ගේ කියාකාරීත්‍රයක් පින්වර්ත්නී හීතූන්ගෙන් හටගත්ත ගමම්ම නැතිවයන් නැතව යද්දිම නැවතත් හේතුවන්ගෙන් හටගන්න නාම රූපධරමයන්ගේ වැඩ පිළිවෙලා. නාමරූප ධරමයන්ගේ වැඩ පිළිවෙල ගැන අන්‍යාගමික උදවියට වැටහීමක් නෑ. ඔවුන්ට තියෙන වැදි දෘෂ්තිිය අපිමී. නාමරූප ධරම එයාකාරියම දකිෙනකොට. පිින්වර්ත්නී අන්‍යාගමිකයි ඒකට අදහසක් ගන්නේ ආත් මේකල නැත්තම් මමකළ නැත්ත සත්්‍යයක්ක නැත්තම් පුද්ගලයා කියලා. ඒක වැදි දෘෂ්ටියයක්ක් ඒ වැදි දෘෂ්ටියයෙන් ඉන්න අය පින්වර්ත්නී නිවන කියලා විමුක්තිය කියලා, හොයාගෙන යන ගමනාන්තය වැදි එකක් හින්දා රැස්කරගන්නා අකුසල කර්මයන්ගේ විපාක විදිහට, ඔවුන් අදහන දුෘෂ්ටිය කුමක් වූවාත් ඔවුන්ට චෘතිපතිසන්දි විදිහට ප්‍රතිසන්දයේ ලබනකොට මානාසන චිත්තවීයයට. හුවන කරම කරම නිමිති ගත් නිමිතිත්ත එෙක්ක ඔවුන්ගේ අකුසල කරමයක් නම් මතු වූයේ මිත්‍යාදුෘෂ්ටිය හෝ විශේසේම නියති මිත්‍යාදුෘෂ්ටය නම් නියත අපාගාමී වෙනවා නැතං කුසල කරමාදිය කරගත්ත වෙනත් ආගමකෙක් නම් සුගතියාදී තැනකට උනත් පත්වෙන්න පුළුවන් ඒක තබදහටත් දීර්ක වස්යෙන් දැනගන්නට ඕනේ. ඊළඟට හලතියන අට වෙන පස්නේ තමයි අපිට රෝගයක් සෑදය සිතා. මදුරුවන්වනි සතු මැරීමෙන්, අපට පානගාත පව සිදු වෙනවාද. එසේ සිදු වෙනවා නම්. කිසියම් ආහාරයක් අනුභව කිරීමේදී. අපට රූග සෑතිීයේ සිතා, ඒවා තම්බා අනුභව කිරීම පවක් නොවීද කියලා. ත්පුස පිර්න එතනද කුමන හේතුවකටවත් සතුන් මැරීම නොකළ යුතුයි. පානෝභවේ පාන සංජයාදී විදියට කලින් කිව්ව වගේ. පණ ඇති සතයක්වීමාදී කවුණ බැලුවහම මදුරුව මැරීමේදීත් ඒකානා වෙනවා. පින්වර්ටනී සිත තුළ ඇතිවන හේතුවනුව තමයි ඒ කාරනා තීරණයවෙන්නේ. පවද්ද පිනත් දෙකීන කානාව ඔබී සිත තුළ ඇතිවන විවිධාකාරය හීතු සහ කුසල දරම යෙදින ආකාරය, අකුසල දරම යෙත්න ආකාරයේ අනුව ඒ කානාව තීරුම්ගන්නට ඕන. පිංවත්න එතනදී ඔය පින්වතුම්, කිසියා මාහාරයක් අනුභව කිරීමේදී. අපට රූග සෑදීයේ සිතා. ඒවා තම්බා අනුභව කිරීම පවක් නොවී දෙකිල. ඇහුවාම පින්ුවර්ත්නී රූග සෑදීයේ සිතා ඒවා අ තම්බා අනුභව කිරීම පවක් නොවී දෙකිල ඇහුවට පස්සේ එතන ප්‍රස්්නේ හරියට පැහැදිලි කමක් අපිට පෙනෙන්නේෙ නැහැ උත්තරයක් ලබා දෙන්න. ඔහත්තු කොයි අම්මහොතකවත් සත්‍යයෙක් මරන්නට මානචීතනාවක් ඇතිකරගන්නේ නැතුව කවුණා මෛතියාදී කුසල චීතන ඇතිකරගන්න ඔබට දීර්ගාල්සෝනෙ දීරිකාව ලැබෙන දීර්ගාවස ලැබෙන වැඩ පිළිවෙලක හිටියොත් වාන සැබ්බල ප්‍රඥාදිී බවබෝග සම්පත් මනුස දේවාදී උපත්ති වගේ විමුක් තියපවා ලැබෙන්නේ ඒවා ලැබෙන ප්‍රතිපදාවක හැසූ නෝතින්. නවැනි පස්්නේ තමයි අපහට මස්මාන්සාನු භවීනසා පවක්සිදි වෙනවා අද සත්පුරුස පිින්වර්ත්නි ජීවක කියර සූත්‍රයක් තියෙනවා ඒ ජීවක සූතයේ ඔබේ දුරකතනයෙන් අරගෙන කියව ලබලන්න එතකොට ඔය ඇත්තන්ට මස්මාස සම්බන්ධව පින්වර්ණයේ තමං වු දෙසා මැරූ බව නොදුට නොවැසූ සැක නොකල කියන කාණ අනුව කවනු තේරුම් ගන්න පුළුවන් ජවන්සිත් තේරුම් අරගෙනත් කටයුතු කරන්න ඔන් විපාක සත්‍යය ලබාධන ජවන්සිත් අනුව විපාක ලැබෙන ආකාරේ. රුන් ගන්නට ඕන. පිින්වත්නි ඒකෙම දහවැනි පස්්නේ තමයි චේතනාව අනුව පවසිදුවන්නේ කොහොමද කියලා. චේතනාව අනුව පවසිද්ධවෙන්නේ කොහොමද කියලා ඇහුවොත් පිින්වනි චේතනාව කියල කියන්නේ ඔබේ සිතත් ඔබේ සිත සහ සිතේයත්න චෛතසික ධරමත් ඒ ඒ කටයුතුවල යොදවාලන සක්තියට නමක් චේතනාව බලවත්ත විපාකසක්තියක් ලබා දෙන විදිහට යෙදෙන්නේ ජවන්සිත්වල, ඒ කවුන තේරුන් ගන්නට චිත්ත වීති ගැන හොඳ අවබෝධයක් ඕන වෙනවා අභිධනම පන්තියට සහපාගි වෙන්න එතකොට ඔය කවුණු සසිියල්ල හොඳින් දැනගන්න පුළුවන් ඉරිතා අභිධනම පන්තියට සහභාගි වන්න. පිම්ුවත්නී ඊළඟට හලතියෙන පස්නයේ තමයි ගරු ස්වාමීන් වහන්සේ. අප රටේ ප්‍රසිද්ධ පුන්නේ ස්ථානවලටවිිසාල මුදලක් වේදම් කර, පිසාලවකරන කපරු පූජාවන් දිනපතාම කරයි. ඒවා කරන උත්තමයන්ට. එම මුදල්වලින් අසර්ණ අයකුට යම් පිරිසාරණක් කොට පින් ලබා ගත හැකිද. මෙසේ එකම පුුණ්‍යස්ථානයකට කරන මෙවැනි විය දංවලින්. අපේ බෞද්ධ උතුමාණන් ලට එම මුදල් අගහන්කම් ඇති අයට දුන්නොත්. අඩුුවේවි නැතිනම් ඔබහන්සේ කවුුණාවෙන් පහදා දෙන්න කියලා. පින්වත්නය කර්ම විපාක සැකසන විදිහත් තියෙනවා. පූර්ව මුංචන අපට කියන චේතනා. නැතුන ඒ කටයුත්ත කරන කෙනට ඇතිවෙන්න ඕනෙ. ප්‍රතිග්ගාකයින් තුළ අධසීල අධිචීත්ත අධිප්‍රඥාතියන ගුණ අන්තියන්න ඕන. ඔය ඇත්තන්ට ධනේ ලැබෙන්න්නත්. දුප්පත් අයට දනේ නොලැබෙන්න්නත් හේතුවත් හොයල බලන්න ඕන. ඔබේ කුසලයේ බලවත්කමසා දුප්පත් අයිගේ කුසලේ දුරුවලකම. ඒවාගේම පින්වර්ත්න ඇරත් මිසූත දේශනාවල සඳහන් වන ආකාරයට. ධානාදී කටීර සිදු කළ නැතිවදවයට භෞගෝග සම්පත්තාදය ලැබෙනවා අඩේ. සීවලී මහරහතන් වහන්සේත් නං ආහාර පානාදියවලින් කිසි දු අඩුවක් නෑ. නමුත් ලෝසක මහරාතන් වහන්සේට මහරාතන් වහන්සේ නමක් වුණත් දානාදී හරියට ලැබුන් නෑ. මේ විදිහට පින්වර්ට්නේ අසරණ කෙනෙක් කියන වචනය කිය අ්ද ඒ අසරණෙ වෙලාතියෙන ඔහු අසරණ වන ආකාරයට අතීතය කරගත් අකුසල කරම් විපාකහින්දා. වර්තමානයේ තමන් අසරණවන ආකාරයට අතීතයේදී පින්වත්නි කරගත්තා අකුසල කරමයෝ හින්ද තමයි මේක බුදති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. තමන් අසරණ නොවන්නට නා මන්ට සරනක් ලැබී හැකි විදිහේ කරම වැඩ පිළිවලක හැසිරන්න ඕන ඒකට පින්වති හොඳම තැන් තමයි ගුණ මහත්‍රයෙන් අනූන උත්තම් පූජනී ස්ථාන. භාගවතුන් වහන්සේගේ භගවාගෙන උතුම් බුදුගුණයත් ඔය ඇත්තු මේ විලාේ සිහිට නංවාගන්නට ඕන සම්මා සම්බුධමෑණියන් වහන්සේ ළඟට ගිහින් කවුරුහරි කෙනෙක් යම් පූජාව කර්රනවා කල හිතාගෙන රුවන්වැල ජෛුතරාජාණන් වහන්සේ වැනි උතුම් පින්ම්බිමක යම්. මුතුම් පූජාවංකනවද එයින් බොහෝ ආනිසංස් විපාක ලැබෙන බවත් තේරුම්ගන්නට ඕන පින්වර්ත්නී කාමයෙන් පිරුණු කම්සප විඳින්න උත්සාකන කවුරුවරි අසර්ණ කෙනෙක්. එහමනැත්නම් ආහාරපානය ඉදුන්හිටුම් ගෙවල්දරවල්ලා දිය නැති තත්වයට පත්වන විදිහේ අතීට අකුසල කරම කරගෙන අදඒ කරගතා අකුසල කරම බෘද්ති විදමින් ඉන්න කෙනෙකුට පින්වත්නී යමක් දීමෙන් ලැබෙන ආනිසංසපතිඵලවලට වඩා දුස්සීල මනුස්සේක්ට දෙනදන් ලැබෙන ආනිසංසපතිඵලවලට වඩා සම්මා සම්බුදු මෑණියන් වහන්සේට යමක් පූජා කිරීමෙන් බොහෝ ආනිසංසේා ැබෙනවා ය සත්තු ර. මේ කවුන තීරුම්ගන්නට දක්කිනා විභංග සූතියේ ආනිසංස ලැබෙන ආකාරී අනු පිළිවෙලත් එක්ක කවුණු තීරුන්ගන්නට ඕනෑ. පිංවත්නී ඊළඟට හරතියන ප්‍රස්්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ ්‍යාන ලැබීම යනු කුමදද. මින් අත්වන පලය කුමත්්ද. පළමු දෙවන තෙවන හතරවන් ලෙස ඇති, ද්‍යාන පිළිබඳ පාදාධන සේක්වා නිර්වාණය කරා යන ගමනේදී මේ ධ්‍යාන පල කසේ බලපායිද. කෙනෙකුට තමා ්‍යනට ්‍යාන මාර්ගපලේකට කෙනෙකු තමා මාර්ගපලයකට පැමිණි බව උදාහන සෝතාපන්න වූ බව. ඔහු විසින් වටහාගන්නේ කෙසේද. කු විදාශනා භාවනා වඩන්නේ නම්. අවම වසයෙන් දිනකට කොපක්්මණ කාලයක් ඒ කළ යුතුද. මවිත අනුකම්පාකර පහතාජනසේක්වා කියලා සත්පුරුස පිින්වත්නී. මෙතනදී ධ්‍යාන ලැබීම කියන්නේ මොකක්ද කියල ඇව්හාම ඔය ත් අංග චිත්ත සන්තතියේ අරමෝන්ට සිත නැවීම කෙනෙ විතක්කයක්ත්. අරමුණේ සිත හැසරීම කෙන විචාරයත්. ඒ පිටුසක ඒක අගතා කියෙන ධ්‍යාන අංග පහ බලවත්ත ඇතිවෙද්දී කාමාච්චන්ද ව්‍යාපාද තිනමිද්දු උදච්ච කුක්කුච්ච විචිිච්චා කියන නීවන්දරම පහ නැති වෙමින් අර බලවත් වුණ ධ්‍යාන අංගහින්දා. පින්වර්නීඇපතම ධ්‍යානයට සමවාධින්න පුළුව. ංකම ලැබෙනවා. එය සම්මා සමාධියෝසේ විස්තර කරල තියනවා. පින්වත්නී ඉද්‍යාන් ලැබීම කෙල කියන්නේ? මේ කාමාවචර භූමියයෙන්ට වඩා ඉහලින් තියෙන රූපාවචර බැක්ම ලෝකයක ප්‍රතිසන්ධයක් පවා ලබා ගත හැකි. ඒවාගේම මාර්ගපල් ලබන ගමනට අතිසේෙන්ම උපකාරත්වන ධ්‍යාන උපදවා ගත්තානං ධ්‍යානවල තියෙන නාමධර්මයන්ගෙන් විදාශනාවට යොමු විය හැකි. එ බල සම්පන්න ක්‍රමයක් බවත් තේරුන්ගන්නට ඕන. ඇදියාාන උපදවා ගත්තානං කවුරු හරිකනෙට ඇකෙනෙක් ඒ කෙනට. ංර්ත්න ඒ ්‍යානයේ හිතිය කාලසීමාවට අදාළ විපාකයෝ යාටගේ නාමරූපවට ලැබෙන පත්ේ වනහින්ද. බොහෝ කාලයස් යහපස් ුවදායි පතිපල් ලබන්නත් පුළුවන්කම ලැබෙනවා. අත්තන පලේකුමද්‍ය කල ඇහුවාම සමත පූරංග විදර්සනාවටේ අතිසයීම උපකාරී වෙනවා. ඒවාගේ මඟපල් ලබන ගමන්ට ඒ බොහෝ උපකාර වෙනවා. පලමු දෙවන තිවන හතරුවන් දෙෙස ඇති. මේ ධ්‍යාන පිළිමඳ පහදාරන්න කිව්වාම පලවැනි. ද්‍යා දක්ක විචාය පිහිදුසගේ එකක්ගතා සඇත පතමධ්‍යානයේ ප්‍රමධ්‍යානී යන්න උපචාර සමාධයෝන උපචාර සමාධියතින්න පතිබාග නිමිටිය ඕන, පතිභාග නිමිත්තට එන්න උද්ග හනිමිටියෝන උද්ගහනිමිත්තතිඉන්න පරිකරම නිමිති ඕන. ඒ විදිහට පින්වත්නි ඒ සඳහා තමන්ට ගැලපෙන භාවනා ක්‍රමයක් ඔස්ස කටයුතු කරන්න ඕන ප්‍රමධ්‍යානය සම්වාධීධ ්‍යානාංග පහම සමව තියෙනවා දෙවන ධ්‍යානයේ ඉද්‍යානාංග දෙකක් නැතු අනනිත්ව ළ ්‍යාන. කඩිවෙල ඊළඟ මේ දානයට හතරවන් ද්‍යයානයේ තිපිංවත්නී අපෙක් අයක අගතාවයට ඉන්පස්ස ආකාසානා ජායත්නාන්. විිානංචායත් නාකකිංචංඥායත්න නියවස්ඥා නාසඥායත්න කියන ධ්‍යනවලට සමාධින්න පුුවන්කම ලැබෙනවා. එහෙම ධ්‍යනවලට සමවැත්ල නියවස්ඥා නාසං්ඥාහිතනයෙන් පසුව තමයි, තවත් බොහුව කටයුතුකානා කළහම පංච අභික්ඥාාව අපපතවාගන්න පුළුවන් යුතු පාතිහාල පානයේ වනුම් බෙසිත් කියව නියෝ වගේ අතීතය බලන්න පුළුවන් ඒ වගේ ඒ හැකිය අවපතවාගන්න පුළුවන්කම ලැබෙනවා. අනාගාමී උත්තමයන් වහන්සේ ලටසා රහතන් වහන්සේ. ලාට නිවසඥානා සංඥාහිතනීම් පස්සේ නිරෝධ සමාපත්ති සුවිට සමාධිනක් පුළුවන්. නිර්වානී කදායන ගමනීදී මිද්‍යානය. ල කසේ බලපය දෙ කියල ඇහුවාම ඔය පින්වතුන්ට බලවත් කුසාසිතේ ඒකාගතාවයක ඉන්දලා සමාධියට ඕන කරන උපකාර රාසියක් දෙයනවලින් ලැබෙනවා. නාමරූපවලට බොහෝ උපකාර ලැබෙනවා නිවං දකින්නට යන ගමනයේද. අති විසාාල පයෝජය රාසියක් ලැබෙනවා. රහත් වනාට පස්ස නැත්තන් අනාගාමී හෝ රහත් එහෙ මනාට පස්සේ ජීවත්ත ඉද්දි නිවන්සුවේ වෙන්නවා කියන නිරෝධ සමාපති සුවයට සමාධින්නක් පුළුවන්. ඉනිෙකු තමා මාර්ගපලයකට පැමිණි බව. උදාහන සෝතාපන්න වූ බව. ඔහු විසින් වටහාගන්නේ කෙසේද. පින්වත්නී පත්ති වේක්ෂණයක් සිද්ධ වෙනවා. ප්‍රතිවේක්ෂ වනහින්ද ඔහුටේ වටහගන්න පුළුවන්. කෙනෙකු විදාශනා භාවනා වඩන්න්නේ නම්. ආම වසයෙන් දිනකට කෝප්මණ කාලයක්ඒ කළ යුතුද. ඔය පින්වතුම් පරතුගෝසයේ ඇතිකරගන්න ඉන්පස් සති සම්පජන්න වෙන්න මුළු දවසම යෝනිසූ මංසිකාරයෙන් කටයුතු කරන්න කල් නොයවාම් උසස් පතිඵලිඉක්මන්ටම ලබන්න පුළුවන්කම ලැබීවි ඔබට රැකයා ්‍යපාතු. දු කටයුතු ැම දිනාගේ එක්ක සිල් වැඩ ඇත්තික කරන්නත් පුළුවන්කම ලැබෙනවා. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතින පස්නේ තමයි තෙරුවන් සානයපින්වා ස්වාමීන් වහන්සේ. මම ඉන්නේ ඩුබායි. ස්වාමින් වහන්සේ මම පන්සිල් ආරක්ෂ කරනවා. මට ආසයි මාසයේ දිනකීපයක් දසසිල් රකින්න. ඒත් හයවැනි සිල්පදය සැකගන්න බැහැ. මම දවල්ට කෑම කනකොට එකයිතිය පහු වෙනවා. ස්වාමින් වහන්සේ. ඒ සඳහා කළහැකි යම් කියා මාර්ගයක් තියෙනවා නම්. පහදා දෙන්න. අනිත් ගැතලුව නම් අටසිල් සමාධංවී සිටින විට හිටගෙන, ෑම බීම ගැනීමෙන් සීලය කැඩිනවාද. තෙරුවන් සරණය සාමීන් වහන්ස කියලා සත්පුරුස පිින්වර්නී සිල් සමාතන් වෙනකොට ඔබ සමාතන් වන සීලුම සිල්පද රැකගන්න වෙනවා. සිල්ගත්ත දවසේ එහෙම කරන්න බැරිනා. ඔය ඇත්තුො පහස සීලයකට මාර්ුවනයක තමයි හොඳ. ඒක අටසිල්රැක්කුත් හයිවන සිල්පදය රකින්න වෙනවා. දස සිල්ගත්තුොත්. යිවන සිල්පදේ රකින්න වෙනවා. නවාංග සීලේගත්තොත් හයිවෙන සිල්පදේ රකින්න වෙනවා. සිල්සමාතන් ඌදවසි පින්වත්නි ඔය ඇත්තන්ට හයිවනි සිල්පදය රකින්න බැරිනම්. ඔය ඇත්තු පංච සීලේ හෝ ආජීවර්ට්ටමක සීලී වැනි පහසසීලේකට යොමුවෙලා, ඒ පහසු සීලයේ සමාදන් වෙලා ඔය ඇත්තන්ට සමාදන් නොවනු මේ සීලයේ ඒ සිල්ිපද ආරස්සා කරගන්න පුළුවන්. ඒ මල්ගන විලන් ආදී අනනි සිලිපද ආරස්සා කරදදි එයින් ඔබට යහපත් ප්‍රතිඵලි විපාක ලැබෙනවා. ඔබ සිල් සමාදන් නොවුනත් ඒ සීලයේ ඔබට ආරස්සා කරගෙන කටයුතු කරන්නත් පුළුවන්කම ලැබෙනවා කයවචනයේ සිත සංවර කරගන්න ඕන හිටගෙන. ආහාර ගැනීම ගැන ඇහුවාම හිටගෙන ආහාර ගැනීමෙන් සීලියක් කැඩුන් නැතුූ නාට පින්වර්ණය සංවරකමනං, ගඩනගා ගැනීම අපහසහින්දා ඔය ඇත්තු වාඩි වෙලාම ආහාරගන්න එක හොඳයි හේතුව තමයි ඔබ දස සිල්ල හෝ වටසිල්හෝ යම්කි සුසස්සලයෙක් ඉන්නකොට ඔතුවන්ගේ හැසිරීමත්ෙක්ක ඔබ කණබන කරනකෙන් දේවල්ලල හැසිරීමත් එක් වෙනකෙනෙත්ත වැරදි හැඟීමක් ඇතිල ඔබට දුස්කිව්වොත් සිල්වතයට දුස්කීමේ අකුසලය තවත් කෙනෙක්ටත්වෙනවා එනිසා ඔබ සංවරව සිල් රකිමෙන් කටයුතුකීම වඩායෝ අයේ පිුවත්න ඊළඟට හලතියෙන ප්‍රස්නේ තමයි පින්වසාමන් වහන්සේ මම මේමහොතේ වෙන සක්වලක බුදු පහළවී සිටිය හැකිද දෙසා වදාන සේක්වා කියලවෙන්න නැති ඇත්තේ ෆිංවර්ත්න දස දහසක් වෙන්න ඕේ දසදහසක් සක්වලට එහා සක්වලක ඉන්න මිනිසුන්ට ධර්මය අවබෝධ කරන්න බෑ කියල අහලා තියෙනවා. මේවේති ඒ සක්වලක බුදුකෙනෙක් පහළඋනත්. එයට ඒ අයට ධර්මය අවබෝධ කරගන්න බැයිද තෙරුවන් සරණය සාමීන් වහන්ස කියලා. සත්පුරුස පින්වර්ත්නි එතනදි ඔය පින්වතුන් මේ විදිහ තේරුන්ගන්න බුදුපියාණන් වහන්සේලා පහළවෙන්නේ මේ මගුල්සක් වල විතරයි. පෙනස්සක් කළක බුදුපියාණන් වහන්සේලා පහළවන්නේ නැහැ. ඒ පිළිබඳ විසාාල විස්තරයක් කරන්න තියෙනවා බුදුපියාණන් වහන්සේල චූලනිකා ලෝකධාතුෝ දේසාාසී ලෝකධාතුය මහසී ලෝකධාතුව ආද මේේ සියලුම සක්කල ස්භාාවයන් දිහා බැලුවහම සම්බුදු මෑණයන් වහන්සේලා හලවන්නේ පින්ංවර්ටනි ඇමි මගුල් සක්වලක පමණයි මේ වෙලාවේ වෙනස් සක්වලක කිසි සේත්ම බුදුපියාණන් වහන්සේ නමක් නෑ නමුත් වෙනස් සක්වලක හිටිය දෙවවරු සම්බුදු මෑණියන් වහසේ දම්සත් පැවතුන් සූතිය සායකු සූත දේශනා. දසනා කර අද්දි ඇවිල්ල අහලා ධර්මාභූතිහෙම ලබල අනාගාමයතුමං ආදිියඋතුමාන් වෙනස්සක් කොලකී දීවල ූකාදී තැන්ගුල ඉන්න පුළුවන්කම තියෙනවා මේ මගුල් සක්වලක පමණයි බුදුපියාණන් වහන්සේ පහළ වෙන්නේ. සත්පුරස පිවත් ඊළඟට අහල තියෙන ප්‍රස්්නයේ තමයි අවසර පින්වාස්වාමෙන් වහන්සේ සක්කාදිීට්‍යයේ විස්තරවාසයෙන් පැහැදිලි කරදිනමින්. නෙකේ ඉල්ලා සිටනවා තෙරුවන් සණයි කියල සත්පුරුස පින්වර්ත්නේ වැදිි දර්ශනය නිසා සත්‍ය වසීම් නොමැති සත්්‍ය පුද්ගලයක් ආත්මයක් ඇතැයි කියල පිළිගන්න දෘෂ්ටිය අත්තවා දූපධානය වෙනවා. පංචස්කන්දී ආත්මය වසින් දැඩිවගන්නා දෘෂ්ටිය අත්තවා දූපදාානය. එතුවින් විසිය ආකාර සක්කාදිට්්‍යිය තමයි අත්වවා දූපධන විදිහට හඳුන්වන්නේඒ එක මෙහෙම තීරුම්ගන්න පින්වත්නී රූප වීත්නා සඥා සංකාරවී ඥාන කියන. පංචුපාදා නස්කන්දෙහි මමේ මගේ කියනැහැගීමට තමයි සක්කායි දිට්ටිය කියලා කියන්නේ. පිින්වත්නී ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි ඇසාමින් වහන්සේ ගින් කවුණාවින් පහදාදනමින් ඉල්ලාසිටිමි. බොහෝ අවස්ථාවල දැකලා ආහලා තියෙනවා මාරයා කියයන්නේ පාණිම්මිත දීවලෝකයේ දිවිරාචයා කියලා. බොහුවයි කියනවා කාලයක් තිස්සේ මේ කානා බොහෝ දෙනා පවසනවා. තිපිටකේ කොතනක හෝ පාපීමවට දීවපුත්‍රයේ කියලා බුදුරජාණන් වහන්සේ හෝ මහරාතන් වහන්සේ නමත් සඳහංකළ අවස්ථාවක් තිබේද. පාණිමිත දීවලෝකයේ ඉන්න අධිපති දෙවියන්ම හඳුන්වන්නේ පාණම්මිත වසවාති දෙව් රජු කියල තමයි දකින්න ලැබෙන්නේ. වසවාති මරුට පාණිම්මිත කියලා කොටසක් ඇදෙනවා දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ හැමවිලීම වගේ මාර්යාව ආමාන්ත්‍රනය කළ අවස්ථාවල දකින්න ලැබෙන්නේ පාපි මාරයා කියලා දෙවුලව කියන්නේ සත්පුරුස පිරිස් උපදින තැනක්වල. සත්පුරුස භූමියක්. ඒ අනුව ස්වාමීන් වහන්ස පාපී මරුට පරණින්මිත වසවරත දෙවුරජු ලෙස බොහෝ දෙනා හැඳින්වීම ගැටුළු සසාගත බවයි මට හැඟෙන්න්නේ. ගැටුළුකාරී ඉතැන්. ප්‍රණම්මිත දෙවරජු කොහොමද බ්‍රහ්මලෝකට යන්නේ බ්‍රැකභැහක්ම දමනයේදී. දෙවියන්ටීන් ඉහළ තලයන්ට ගමන් කරන්න පුළුවන් කියලා සඳහන්වීමක් තියෙනවාද කියා. හැදිලි කරනමින් කාවුණෙකව ඉල්ලා සිටිමි. දීගනිකාය කේවට සූතයේ, මොග්ගල්ලාන සංයුත්තයේ, වසවාති සූතයාදී දේශනාවල දහම් පිළිසඳරයක් තිබෙනවා පාපී මරුවා හා සමඟ එහෙම දහම් පිළිසන්රා පවත්වනවා යන්න විය හැක්කද්ද කියලා. සත්පුරුස පිින්වර්ත්නී මේ කවුන මේ විදිහර තේරුම්ගන්න. පත්න මාරයා කියලා කිව්වහාම ඒක කවුණු කීපයක් ඔස්සේ දකින්න පුළුව. ඒ තමයි ආර් මාර්ග සනයේදී පිංවර්ණි ලේසමාර. අභිසංස්කාර මාර. දේවපුත්ත මාර. ඒවාගේම අවසාන චිත්තක් සනයේදී ඉස්කණඩමාර. මුත්තු මාර විදිහට මාරයෝ පස්ස ආකාර වෙනවා. මේ මාරියෝ පස්ස ආකාර වෙනකොට, ර්ත්න එතනදී මාරයා කියලා හදහස්කරන පුද්ගලයා පිළිබඳ ඇහුවාම ඔහු අයිටිවෙන්නේ පානෙම්මිත වසවාර්තී දිවලෝකයටම තමයි. කාමාවචර දිවලෝකවල ඉහලම දිවලෝකී වෙන්නේ පානම්මිත වසවාර්ති තිවලෝකයයි. පානණිම්මිත වසවාර්ති දිවලෝකයට අධිපතිකන් දාන දෙවිකෙනෙත් තමයි. මේ වසවාර්තී ර්රයා කියලා කියන්නේ. එතකොට පානීම්මිත වසවාත දෙවියන්ගේ ආවුකාලී වෙන්නේ දීව ආයුගන්නෙන් පින්වද දහසේ දහසක් අපි මනුස්ස අෞුදුවලින් ගත්තාහම එක් දහස් හයසියයක් විතර වෙනවා එහි එක දවසක්. එතකොට අපේ අවුදුවලින් එහි උපරිම ආයුකාලයේ ගත්තාහම නවසී විසය කෝටි හැට ලක්සයක් වෙනවා. එතකොට ඔහු පුුණ්‍යවන්තය එක්තමයි හැබැයි පින් කලාත් පින්වල දෘෂ්තිය වැරදී බුදුපියාණන් වහන්සේට ඔහු බොහෝම බලපෑම් කළ මාරයා පිළිබඳව බොහෝ බිස්තරපී ත්‍රිපිට කටුවාදයේ ඉතා පැහැදිලිවේ එය ආකාරයට සඳහන් වෙනවා. ඊළඟ පස්්නේ තමපින්වර්ත්න අවසර පින්වා ස්වාමින් වහන්සේ. කණක සමාධී විමංසා සමාධියන අවස්ථා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරනසේක්වා. ඒ වගේීම සාමින් වහන්සේ භාවනා කිරීමට කැමැත්ත ඇති. ඒෙත් වඩා කලබලකාරී ඉක්මනී මන්දෝසාහි වන අයෙක්ට වඩා සුදුසුම භාවනාවකු මධ්‍යයන්නත් පැහැදිලිකදෙන සේක්වා. මේ ධර්ම අග්‍රවූ දානකුසලය ඔබහන්සේට පාතනාකරන බෝධියකින් ඉක්ම භවේක නිර්වානාබෝධිය පින්ස වීවා කියේලා සත්පුරුස පින්වර්ත්නී කනික සමාධිය කියන සනික චිත්ත ඒකාගතාවයට නම. ීමන්සා සමාධිය කියල කියන්නේ ප්‍රඥාව අධිපතිකොටගෙන් ලබන චිත ඒකා අගතා සමාධියයට නමා. ඒකඒ විදියට තේරුම්ගන්න ඕන භාවනා කිරීමට කැමැත්ත ඇති එහෙත් වඩා කලබල කාරීක්මනින් මඳුල් සහයි වන කෙනෙත්ට වඩාත්ම සුස්සු භාවනාාව මොකක්ද කියල ඇවුවොත් පින්වත්නී ඔය පින්වතුන් මේ පූරක් කෘත්්‍යයන් වලදී විශේසයම යුම්වී හැකිනම්. පූරා කෘත්‍යයන්වල. සත්පුරුසය විශේසේම යොමු විය හැකිනම් බුද්ධානස්සති මෛත්‍ය අසභ මානාදී භාවනාවටලා ඉන්පස්සේ මානානුස්මති වගේ භාවනාවකට ඔබට සසරය ස්වභාවයාදිය දැන්නකොට සසරින් එතර වෙන්න පුළුවන් මේ පිළිබඳවනම් සාකච්ඡා කළිය යුතු වෙනවා. ඔබ අපස් සමඟ මේ පිළිබඳව කතා කලෝතින්. උපදෙස් බා දෙන්න පුළුවන් මීට වඩා කවුණු දැනුවත්යන්න වෙනවා. ඔබින් ඔබගේ චිත්ත ස්වභාවය මනවගේතාදී විදිහට පින්වර්ත්නි අදට නියවිත දරම සාකච්ඡාවාරය එතකින් අවසංවෙනවා ඔය පින්වත්තුන්ගේ අප ඉල්ලිීමමක් කරනවා පිංවර්ත්නි පස්නහනකොට එක්කෙනෙත්ට එක පස්නයක් විතරක් අහන්න පුළුවන්න අනිත් අයටත් අවස්ථාව ලැබෙනවා. අද මේ වෙලාවේ සජීවීව අහපු පස්නවලට උත්තර දෙන්නේ විලාවනෑ. ටමත් হা liිஸ்ติිகைයි விලාwe. එතකොට එක්කෙනෙක් එක ප්‍රස්්නයක් විතරක් අහනවන්නා. ඒවගේම ඒ පස්ශනයේ බොහෝ විස්තරලියන් නැතුව. ඒ පස්සනයේ පැහැදිලිව කෙටියෙන් අහන්න පුළුවන්නා කාලයේ පිරිමහාගෙන අදාපි සමහර ප්‍රශ්නවලට කෙටියෙන්න්නේ උත්තර දුන්නේ නමුත් අපිරිටිකක් විස්තර කරන්නත් කාලේ හම්බ වෙනවා. ඒ වගේම අනිත්ධර්ම ප්‍රශ්න ඉදිරිපාත් කර පින්වතුන්ට පිළිතුරු දෙන්නත් කාලය හම්බ වෙනවා. ඒ නිසා අනිද්ධවසිදී. සත් පුරුෂ අනිවාාරයීමම ප්‍රසනේ ඉදිරිපාත් කරන්න මි තර්ම සාකච්ඡා උතුම් පින්කමේ උතුම් ප්‍රතිපල් ලබාගන්න පින්වර්ත්න කෙටියෙන් වගේ එක පස්්නයක් වගේ අමුල්ලහන්න පුළුවන්න බොහොන් වටනවා. සත් පුරුස පින්වර්ත්නි ඊට අමතර ඔය ඇත්තට දහම් ගටිඉදිරි පත්කාන් තියෙන ව අන ආරන්නින් විමසන්න පුළුවන් ඔබ හැමදිනාම මෙටී කරැස් කරගත්ත පු්‍ය තරමයු උබ සැමට සසර දුක් නසානිවන් දකින්නට හීතු සම්පත් වීවා සියලුම දීවරු මීපින් අනමෝදන් වීවා සියලම මියගී නේතයයූ මීපින් අනුමෝදං වීවා, සස දුක්නසා නිවන් දකින්නට මීපින් හිීත්වීවා, අදත්තාසනික පහසුගංආදී සියල්ලම හිවමින්. මේ සියලු කටයුතු ය සම්බන්ධී කරණය කරමින් කටයුතු කරව පින්වන්ත අපි අපරැකේ පඥඥාසාර පින්වාත් පොඩි හාමුදුුවන් වහන්සඇලු කාඩෙ මන්දලව සියලු දෙෙනටම ජයිලාල් ැත්තුුම් ඇත්න සියල් දෙනාටම සත්පුොස් ධර්මස් වනය කළ ඔබ සැමදිනාටම නිදුක් නිදෝකී තීරිකායස් ලැපේවා. අභිවාදන සිලිස නි්චංවතා ප්‍රචායිනෝ චතාරු දම්මා වට්ටන්ති ආයුවන් ලූසු කම්බලං ආයුරාරුග සම්පති සග සම්පති මේ වච අතු නි්බාන සම්පති ඉමිනාති සමිච්චිතු තෙරුවන් සරණය